යිබුවන් දරුවනි ලංකාව විශාලතම න්ලයින් පාසල ඩපිඩියකේශන් මෙහෙවන මෙවර විභාග ඉලක්ක කරගත්ත විශ්සයි විසි දෙක දෙදස් විසි දෙක විභාග ඉලක්ක කරගත්ත සස් පෙල පුනරීක්‍ෂණ පාර්ට මාලාී තාක්ෂණවිදී විශේධාරා වී ප්‍රධානතම විශක්පන ජයුපද්ධ තාක්ෂණවිදේ විශාත එක් එකයි ද තු සම්බන්ධවෙල ඉන්න සොපුරුතු පරිදි සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස දෙකී සිට පහදක්වා පුරාපේ තුනක කාලයක් ලකාව විසරේ සිටින ්‍රී ංකාවන්න දලපුතාා මේ තාංක්ෂණවේදේ විෂේධාරා වැඩතේ ප්‍රධානතම විෂයක් වන. ප්‍රධන ශායක් වන ජයුපද්ධ තාක්ෂණ වේද. තවත් ඉජනේරුම විශක්ද පුතති මේ විෂේෂ සඳහා උසස් පල විවාාහගේ වෙනුවෙන් ලහිලාහිවේ සූදානවින් ඉන්න දුවලපුතාල වෙනුවෙන් දර්පුතාලට. ගවර වගේ මෙවරත් වැඩිම ඊලක් පපස්්ට සංකයාවක් ලබා දෙන්න අපේක්ෂාවෙන් දේ පුති අපිත් අද දවස්සේත් ආරම්භ කරනවා. ස් පල යයිු පද්ති තාක්ෂණවේදේ විශය සඳහා දෙදාස් විසි දෙක විභාගය ඉලක්ක කරගත් පුනරීක්ෂණ පාටමමාලා සමගින් ඉතින් දොලපුතාලට හැකිියාව තියෙන ඔගොලන්ගේ යාලූ දැනුවත් කල ජයපද්ධති තාක්ෂේදී නැතන් ේටි ධර්න යලුවන්ට කියලා. හැමෝටම මේ වෙලාව මේ දෙකේ සිට පහදක්වා මේ අවස්ථාව උදාකරගන දේපුතේ ශේෂෙන්ම ලංකාවට මෙවැනි ඔන් Onlineයින් පාසුලක් ලබා දෙන්න කටයුතු කරන දම්මික පර අමහතාසාවාහයේ මහත්මයට ස්තුතිවන්තවෙමින් මේ ක්‍රියාවල මේ සත්ක්‍රියාව දරුවුණේ ශ්‍රී ලාංකික දරුවන් සඳහා මේ උසස් අධ්‍යාපනය විශේෂයෙන් උසස් පෙල මේ දෙදස් විසි දෙක විභාගලක් කරගත්ත මේ පුනරීක්ෂණ පන්ති මාලාව පාඩම්මාලාාව දේපුතයේ ගනිත අශය උසස් පෙළ හදාාරණ ආදරණය දොළපතාලට වගේ කලා විශේධාරාවයටට තු උසස් පෙළ හදාරන්න දොළපුපතාල වෙන වෙනුත්. ඒවගේ තාක්ෂණවේදයේ විශේ ධාරාව හදාාරන දරුවන්ට. ඒවගේ උසස් පෙල විද්‍යාමශයෙන් සහ. වානිජ කිය නවුෂ්‍යයටඇතේ උසස් පළ හදාරන්න දනුවන් වෙනුවෙන් මේ පාටමාලාව ක්‍රියාත්මක වෙනවා සියලුම විෂයන් සතියේ දින හතම දරුවන් වෙනුවෙන් මේ ඔන්ලන් සජී පන්ති මාලාාව පත්ව දරන් ති ොට අවස්ථාව තියන උපරිම ප්‍රයෝජන ලබාගන්න ඉති දුවන්ට අපි රට අධ්‍යර්පන කය අනුව දරුවුණේ දුලපුතාරට ඕනො තරන් දේවල්තියනවා ඉගෙන ගන්නඩ මේ තාක්ෂණික උපයිමාර්ග ක්‍රමවේදතියනව දරුව විශේෂයෙන්ම YouTube හරහා අපට නබන්න පුළුවන් ගුරුවරුන්ගේම පාඩන් ාල යන ඉති දුවන්ට අපේරට මචර සම්පති නො දිය පපුතේ ඔබට තියන මේ දේවල් ලබාගෙන මේ දේවල්ලින්කට ගන්න තියෙන උපරිම පල ප්‍රයෝජන ලබාගෙන. ඔබේ උසස් පෙල විබාගේ සරුව ප්‍රකාරයම සාර්ථක කරගන්න එක අවස්ථාවක් කරගන්න පුළන් ඉති අපි හැමදෑමත්තියෙනවා වගේ කොච්චර ඔබ පාඩන් කල හිටියත් අවසානි වාාගකටයික්දේපොති මූුණදන් ඒනිසා විභාගයක් සොඳහා ඔබ සූදානම් වෙනකොට අනිවාරයෙන් මේ වෙනකොට. යි තාමත්ම හොදින් විශේයමවිදශයට අදාළ මේ උස පල ජයුපද්ධ තාක්ෂණේදේ විශේධ අරාවට අදා ලෝබ දන්නවා ොසන් ශ්‍රණි අදාළ පාඩන් එකක එකොළහක් සහ. දහතුන් වල ශ්‍රණයට අදාළ පාඩන් එක අටක් විදියට සම්පූර්ණ මේ ජයුපද්ධති තාක්ෂිණවෙදේ විශෂය සඳහා දරුවන පාඩම් ඒ දහනාවයක් දොස්සට ශ්‍රේණි පාඩක් එකොළහයි. ඒවාගේම දහතුන් වෙන ශ්‍රේණී පාඩම්මටයි සමස්ත පාඩක් දහනවයක් මේ දෙදස් දහතේ යාවත් කාලනිි වෙච්ච විෂය විදේශය තුළ. රුවට හදාාරන් යන ති මේ වෙනකොට දරුව බහෝදුරට විශෂ ිදේශආරණයරගන කව කරගන පාඩන්කල් ඉතාම හොඳට සූදානන් වෙලා දලපුතාලයිින් ඉතිං ඒගේම විශේෂෙන් මතක් කරන්න ඕන මේ වෙනකොට දෙදස් පහළ අවුරුද්ධීදම් දෙ දස් පහළ දාසේ දාහත දහට දහනවේ විශ්ත විසේක කියලා අවුරුදු හතක් මේ තාක්ෂනේ විශේ ධාවරටදේ ජයු පද්ධ තාක්ෂිණේදේ සොඳ හවි භාග පවත්තුලති නොදරු ඉතිං හෙන මේ වෙනකොට විහගතරාම ප්‍රශ්න. හත වියෝග රා ප්‍රශ් පත්තර හක් රජනා ප්‍රශ්පතර හක් භහුවරණ මාදලි ප්‍රශ්න පතර හතක් නිකුත් කරල තිනවාදන්නේ දරුවන ට අවස්ථාව තියෙනවා අඩුම තරමේ මෙවර විභාගයට සූදානං වෙන්න පෙර මෙන්න මේ ප්‍රශ්ටපත්තර හත මේ වසර හතක ප්‍රශ්පත්තර ක අවම තුන්වතාවක් වත් කරන්න දරුවනි. අව මේ බහ බහුවරන ප්‍රශ්න පතර හත තුන්වතාවක්ත් අවම කරන්න දරුවුණේ විවරණය කරන්න. විියවගත මාදිලී රජනා ප්‍රශ්න පත්‍ර හතක් තියන්. ියගත රා ප්‍රශ් පත්වයක රචනා ප්‍රශ්න හතරයි. ඒ වගේ රචනා ප්‍රශ්්‍ර කී අද්ධතකොට හතවාරයක් හතරක්තිය නොනේ දරුවනි රචනා ප්‍රශ්න. ඒ වගේම බහුවරණ රචනා ප්‍රශ්ට පත්තරයේ ඒකොට සන විියහගත රචානාව ක ස ම රා ප ග රාන ක ිය ග රා ප්‍රශ් පත දර ද ග රා ප්‍රන හතර ප්‍රශන හතරට තුර යක ප බ ලැබෙන. ඒක නිසා ඔබ මේ පසුගේ අවුරුදු හතක ියවත රාචා ප්‍රශ්න හතරගන්නන මේ හතට තුන් මතාවක්වත් මේ විවරන කල ප්‍රක්ටිස් කරල හරුරගණය. ලියන් හොඳට හුරගන්න ඉතින් අන්න්න වාරය ඔබට ඒ සාමාර්තෙකටයන්න පුළුවන් ඒටික කොත් දුව. ඒගේම රචනනා දදි ප්‍රශ්න පත්‍ර හක් කොටස රචන රච ද ප්‍රශ් පත හකුත් ක ඔබ ැිල න ඔබට හොයාගන්න ළුවන්ගේ ප්‍රශ් පත හතත් ඉතිගේ ප්‍රශ් පතර හත් ලාවට. ිතුු ස ය හ ප ත කොට රජා ්‍ර්න ය න එක ප්‍රශ්නිකට කොට තුනක් අන්ර් ග කොට ොට ට ො ොට න ග කාලයක් ැබ ති ර ගන්න ර ගත් රජනා ්‍ර්න තරක ි න දරන. ශ ට න ර හතර. රාම ්‍රශ්න හතර ොර ත් න් කොටසේ සම්පූර්ණ ප්‍රශ්නතුනටමත්, කොටස් තුනටත් ෙවනි පශ්න, ොටස්තුනට තුන් පශ්න, කොටස් තුනත් හතර පශ්න, කොටස් තුන ට අන් ට පිවට ර ගත්තන්න ඒ ඒ ප්‍රශ්නක කතා දාල පලෙගනි ප්‍රශ්නයට දාල කොටස් තුනටම් පිළිතුර පයන්ු. විදිට ඔබ තුංවරක් හතර දොළහක් එකන්නේ පිත් ප්‍රශ්න කොටස් දොළහක් සම්පූර්ණ pilih ්‍රශ් ट එකශ්ක कोट न ක කට ඔබ उदा निका साම ना एक एक ප්‍රශ්नेක एक CRP2ै ගේ CR द अनिका उदाह हु स CR ඔබ පළතු CR न ண்ட ूலாம் කකොටටඒ ඔබේ පිළිතුර. ඉතින් එවැනි අපිට දොලහක් ලියන් අවශ්‍යන පැයි දෙකද. ඉතින් ඒකට ඔබට එ එක පාරටම ෙල්ලා හ දොට ම පඩන් කලෙන්නන්නේ සැර කිවර පස්්ට පත්ත කරන්න ො හැ කියල හෙම පහස් විදරුවනන්නේ. අවසානයේ ඔබ මේ විෂේකරුණු දොස් වනිසේය සහ දහතුන් සේන අතර්රග ේකරන හොඳින් අදන ක මොද දන්නවා. සමස්ත ශය විදේශයේම ආරනය පරිදිී පශ්පතය හදන්නේ උසස් පල ක කියනන්නේ තරඟ කාර විභාගයක් විශවවිද්‍යා දුවන් තොරග එක නිසා මුල විශේෂ විදශයේම ආවරණයේ පරිදි පශස පතරේ සකස්රල තිය ඉති එක ස්ටෑන්ඩ්ඩ එක ඒ විදිහටම නොඩුව තියෙනවා දරුවනේ එහනම් ඔබත් මේ විදිහයට විෂ විදශය සම්පූර්ණි ආරගක අවස වුවට පස හැකි පමණ දරුවනේ මේ ආකාරයට පසුගේ විභාග ැබිලතින පසු භාග හත ප්‍රශ්නපත්තරටික බහුවන්න ප්‍රශ්න පතටක රචනා ප්‍රශ්පත්තරයේ විහ කතමාආදරේ ප්‍රශ්ටික ඒවාගේම රජා පශ් පතයබකොඩස රචනා ප්‍රශ්ටික තියවා ඒ ප්‍රශ්න පත්තර හත අඩුම්මක් තරමින් තුන් අතාවක්ත් විරණය කල්ලි භාහිටියන් වාඩුවන්න දීපුතේගේම එක්ලබාදලතිනව ද පපුතේ පුළහන්ම් හැකි පමණ මේවත් එක කරගන කරන්න විශේෂෙන්ම පලාත් පස්සු පත්තර තියෙනවා. ඒවාගේම ලංකාේ ප්‍රධාන පළත්වල පළත් අධ්‍යාපන පර්ත් වගගේ නිකුත් කරල පස්සු පත්තර තිනවා ජීපත්තතාක්ෂණයට ප්‍රදාාල ජනප්‍රය පාසල් තාක්ෂණයේද ශේ ධරාවයට තිේබේ ජවිපත් තාක්ෂණේදේ ශේතියන පසල්ලින් නිකුත් කරපු. අවසන්වා පරීක්ෂණ පස්ට පත්තර තියෙනවා. pc දේශ ්, හැකි පම होයා, හැකි පම वाට පෙළතු ले, ඒ ප්පत्र්‍ර විවරණය කර දරුණ, මේක හුවෙන්. එකොට තමයි ඔබ ඉහල අවසන් පෙති පලකට ළංगाාවෙන් අවස්ताාවති, අපිත් මේ උත්සාහ කරන්න ඒ දරුව මේ ප්‍රශ්නපත්ත්‍ර විभाග लाක්ක කරගත්. හවාර් ප්‍රශිතරයක් අප අද දවසසාකචා කරන්නේ ඉටමතුරුව ියෝගත ප්‍රශ්ශපතයක් ඉතාම වැගත්මටම විකත ප්‍රශ්පතයකොත් සූදානම් කලති න. මේවර භාගලකරගත් ප්‍රශ්වපතරයද පුතේ සූදානම් කලතියනති ඒකන් ඔබේ විභාගේ සොඳහා ස්තීර වශයෙන්ම ඔබට විභාගයට ඒසාමාර්ථකටයන්ට අවස්ථාව රුකල ලබා දෙන්නයි මේ වෑයම කර්තාවේ ඩ ඩිකේන් අයතනයසිදු කරන්න ගවරත් මේ තාක්ෂණවේදේ විශේධාරයි වැටතේ ප්‍රධානතම විෂයක් වන ජයුපද්ධදි තාක්ෂණේදේ විශෂය හරහා ගියවරද්දී පේඩි විකේෂන් මේ පවත්තන් ලද විශේෂෙන් පටමමාලාාවේ පත්නලද ජයපද්ධ තාක්ෂණවේදේ පොනුරේක්ෂණ පන්තින් තමයි අපි බයිනතු කියන්න කැමතිේ දේපුතෙල්ලා වැඩිම අනුමාන ප්‍ර්න සංඛ්‍යාවක් වැඩිම අනුමාන කරගත්ත ඉලක්ක කරගත්ත ප්‍රශ්්‍ර සංඛයාවක් විභාගේ සදා රචා පශ් පත්තයේේදේ. වැඩම. අප්‍ර් ප්‍රමායක්. වගේ වැඩිම හ රණ විහ්ගතමා පශ්්‍රපේමාණයක්. දරුවන්ට විභාගට පෙර අනුමා කලා දෙන්න පුළhangaච්. ලංකාවි ප්‍රධානතම එක online පාසල විද, මේ DP श තාක්ෂණවේදේ පාටමාලා දලපුා වෙනන් පවත් ම. ජ පද්දි තාක්ෂ ද. විශී අතේ ැත්තු පට මාලාට, හඳුම්ාදන්න පුළ න්ති. මෙවත්, කාරි ධරණය පු වෙනුවෙන්. ලා රත් ල තා ෙන වැඩ ක් ප්‍රසකක් බාදල දළපුතාලට මේ කොටස් විග්හ කරන්න කොහමද මේ බහුවන්න විවර තුර හ ප සවතු ල තුර සපයන් හ රචනා ප්‍ර් ට නිවැරදිය පිතුරල කා ද තාට හ කරන්නේ. අපි මේ වැඩ සටහන ක්‍රියාත්ම කරන්නේ, ්‍රීලාංකික තාක්ෂණේදේ හදාරන ආදරන දළ තා න් දපුති අපේ කටයුත්ගරන්නයි ගේ මගේ මේ වනට දොළපුතාලට ඒක පහලක. පාඩක් නරබන්න පුළහන්දරුණේ විශේෂයෙන්මදවලපුදාලට ඩි ිගේෂ ඇප් එක හරහා ජයුපද්ි තාක්ෂණ වේද විශේ තොරල ට දල පඩක් තිනොදරුණනි ෙල්ම පාඩන් නැබීම අවස්ථාව තියන දහතුන්ගනසේණී පාලො එකක පහුවක්. පහලොටස් ේු දල පපුතරට රන්න හැකි අවති දරුවන ඇතිගේ අවස්ථාව දලපතා උදාකරගන්න පුලන් ඇතිකත් විශේෂ විශේෂය අවස්ථාවක් තාාදන දලපපුතාාවට මතක් කල ද නීමේ ප ිකේශන් ගගේ ලංකාව විශාලත මොන්ල්ලන් පසල මගගේ ලංකාව ක්ෂන වද හද දොල ප ා කල න මේහවරු පිබඳව වයිද පුතේ පිටික් කත ගර හොයි දුවෙ හැමදයමත් වගේ පි කාල සටහන මතක් කල අපේ ප්‍රශ්න පත්රයට කෙේ මදර සපරදු පරි දරුවේ. ගොලන්ට ඒ දවස මේ තාක්ෂණය විද විශෂ සඳ අනිවාරය විෂය තාක්ෂණ සා විද්‍යාව ප්‍රදීප්සක පන්තිය පැවත්තුන දරුවන බදාාද දවසේ දෙේ සිට පහදක්ව දොලපපුතාලටේ පන්තිට සභගවෙන්න පුලන් ඒවාගේම අද දවසේ අපි මේ තාක්ෂණ විදේ විශාලත් සබ තුන්ගෙන විශෂ වියටට බොෝ දරුවන් ජයු පද්දිති තාක්ෂණ ේද හදරු දුවන් තෝරගන්න විශෂයක්ක් කෘෂිවිද්‍යා විෂය එදීම කෘෂි විද්‍යා විෂය ද ತ ಂತ ದ ತ ක්್ಪැ ಪ ಲ ಪැ . චැලක තුළඒ පන්තිය කෘෂිවිද්‍ය පන්තිීයකත් මංහිතන්න්නේ ශ්‍රීලාංකික දරුවන්ට බොහෝ දෙනෙක්ම නොවිසිල්ලෙන් බලහිටපු බොහෝ දරුවන්ට මේ අතස්වෙච්ච පඩ ආරනය කරගන්න කහම කෘෂිවිද්‍යා පශ්ුමතය සද සූදානම් වන්න කියනෙකට පරහරුවක් විද මේ තාම වටින අවස්ාව කියෙද දල පුතාල පිියරගන යන ඉති හත්ම ඩි ප ඩිකෂ න්ලයින් පසල හරහ අදනය දල පුතාලට ගෙදරටම නත්දෙන්ට හැකිියාව ලැබි ති නොලට මේ අවස්ාව ගදට ලට න්යින් නේද. ඉතින් ඒවාගේම අද දවස්සේ දෙකේ සිට පහදක්වාම මේ ප්‍රධානතම විෂයවාගල ඔගොල්න්ගේ බස්ට විේ ජයුපද්ධති තාක්ෂණද විශය පත්වන දරුණේ අද දවශ්‍යපය පන්තිය ඉතින් ඒවගේම සිකුරාද දවසේ තාක්ෂණවේදේ විශේධ තවත් ප්‍රධාන විශයයක් වන මහිමල් ජයකෝඩිසර් මෙහවන ඉංජරිරු තාක්ෂණ වේදේ ගේවරත් සර ඇතුළේ ගණ්ඩයිම ප්‍රමුක වුණා දරුවුණේ ප්‍රදඒක එගුල්ලෝ හැකි අවලැබුණ ගේවරත් ප්‍රමම් කස්ථාන ලබාගන්න මේ අවස්ථාව මේ විශේෂෙන්ම ඔන්ලයින් මේ පාටමාලා වල වැඩිම ල්ලක් පසංකයයක්ක් ඩ ඩියිකේෂන් ඔන් onlineයින් පසර ලබදුන්න පටමමාාව විද ඉජන තාක්ෂේ පටමලා හදාර සහන්ර පුළුවන්දරුණේ සුස්වාද දවසේ තාක්ෂනේද විශෂන් එක තුගනි විශවියට බහලුව දළපතාාල EටබST කෙන විෂන් ප්‍රධාන විෂයන් දෙකත් එක්කම තොරග කුලන් විශයක් විදිහට ජයි ප තාක්ෂ හ දරුවන්ට ව තාක්ෂ හ ර දරුන්ට තු ශේ දර ද තරග ුලන් තොරතුර ද තාක්ෂ පන්ති ප ස පන්ති ස ු දස පවත් වන දරුණ ද හතේ ට හයිදක් ඉදින් ලපතාලටේ පන්තිට සහභගෙන් පුළුව. ඒවවාගේ ජැන ඉංගලි් පන්තිය පැවත්වවා. ඳහ ේ ර්ත යක් බ ග න බයි බ ද්‍යා න රැක අවස්ථාසඳ අතිශය වටිනනා මක් දරන පාඩ මක් විදියට ඒක කියයක්. ද तेन, ాా స్ දක් . ඒ පන්ති පැවත්ව ොරවි එකත් විශේෂෙන් දලපුතාලට සඳහන් කරන්නනම අස්ථාව හිනන්දරනේ අපි ආරම් කරම බහවරන පශපත්තය ඉ රිික විභාගලක්කරගත් ප්‍රශ්පත්තර එඒති එක සාච කරල පබලපොත්න විහක මාදේ ප්‍රශ්චපතරකු බව ඉදිරිපත් කරතින ඉතාමත්ම වැගත් ප්‍රශ්නටික් මේදි සාකච්ච කරන මෙවර විභහකිලක් කරගත් ප්‍රශ්න ක කියයකින් තමයි දළ පුතාලත් එක වෙලායි ඉතින් අතිශේෙන්ම වැදගත් දීපුතම න් Onlineන් සහාගන්න පුළුවනමු තාත්ම වටිනවා දලපුතාලටමි පන්ති කරනවස්ථාවයි ඉතින් අපි බලමු ඉදිරියේ. ඒ කඩිදුුටිකාර යන ොළපුතාරලට විභාග ක් කරගත්ත පශ්න අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්යෙනවා ඉදිරීදී හොඳයි දරුණුණ අපි ප්‍රශ්නටක් අවස කර නොවෙන ප්‍රශ්නයට ඇවිලතින් දරුණ ප්‍රශ්ලංක නවේ පාලිත පරිස තත් යටති බෝගවගාව සම්බන්ධ ප්‍රකාශතුරෙන් නිවැරදි ප්‍රකාශයවන්නේ ිත පරිසරතත්වගේ පහම දරුණේ ොහවිට බ දන්න්නවාම මේ පාලිත පරිසරතත්වයටතේ බෝග වගවාේද. නැතන් ආරක්ෂිත ගෘහතතුල බෝග වගගේ. පොටෙක්ට ගරිිකල්ච. ඔද බොහෝ විටමේ අපි පරිසර තත්ව පාලනයක් සදුකන්නව. නැතන් අපි සාමාන්‍යෙන් මේ පස්මාධ්‍යයක වගශේෂත්‍රයක බෝගවාගාකටයුතු කන්නකට දරුණේ. අපිට පරිසර තත්ව පාලනය කරන්න හැකියවක් නෑහ නේදපුති වර්ශාපතනය පාලනය කරන්න සුළඟ පාලනය කරන්න නෑ දේවාගේම අවෂ්නත්තේ පාලනය කරන්න ආලෝකෙ පාලනය කරන්න ඉතින් එතම පාලි කරන්න අපට පුලුවන්ගේ ඒ එකම අනුව නමුත් මේ පාලනය කරන ලද පාරිසරික තත්ත්ව අටත විශේෂෙන්ම ගෘහයක් ඇතුලි කරන්න එකද අපිට මේවා පාලනය කරන්න පුළුවන් සාමාන්‍ය ඔබ ෙවත්ය වග කරන්නොට මේ දේවාල් ඔබට සූරයයාලෝක පාලනය කරන්න හැියාවක් න අලෝක පාලය කරන්න හැකියක් න ඔබට ර්ශ්‍යාව පාලනි කරන්න හැකාවක් නෑ ස්භවික. මාම ශේෂ්‍රයක බූමියක ඉඩමක වගරන්නගොට අපිට බාහිර පාරිසරික සාදකවල බල පෑමි නවයිඉීමට අපිට ආවරණය කරන්නහෙම දාන්න පුළුවන් සමට වර්ශා වැසියආවරණ නසුලම්බාදක යොදල එහම කටයුතු කරන්න පුළුවන් නමුත් අපි මේ ආරක්ෂි ගහක් ඇතුල නෙට්හසක් ඇතුේ නැත්තම් පොිතල් එකක් ඇතුේ නැත්තම්පුත ගි ස එකක්කඇතුලේ හරිතාකාගයක් ඇතුල සිදදු කරන ක්‍රියාවන් බාහිර පරිසරකද අපිට කරන්න බැහැරිසරතත් පාලනය කලලා. බොෝවිට මේ නිර් පාශි වගේ මාධ්‍ය තුළ. ල් ල් ක් ආරක්ෂ ගෘහතතුල බෝග වගගේාවේදී බහෝවිට සිදුවේෙන් ඉතින් පස් රහිත වගේ මාධ්‍යය තුළ ොහබත්තු රොක් පූල් නේ දරුවුණ ඉතින් අප ගාස්සුල් වගේ දේවල්ල නේද අපි දන්නවා කෘතිීම රෝපණ මාධ්‍ය තියෙනවා නේද දරුවුණනි රොක්කූල් ගලාාසුල් වගේ දේවල් අපිදන්නව දරුණ නේද ගල් කොළ යොදාගන්න ඉතින් විද කොහ බත් යොදදාගන්න නේද විද රෝපන මාධ්‍ය ජීවන හරණි කරනද රපන මාධ්‍ය ොදාගන මේ ආරක්ෂි ගහතු වගේ බදුන් තුළ වගේ මළු සිරස් වගේ මලතිවත් තිරස් වගේ මලතින නඒ දුවනේ බදුන් තිනවා මේවා වග කිරීම සිද්ධ කරන ශෂෙන්ම මෙතනිද දරුවනේ පාලිත පරිසර තත්ත්ව කෙලා කිවේ ප්‍රධාන වශයෙන් මේ ආරක්ෂිත ගෘහතුළ දරුවුණේ පාලනය කරනු ලබන පරිසක තත්ව විදි අපිට හඳන් ලදන්න පුළන්දුවේපුතේ බල ආරක්ෂිත ගෘහ තුළ ප්‍රධාන වශයෙන් මේ පාලනය කරන පාරිසරිික සාධකක් විදිට දරුවන බලන්න ආරක්ෂිත ගෘහ තුළ ආලෝකයේ පාලනය කරනව දරුවුණ ඒ වගේ උෂ්නත්වය තෙතමන මිනිමි සාධක දරුවන වාතේ ගෘහ ඇතුරට පාලනය කරන තත්ව විදර දරුවුණේ බොහ විට මේ ආලෝකයේ උෂ්නත්වය තෙතමනය වගේ සාධක වාතය වගේ සාධක පාලනය කරම විශේෂෙන්ම ගෘහයක් තුළ දරුවේ ආලෝකයේ ඔෂ්නත්වය තෙතමනේ වාතය විශේෂෙන්ම මේිගෙනවා මේ වායෝ පරිසර සාධක එක අපිට විශේෂෙන් මේ වායෝ පරිසර සාධක විදි අපි ගත්තොත් මේ විශේෂෙන් අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනි මේක තියද්දී වායෝ පරිසර සාධක ඇතම් වායව පාරිසරික සාධක විදියට අපිට උෂ්නත්වය පර්ෂාපතන සුළඟ ආලෝකය සාපේක්ෂ ආර්ධතාවේ වගේ ඒ වගේවාවායි ගෝලීය පීඩනය මි ට මතකද මේ දේශගුණනික සාධක විදිරත් කතාා කරලතිනවා. පලවනේකේ දී. දේශගුණක සාධක විදියටත් මෙම කතා කර අපි මොනෝද. වර්ෂාපතනයේ සුලගාලෝකේ සාපේක් ෂාර්ධතාව, වයිගෝලිය පීරනේ දං බෝග වගාාවකති ගත්තාම මේ වායව පාරිසරිි සාධක විදිට මෙන මේ තැ ගොලිින් ිට ගන්න පුළ හන්දේ වල්දරෝනේ මි බලන් උෂ්නත්තය සුලග ආලෝකයේ සාපේක් ෂාර්ධතාව මද වලබට මේ ත වයි ගෝලියය. පීඩන ගේදවල්න්නේ දරුණේ අපික් විශේෂමවායෝ පරි සරික සාධක. පාම්සු සාධක දබත් දරුවනේමනවද පාම් සුසාධක විදිහර ගන්න පුළුවන් අපේ පසේ P.Hචචාගේ වි්දු සන්නනායකතාවේ ඊ.EC වගේ දේවල් අපිටම පාම්ශු සාධක විදියට සඳහන් කරන්න පුුව. නි පශුවාගේාවගේද දෙත්න ආරක්ෂි ගහතුල වගාවි. ආරක්ෂිත ගෘහයක්තුළ ප්‍රධන වශයෙන් ආලෝක ෝෂ්නත්තේ තෙතමනින් මේ වාතය වගේ තත්ත්ව සක්සාධක තත්ත් පාලනය කිරීමක් සිදු කරන අවායු තත්ත් පාලනය කිරීමක් සිදු කරනවා දරුණේ අශ්‍ය ප්‍රසස්ත ප්‍රමාණයටව ලබාදීම ප්‍රසස්ත මට්ටමට මේ පවත්වා වගැනීමක් සිදු කරනු ආරක්ෂිත ගෘහතුළ විශේෂයෙන් මේක සඳන් කරන්න අවශය දරුණ ආක්ෂික දරතුකු ගෘහතුල බෝගවගාවේදී හොඳයි දරුණේ එහනං අපි ගියොත් හිපැනට පාලිත පරිසර තත්වයට කට පාලනය කරුලද පරිසරතත්ව මේ පරිසර තත්ව පාලනය කිරීම සොඳ ආරක්ෂිත ගෘහතුල දරුණේ විද උපහංග තියෙනු. උදාහරණයෙක් විට ඇතුළට අපි දන්නවා සම්සාරන්නය විශේෂෙන් අපි දන්නවා සකිවල දන් ක්ෝස් පෑන්තින දරුණණ අපිදන්න සම්සරණ පංකාසක් පිටකර පංකා එක්ෝස් පෑන්තිනම ඇතුළට රත්තුවවාතේ ඉවත් කරන්න ගේ උපංග සවිකර තියනො දරුවුණි හිටස් තිය තර්මල් ලස්ක්‍රීන් තියනෝ ඒ වගේ අපි දන්නවා මේ ආලෝකයේ පාලනය කිරීම සොඳහා මේ වට උපකරන භාවිතා කරලා තියනොව දරුවනි LEDඩ පහන් භාවිතා කරනවා අනේ දාලෝකයේ පාලනය කරන්න වශය බල්බ විල් දාලතියන පහන් යුදල තිනෝ දරුණනිි අරක්ෂිත ගෘහොතුළ තෙතමන සංවේදධක තියනො දරුවුණ බඳන්ුවලට අවශ්‍යය තමනයේ ප්‍රසස්ථ තමනය නැත්පං ඒ තෙතමන සංවේධක මගින් සංවේධනය කිරීම මගත් දරුවනි විශේෂෙන්ම ජල කරාම ක්‍රියාත්ම කවෙලා ජසපාදන පද්තික ක්‍රාත්ම කලලා සවන්ක්‍රියෝ ජල සපිය ලැබෙන. ඒගේ ප්‍රසස්ථ තිතමන බඳදුතුළ තිෙනවාක් කියලා තෙතමන සංවේධ මගේ සංවධන කරට පස්සමකදවෙනි සවයක්‍රිය ජලකරාම වැැීම සිදුව. පරිුරකත්ත පාලගේ අවෂිප සත්තා සාදක ප්‍රස මටමට පත් ගේ සො ටයක න ෂනද පාල ෂ්නත් පාල රීම සොද පාලක පද ෙක්්‍රෝනි විද්‍යාව අදාදල අපි දල පොදා ලත්ත එක් විශේෂයෙන්ම සිද්ධන්ත පාඩන්ගලදි තාාර දේවල් මේ පාලක පද නතන් අපි ක්‍රියාවලි. ලනි සවයංක්‍රිය කරන පදධති ගොඩ නැගීම අයටති. විශේෂෙන්ම මේ සංගරත පු පාල පදේ ියරත පුඩු පාලක පදති ගට කතාකරන වස්තාව දර ශ මේ පාලක පදධති යටතේ අපි කතාගරන දරුණ මේ ආරක්ෂද ගෘහතුල මේ පරිචරතත් පාරිසිරත යත්ත පාන යා ලෝකේ පාලන ඇවග ෂ්නපත්තේ පලන සඳහ මේ විශේෂයෙන්ම පාලක පද්ධති. උෂ්නත්. පාලක පද්ඇති ඒවගේ අපි දන්නවා මේ තතම සංවේදනය සදහ සංවේදක සහිත උපාංග සහිත මේ පද්ධති සස්වංක්‍රියව ක්‍රාත්මකට පද්ධති පිළිබඳදියපතති මේ වගේදී කතාකරම එනම්ම පාරිසක තත්ව ආරක්ෂ ගෘහතුල බෝග වගාවේදී අපිදන්නවා. පාලනය කරලද පරිසක තත්වට ඒේ බෝග වගාව සිදු කරා විශේෂයෙන් ව. එමගින් ගුණාත්මක වහ ප්‍රමාණත්මක ඉහල් අස්වන්නක් ලා ගැනීමට දරුවේ. අවස්ථාව තිය ඉ ආරක්ෂ ගහතු ලි වගන බෝගවාර්ගෙනැත්. ඉදිරිදදි කතාරන්න බාපරොත්තු වන දාල පශ්සතුලද. එනම් පාලිත පරිසරත්වටේ බෝගවගව සම්බන්ධ ප්‍රකාශසාාතුරෙන් නිවැරදි ප්‍රකාශය හන. සෝපරාගක ශාග පොලිතිංගුමන්තුල වග කල නොහැ කේලති නොදරුණනි. බිම කතාවක් අහල හැදරුණ එක වැරදි අපෙන්හන නිවරදි ප්‍රකාශේ. නිර් පාංශ වගාවක වගේාමාධ්‍යය දියරහෝ ගණවෙන්න පුළන් ඔව. අනිවාරෙන් මේක හරි ගනමාධ්‍යතළ හෝ ජලරෝපිත ජලරපන මාධ්‍ය විදියට අපි දන්නව සංසාර්මය වන වගේාමාධ්‍යය තියෙන පෝෂක ද්‍රාවණය සහිත සංසාර්මයේ වනසා සංසාර්මය නෝන වගේාමාධ්‍යතියනොදරුණ. ඉතිං නිවාරෙන්ම මේ නිර් පාංශු වගාපක සොයිල්ල ස්කල්චේක වගේ මාධ්‍යය දියරහෝ ගණවෙන්නඩ පුළුව. අපි පොලිතීන් මළ තුළ. ැක්තුල පොලින් මල්තුල රස් සාතතිර වග මල් තුල. කහබත් තමයි මහි වගේ මාද්‍ය විදයට තුළ දරුණ, අතුල්ලතේ ජීවාානවාර්ණය කරලද කෝබත්තම වගමාධ්‍ය තුළ අතුරල්ලතන් ඒගේ අපිට ජලරපිත වගන්තම විශේෂෙන්ම සලාධ වර්ගේ තුළ වගකනු ලබන දරුවණ අපි දන්නවා නල තුල අපිේ පිවශ නලතුලට මතකයි. අපි වගා කටයතු විශේෂෙන්ම සම්සරණය වන. වගේ මාධ්‍ය බාතුල වග කටයතු සිදුකර දරුණේ පෝෂක මාධ්‍යය සම්සරණය වන වගේ මාධ්‍යය තුළ මේ වගකටයතු සත කරා නිර් පාශ වග මාධ්‍යයක් විට ජල පෝෂක වග වන්සිදු කරනවා දරුණ එහනම් අනිවාරයම මේ නිර් පාංශු වගාවේද නැත්තන් අපි මේ පාලිත පරිසරතත්ටයට බෝග වගගේේදී බහෝ විට නිර් පාශ් වගන ොදාගන්න සොයි ලෙ ල්ික් භාතා කරන්න. පස් සහිත වගගේ මාධ්‍යයක් තුළයි මේ වගටයතු සි කර දරුණන්නේ හනම්. නිර් පාංශ වගාවක වගේමාධදීෙට දියර හෝ ගැන අපට යොදදාගැනීම අනිවාරම් සුදදු කරන්න පල ප අනත්තයතුරට ගිම්බලමු වායෝ පාරිසරතත්ව යාමානය කල නොහැකි කෙනන එක පට්ට පල් බරුවවා අපි මේ උෂ්නත්තය ඒවාගේම ආලෝක ේදේවල් වායෝ පරිසර තත්ව තමයි වැඩිපුරම පාලනය කරනු ලබන්නේ අපි මේ විශේෂයෙන්ම පාලිත පරිසර තත් අරතේ බෝග වගාවේදී. හතරනි උත්තුරේ. නිර්පාංශු අගාාවකදී පෝෂණ මාධ්‍යයේ පH පවත්වා ගැනීම. පිහන්නේ ප පවත්තා ගැනීම ඒEC පවත්තාගෙනයම්මට වඩා වැදගත්තේ. ඉතින් ඇත්තරම මේ නිර් පාංශ වගේ පෝෂක මමාධ්‍යද PH පවත්තා ගැීම සහ EEC පවත්තා ගැන කියන දෙකම වඩාත දගස් අදකෙක්විදට පහඳුන ගේ ල්ලක් ්‍ර සිට කඩක් වි තන් විදදුු සන්ායගතාව පවත්වා ගනීම කියෙනෙක එකහ සමාන වැදගත්කමින් යුක්තයි මේ හතර උත්තුරි සදහනන්ලත නිර් පාංශ වගාරකද පෝෂණ මාධ්‍යයේ PH පවත්තා ගැනීම. පවත්වාගෙනයමට වඩා වැදගත්තය කියන කාරණාව වැරදි මේ දෙකම අපිට පවත්වා ගැනීම වැදගත්වවා PH අගේ හ විද්දුු සන්න අයකතාව පස්සනිි පිළිතුව. පොලිතින් උමගත්වල උෂ්ණත්වේ පාලනය කළ හැකින් නමුත් P පාලනය කළනො හැක එක අමූලික බොරුවක් ඉතින් මේ තුළවායෝ පරිසර තත්ත් අපිට පා වගේම පාංශු පරිසරතත්වත් පාලනය කරන්න අස්ථාවතියනවාම මේ පොලිතින් උමගත්තුල උෂ්නත්තේ පාලනය කරන්න පුළුවන් ඕ ඒ වගේම පHච්චගේ පාලනය කර ොහැකි කෙන කතා වැරදි. අපිට වායු පරිසරක සදා සාධක වගේ මේ අනිකුත් සාධකත් පාලනි කරට අවස්ථාව තියෙනවා මේ විශේෂෙන් ප P.Hච්චගේහ ඊ.EC විදදුස් සන්නායකතාවය කියන සාධක පාලනය කිරීමට පාසු සාධක පාලනය කිරීම දරුණේ. අපිට අවස්ථාවක් තියෙනවා ආරක්ෂිත ගහතුර බා මේ සිදු කරන. නිර් පාශුව ගගේ ේ නත්තන් අපි පාලිත පරිස තත්යටතය වගගේේද. අපිටඒ ව පාලනය කරන්න හැකි අාවක් තිනවා කියල මේ කොස්සන පාඩම ඉගන ර පු විශේෂ කොස්ස පාඩමනේ. ක්ෂ තු ෝග ග සිදුගරන ඒකෙ දල පුතාල එක කරලතිය ඒක නිසාක්කිසිීම ගැටලුවක් නෑ. හරි හනම්. අප නිවර පළතු විද මත තර ගන්න තින රුවුණ න. නිරදි පිළිතුර නිර්ාංශ වගාමාධ්‍ය දීරහෝ ගණවෙන්න පුළුවන් එක තමයි පාලිත පරිසරතප යටටේ ෝග ගාව සම්බන්ධ ප ්‍රකාශසතුරින් නිවරදි ප්‍රකාශේව මීවිදියට ඔගල්ලොන්ට විවරණය කරන්න පුළුවන් දරුවනේ. හයි. එ දරුණ පිළිතුරංක දෙක නිර් පාංශ වගාවක වගාමාධ්‍ය දියරු හෝ ගන වෙන්න පුළුවන් එක නි වැරදි එනම් ඕගොලෝ නිවැදි පිළිතුරට මිනිමයාකාරය කතරයක් පිළිතු පත්්‍රී සඳහන් කරන්න අවශ්‍ය වෙන පිතුර පත්ත්‍ර සඳහන්ු ලතිනාකාරියටය උත්තර තියෙන උපදවල්ටනේ කකටක ගේේ තමත් වැදගත්වන දරුණන්නේ එක සිදදු කරන්න න පිතුරක වැඩිපුර පිතුර සධහන් කරන්නව න දෙක පිතුරු කීපය සහන් කර කරන්න අපිට අවස්ථාව වරන්නේ එක පිළිතුරයි අපි ඒ සදහන් කරඩ නිවැදි පිළිතුර විදිට තෝරගන්ඩ ඕන වරන පහක් ය නනිද වරන පහෙන් නිවැරදි එක පිළිතුරයි ඔබට වඩා ැි සුද න නිරදි පිතුරයි තර ගන්න නනි පිතුරු කහිේ එක ඔබ ගලා තිබොත් තර හ තිබත් වැරදි පපුති එක පිළිතුරයි ඔබ යටින් ඉරි ගහල එහම කරලා ඩොක්් ේර තියන්න හැඒ පිතුර පත්වය පිසුදු තියන්න ඕන පිළිතුර වරණ පහෙන් එක පිළිතුරටයි ඔබ නිවැරදි වරණය විදියට තෝරගන සඳහන් කළ යුතුවන් මේ ආකාරයට සඳහන් කරන්න ව. කතරයකි එයා සඳහන් කරලා තියෙන විදියට පිළිතුරු පත්රී හොඳයි අපි යනවා දහවිනි ප්‍රශ්නයට බලන්න පළතුරු ආස්ත්‍රෘති විජලනයේ දී කැබලි කල පසු දුරුවර්ණුවම වැැක්වීමට යොදා ගන්න ද්‍රව්යක් තමයි ද පුතේ මේක ඉතාම ජනප්‍රියයි සිට්‍රික් ඇසි් එක සිට්‍රික් අම්ේ එකළ බලාල ඇති මේක ඔබට විශේෂයෙන්ම කුඩ ක්‍රිස්ටල් විදි මේ සිට්‍රික් අම්ේ මිරදදි ගන්න පුළුවන් දරුවන විශේෂයෙන්ම මේ ආහාර ද්‍රවී සකරීම ම ද්‍රව ිලද ගන්න පුළන් ස්ථානති නොදරුණ ති පරිරක්ෂ දරවගේ. හාරමාන්තයේේ ආහර නිෂ්පාධන කරන බිීම වර්ග නිෂ්පාදයරනවා අයිස් පැකට් නිෂ්පානය කරනවා නේද. ඉතිං විශේෂෙන් වෙනත් දේවල් නිෂ්පාදනය කරන්න කොට විශේෂයෙන්ම මේ සඳහන් කරන්න ඕනි පලතුරු ආස්්‍රති විජල නේදී විශේෂෙන්ම මීට අමතරු අපිදන්නවා මේ ආහාර සම්බන්ධින් කතා කරන්නට පලතුරු. ශිරප පර්ග තින දරුවේ විශේෂෙන්ම මිත්‍ර පලතුරු බීම වෙන වෙනම පලළතුර වර්ග පැෂන් වලින් සකස් කරනවා දොඩංගොලින් වෙන ේ දරන දොඩන්ගලින් වෙනන පශන් ොලින් ව ඒවාගේම අපිදන්නවා අන්නස් වෙන ඒවාගේම. ඇතු කරල මිශ්‍ර පලතුරු විදියටටත් මේ පලතුරබීම නිෂ්පාදන කන විශෂන්ම කර්මාන්තේද විශෂෙන්ම සිට්‍රක් ම යොදාගන්න දරුව. ඒවාගේම ප්‍රස්්නේට අදාලෝ අපි කිවල් පලතුර ආස්ෘති විජලනේදී කැබලි කරට පස්සේ ඒවා දුරුවරණ වීම වැලක්වීම යදාගන්න දෞව්වයක් වන්න අනිවාරම සිට්‍රික්ම්ලද නැපතල නැටක් කම්ලෙේ බි බෙන්න් සයි මයින පියරන්න ෝඩියම් යි ට්න යින් මේ දරුවනේ අප යොදාගන්නන්නේ පලළතුර ආශතෘති විජලනේද. බි කරාට පස දර්වාර්ම වීම වැලක්වීමටරදාගරන්න ද්‍රව සිිට්‍රි ම්මල එකකලා අපිට හඳුුවන්න පුළන්දරුුණ ම් ප්‍රශ්නන්ක දහයට පිළිතුර දෙක සිට්‍රි කම් හරි ප්‍රශ්නන්කය කොල් හා මේ බලා මෙහි දැක්වෙන භූමියලන් කරන කලා මෝලයන් වනුවී බලන්නපු කලා මෝලය මේ බරන්නකු මෙතන බලන්න මේ සකස් කරලා තියෙනවා බොහෝ විටමි භූමි අලංකරණයේදී දරුවුණ මේ උද්‍යානා අලං කරමයේ සිදු කරන්න භූමි අලංකරණයේ සිදු කරන්න යොදාගන්න අංග තියනෙනව දරුවුණේ මොනවදරුවුණ මේ යත් උදාගන්න අංග දෘඩා අංග යොදාගන්නවා දෘඩාංග යොදාගන්නවා සිමින්ති ඒවාගේ ම නේද. භාවිතයෙන් සකසන ලද දේවල් මොනද සකසන ලද දේවල් ධනු අපි දන්නවා උද්‍යාන බංකු මේ කොන්ක්‍රීටින් පුටු තියෙනනි සිබිති භාවිත කරලා ඒ වගේ අපිට කියන්න පුළුවන් ආච් ආතාව යකඩ යකඩ සිමෙන්ති කොන්ක්‍රීට් අපි මෙිල නින්දාම යකඩ වගේම ලෝහ වර්ග වෙනත් භාවිතා කල් පුටු ආච්. මේ ආකාරයට දරුණේ දෘුඩාංග විදියට අපි හඳුන් වන්නේ සමෙන්න්තියකඩ මේ ලෝහවර්ග කොන්ක්‍රීට් ාවිතෙන් සකසලතියන උද්‍යාන බංකු මේස පුටු ආච් වගේ දේවල් දරුවනේ මේ අපිට සොඳහන් කරන්න පොළහන් මේ දෘඩාංග උද්‍යානයක පාලම් තියනවා දරුවුණේ පාලම් පාලම් සකස් කර තියෙනවා ඒ වගේම ස්වභාවිකෝ නිර්මාණය කලතිනව දිය මේ කෘතිම හදර තින දරුණේ දිය ඇලි දඇලි නිර්මාණය කල්ල තියෙනවා පොකුණු නිර්මාණය කල තියන දිය ඇලි පොකුුණ මෙන්න මේ දේවල් දෘඩාංග තියනව දරුවනේ ගල් අල්ල තිනව විධ ආකාරයට මෙ මේ දවල් ස අපි ප්‍රදවිගත්තුත් සිමෙන්න්ති ෝන්කේට් යඩ ලෝවර්ග භාවිත කල සකසන ලද නිදනුන්ේ දෘඩාංග භාවිත කරල විද ගල් වැලි සසිමෙන්න්ති වගේ දේල් භාවිතා කල සකස්කරලතින ද්‍රාවිතමදරුණේේ උද්‍යානයක ෘුඩාංගවිදියටහ අපිහඳන්ුවාන්. උද්‍යාන බංකු මේස පුටු, ආච් පාලාම් දියලි පෝකුුණුනේ දරුණුම වහලවල් නද ආච් සකස් කරතින හල සකස්කලති න හර තැන්ගල යනකොට මේ වගේ දේවල්. දුඩාංග විදියට හඳුන්න පුළුවන්දරුණනි ද්‍යානයක එකට මොනුව දරුණු මේ උද්‍යානයක රදුද අංගවිදියට අපි හඳුන්න්නේ මේ දෙක පටල ගන්න දරුවී න්න ගොඩක් එල්ස මේක පටල ගන්නපා දරුවුණන මුරුදු අංගමනවද උද්‍යාන ලංකරණයේදී මේ ශාක භාවිතයින් සිදුකරන ලද නිර්මාණ තියනව දරුවේ පඳුරු ඒවගේම මල් පාත්ති ශාකවැටි බෝදරමන්න මේ දේවල් දර්ගුණය මේ ශසාාකභවිතය සිදු කරන ලද නිර්මාණතන විදධ හඩියට ියර් කරලද ශාතියන දරුණ විධ හැඩියට විධ හැඩ ඉස්මතු වන විට නිර්මාණ කරල තිනව සාාක ටොපියර් කරලද ශාක කල ෙනන දරුණය අපි. විශේෂයෙන්ම විශාල ශාක සාමාන්‍ය ප්‍රමාණය ශාක ගෙනල්ල එහිම සංස්ථාපනය කල තිෙන හිටෝලතියෙනවා. තෘුණ පිටි තියවා දරුණේ මුදු අංගවිදියට. ඒ වගේම මේ දෘඩ අංගතුළ පොකුණ තුළ පකුණෝල යොදලයින්න මත්සයනුත් අපි මුදු අංග විදිට හඳුන්ව දරුණි මත්සීන්. පොකුුණුවල ඉන්න මත්සේනුත් අපි සඳහන් කරම මුරදු අංගි දීදරුුණ මස්සන් දංග විදගන්න පුළ පොු මසයනුත් එන ාක භාවිතයෙන් සිදු කරලතෙ නිර්මාණ තරුණු පිටි පඳරු මල් පාත්ති ශාක වැටි බෝධර මේ ජලස පොකුණුවල වෙසෙන මස්සයෙන් අපිට මේ උද්‍යානයක මුරුදු අංග විදියට හඳුන්න පුළන්දරුණේ උද්‍යානක තිෙන මුුදුදංග විීට පටවා හඳුන්න පුළුවන් ඒ වගේම අපි බලම එන බලන්න මේ ඒ ආකාරයට මේ දෘඩ අංග මුරදු අංග මගේ මේ සහට ශාකලරුත් මේ විධ හැ පද කල්ලා යන මේ බලන්නක විද හැඩේට සකස් කර යෙන එන මේක දැක්කන ූමිය අලන් කරන කලා මූලයම කදද දරුවුණනි බලන්නකො මේ බලන්නක මේ මේ බලන් මෙතන බලන් මේ ආකාරයට කෝර්ණ එකක්වක් ඇති නමි එරස මේ බලන්නම වෙනස් රූප යොදා ගන්න බලන්නක වෙනස් කම් යොදා ගන්න මේ බලන්න මෙතන බලන්නක මේ මියම් කිසි රිද්මයක් තියෙනවා රිදම්ම එකක් තියෙනවා මේ බලන්න මේ මේ විදියට කස්රනලද මුදු හෝ දුෘඩාන්ගේකට මේකක් රට වෙනත් අන්ගේය නැවත ඒ අන්ගේයක්. ඉඩසේ නැවත මුොලින් යොදාගත්ත එකක් නැවත විෙනත්ක නැවොත වෙනත්ත එකක් ඒආකාරර මේ බලනොකුම වෙනස්වීමක් වෙනස්වීමේ රටාවක් ඇති කල්ලා තිෙන වෙනස්කම් නිර්මාණය කරලා තියෙනො දරුණී උද්‍යානය තුළ මේ රිදම් එකක් රිද්මයක් ඇති කරලා තියෙනවා ඉතින්ගේ උද්‍යානුකූලව මේ ක්‍රමාණුකූලෝ වෙනස්කමක් ගලායාමට සකස්කිරීම මගින් ද්‍යාන අලන් කරන ස්සිුදු කල ති කාරයක්ක් මෙත බට දකන්නඩ පුුවන් දරුණ. මේකට අපි කියෙනවා මේ කලාමූලයට අපි කෙනවා මුදුවංග සහ ද්‍රඩාංග භාවිතා කරල සිදුකරන කලාමූලයන් දරුණ මේ නිර්මාණය කරලා තියෙන. ඉතින් මේ කලාමූලයට අපි කෙනව අල ද මේ රිත්මයක් නැත්තං රිදම් එකක් කියලා. බලන්නක මේ රිත්්මයානුකූලෝනික රිත්මයකට තමයි මේ කලාමූලයන් යෝදාගන තිරිබානක මෙන්න මේ ආකාරය එකක් එලාට මෙහෙම්. ඉරස මෙතන තවත් මේ රුදුුවංග දුඩාංග භාවිතා කල සකස් කරලා තියෙන නිර්මාණයක්. නැවත මේ බලන්නකෝ මේ ආකාරය නිර්මාණයක් නැවතයිට කලින් තිබ්බ එක. ආය වෙනස් වෙනවා ම ආයබලකබේ වෙනස්කම් යොදාගෙන ති ආකාරය දරුවුණ මුදුවන්ග සහ දුඩාංග හෝම් දුඩාංග යොදාගෙනති ආකාරය මේ වෙනස්කම් ඇති කරන්න. ඉතින් මෙතන රිත්මයානුකූල බවක් තියවාදරුණේ රිත්්මයානුකූල භවයක් රිත්මයක් උද්‍යානයකට ඇති කරල දීලා තියනවා මෙත කලා මූලෙ වෙන්නේ රිත්්මයක් ඇතිකිරීම ඇත්තං රිත්මයානු කූල වක් ඇතිකන්නවා අදරුණේ. අපි බලන්න එකරිකට වෙනස් කලාමූලයන් මේ ආකාරයට උද්‍යානයක් තුර නිර්මාණය කිරීම මගින් උද්‍යානය තුළ මේ වෙනස්කම් ඇතිකිරීමට හේතු වෙ තියෙන. ඉතික විශේෂයෙන්ම සඳහන් කර ඕනි දරුණ හ මෙතන මේ දැක්වෙන භූමියලං කරනේ කලාමූලේ වෙන්නේ රිද්මියයයි දරුණනි මෙතන සමතුලිත බවක් පෙන්න්න හැනි දරුවනි. ඒවාගේ අන්‍යෝන්නේ සමානුපාතියක් පෙන් යන්න එනි එකන් දෙපැ මේ පත්ේ තියනෙක් තියෙනවට දැන් අ්‍යෝවන සමානුපාතයක් ක පොමතන් බලන මේ පැත්තෙත්. මේ මිකිම දැන්න්න ඕනේ සමානු පාතයක් වගේ ගන්නක මේ මේ පැත්තිත් ගෝලයක් මේ පැත්ති විශාල ගෝලයක් මේ පැත්ති කුඩා ගෝලයක් මේ පැත්තිත් ඒවාගේම කුඩා ගොල මේ පැත්ත කතිර න දේවාගේ ඒම මේ ක්‍රමාණුකූලෝ යන එකත් නම් අපි කියන්න පුලන් අනඕන්න සමානු පාතයයක් පන්න නොකර අපි දෙපැත්ත සමානයි මේ පත්තෙත් දිගලටම අත් බලන කර මේ පැත්තෙත් දිගටම බෝලතියවන ඒවාගේම ගෝල මේ පැත්තෙත් තිය මේ පැත්ෙත් ඒවාගේම ගෝලතියන එකම වගේ එක ප්‍රමාණට එක රේ කේතු දර්ශක තෙනනවා හැ පැතත් එකම වගේ කේතු දරශාක මේ පැත්තත් එකම වර්ගේ විලෝෂාක නම් එකම ප්‍රමාණට අර පැත්තෙත් එකම ප්‍රමාණයටට කක්පාතු කළ ඒවගේම විෝෂාක ඒ වගේ අපිට කියන්න පුළුවන් අන්න න සමානු පාති බව ඒකීය භාවේ විධත්වය ඩයිව සිටයක වෙනස්කම්යෝදා ගැනීමම් ඊට පදා අපිටි මෙතන කියන තිෙන් දරුණ මේ බලන්න මෙතන රිද්මයක් පෙන්නුම් කරන්න කලා මෝලයන්ගේ එ අන්දරුවුණේ මතක තියාගන්න. මේ දක්වන බූමිය ලං කරන කලා මලේ වෙන්නේ රිද්මය පස්සනි පිළිතුරෙට පාර කරන්න පුබ රිදම්මක කලා මුලෙම කදරන රිද්මය රිදම්ම එකයි එහි කලා මූලේ හරි ඉළඟට පියයනාව තවත් වටිනා පරීක්ෂණ කිහිපයක් සිදු කරන ආකාරයගෙන දැනගන්න විශේෂයෙන් මොබ දන්නවා ලංකාවේ ගවපාලන සිද්ුවනි කිරි නිෂ්පාදනය අරමුණ කොට ගැ දරුවනේ ඒවගේ මොි දන්නවා ලංකාවේ කිරි ගොවියන් න්නවා මේ විශේෂයෙන්ම කිරි ගොවියන් කෙළ හඳන්නන දරුවනේ දෙනුන්ගෙන් දොවාගන්න කිරි එකතු කරලා එකරි එකතු කරීම මධ්‍යස්ථානූරලට ලබා දෙන්නේ කිරි ගොවියන් මගේ. ඉතිංනාගරිකෝ අර්ධනාගරිකෝ වගේම බොහෝ විට ග්‍රාමීව දරුවුණනේ විශේෂයෙන්ම මේ එල ගවපාලනය සහ මී ගවපාලනය සිදුවෙනවා මේ කිරි එකතු කර ගැනීම සොඳහා. ඇතින් අපි රට මේ විශේෂෙන්ම කිරිගොවියන් මේ ගවපාලනය සිදු කරන්නේ කිරි නිෂ්පාදනය අරමුණු කොටග. ඉතින් ඒ සඳහා කිරිගොවියන් විසින් මේ ගුණාත්මක දෙනුන් විශේෂයෙන්ම අපි දන්නවා විශේෂෙන්ම ඉන්දියනු විශේෂ, උසස් ගුණාත්මක ලක්ෂෙන සහිත යුරෝපීය ගවවි ප්‍රීශයන්. ජර්සි සහිවාල්වැෙන් නිනේ දරුවුණේ ගෞ විශේෂ භාවිතා කල වැඩි කිරි නිෂ්පාදනයක් ලබාදන දෙවුන් දෙනුන් ඇති කිරීම සිදුකනු ලබන. ඉතින් මේ දෙනුන්ගෙන් දොවාගන්න කිරිදරුවන විශේෂයෙන්ම කිරි ගවියන් විසින් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වට රැගෙන යනු. ඒ යුතු කිරීමේ මධ්‍යස්ථාන වලද විවිධ කිරියාස්සිද නිෂ්පාදන කරන්න කර්මාන්ත මගින් ආයත්්‍රන මගින් එකරි මිදී ගැීම සිදුකන උදාහනයක් අදර ලංකා විසි යිසි ආයතන ඒගේ නෙස්්‍රේ ලංකා එතනේ ද ඒවාගේ අපි මේල්කොය එක තියෙනවා. ඉතින් මේ විවිධ කිරියාසිත නිෂ්පාදන කිරීමේ ප්‍රධානතම අමුදරාවයක් ව, රෝමේල්ක් නැතන් අම කිර කියනක. ඉතින් බොහෝවිට මේ ආයතන නිෂ්පාදනය කරන ආයතන ත තමන් සතු ෆාම්මලින් විශේෂෙන් තමන් සතු විශේෂයෙන්ම ගවයන් විශාල පරිමාණයෙන් යොදාගෙන සිදුකරන මේ ගවපාලනයේ සිදුකරනු ලබ ෆාම්තියනව ලංකාේ හනක්විදට අපට හලා හඳුන්න්න පුලන් අබේ ාමික තියන එකක් නේදනුවරලේ ප්‍රදේශයවාගේම මේ විවිධ ආයතන වට ආයතන සතුව ෆාම්මලිනුත් ඒ යයේ සායතන සතු ගොයිපොල්ල එන්න දෙැු ගෙනුත් කිරි දවා ගන්න එකත් ප්‍රමාණවත් නොන වෙනකොට මේ කිරි ගොවීන්ගෙන් කිරි මිරදී ගැීම සිදුකරනවා දරුවුණේ විශේයෙන්ම ලංකාව පුරහම කිර එකතු කර මේ මධ්‍යස්ථානතිය නොයිති විශේෂයෙන්ම ලංකාව ස්ති කලාපොල නේදරුවුණ ඉතින් ඒ විශේෂයෙන්ම ියලි කලාපේ ේ උදුරු පැඳ පලාත පො අරුව. අන්රවාධ පරවාගේ දිස්ත්‍රිකොලවගේම වයම පලාතෙත් ලංකාව වීද පළාත්වොල මේ කිරි ගොවියන් මේ කිරි ගවයන් ඇති කිරීම සිදු කන්නා දරුවුණේ එලගවයන් වගේ මීගවයන් එති මේ විශේෂෙන්ම එළගවයන්ගගේ ලබාගන්න මේේ එලකිරි. විශේෂෙන්ම කි එකතුකිරීම මධ්‍යස්ථානතුොලට ගෙනෙත්චට පස්සේ මේ කිරි එකකිරීම මධ්‍යස්ථානවලද කිරවල මෙල තීරය කිරීම සඳහහා පරීක්ෂ පත් ප ෙට කලාිව කියවන අදරු විේෂම කිරවල මද ප්‍රතිශය කිරවල විිෂ් ගුත්තය අපිගෙනවා මේදනෝන. ගණද්‍ර්‍ය ප්‍රමාණය කිරිවල වලඩඟ අප කියෙනවා මුළු ගනද්‍රාවී ප්‍රමාණය නද කිරිවල ආම්ලිකතාව වනවේ කිරි සඳහා විධ පරීක්ෂ සිදු කනු ලබව දරුණ කිරිවල ගුණාත්මක භාවය සඳා ඉතින් ඇති විශේෂයෙන්ම කිරිවල මිල තරණිරගැනීම සඳහත් තීරණ කිරීම සොඳහත් දරුවුණ මේ පරීක්ෂණ භාවිතයට ගන්න ත් ඒක විශේෂෙන්ම මේ ඒකයටතේද අපිට අදාලේ පාඩම් මේක ෙදී ඒටික අද්‍යනය කරනීම තාමත්ම වැදගත්වන මෙත නද විශේ. පරීක්ෂණ සිදුකරනවා දරුවනනි අපි දන්නවා විශේෂෙන් ලෙක්ටෝමටර පරික්ෂාව සිද වනවා ඒවාගේ ගගේබ පරිීක්ෂාව සිදියන දරුවන්නේ ිට්‍ර මිට්‍ර පටාන්ක ලබාගෙන සිදුරන පරිීක්ෂණ තියෙනවා ති අපි බලමු ප්‍රටේමන ද හන්න කියන අපින් අහන්නේ ලෙක්ටෝමටරයේහ බට්‍රමීටරයේ භාවිතයෙන් මනිවු ලබන පරාමිතයන් ැිදන්නවා නිවාරෙන්ම ලෙක්ටෝමීටරේ මගින් අන් දරුවනල් ලක්ටෝමීටර පරිීක්ෂාව මගින් අපිදන්නවා දරුවනේ විශේෂයෙන්ම බලමු අපි දන්න අනිවාරයම ොක්ද සිකරන ඒවගේම බිය් ්‍රමීටේ මගේ අපිට මතකයි කිරවල ඩගු මේද ප්‍රතිශ්‍යයයි දරුවනේ අපි ගනය කරන්නේ ඒවගේ ලක්ට මීටරේ මගේ අප යින කිරව විශෂ් ගුත්ේය දන්ම ද ම මේක දන්න. එනම් කිරිවල ආම්ලිතාව හා විෂ්ට ගුෘත්යකන පිළිතුර වැරදි. මොද කිවල ලක්ට මීට්‍රේීමගේ ආම්මිකතාවේනීමේ යින්න බියට්‍රෝමීටරේ මගින් මයින් අපිදන්නවා කිරිවල මේද ප්‍රතිශතයයේ මද ප්‍රමාණය වගේ ලැක්ට මීටරේ මයින් අපිදන්නවා කිරවල විෂ්ට ගුරත්වය එන පලන පිළිතුර වැදි පලන පිළිතුර ැන කිරවල ආම්මිතාව හා විෂ් ගුත්තයකන පිතුර වැරදි දෙන පිළිතුර. period විष් ද ප්‍රමාණය පළතුරත් වැදදි मකද ්‍ර මට පට න් ගන්න බට මතකයි කිරීවල मेද ප්‍රති ශतेය සීම गබ ක්‍රමී පීक्षाාව සිදු करනවා අප ඒවාගේම කිරිවල විෂෂ් ගते ේද ප්‍රසතය උත්රඇත් යෙන අපි අනි පිළිතට කිවල ේද प्र්‍රतिශතය වැදදි लेෙक्टोමීट්‍ර मेද පසते नेෙවෙ ඒවගේම ගමේ දනවන ගනදාව ප්‍රමාණ වේ බිය්‍රමීටයේ ඒවගේම කිරිවල මේද ප සතේ ෙවෙ ලෙක්ට මිටරයෙන් අතිමුත්තරය තියන්නේ ියට්‍රමිටයෙන් මිතා නව නත නිවරද පිටරන්න ලටමීටරේ මගින් කිරවල විශිෂ්ට ගුරුත්වය ලටමීටරේ මගින් කිරිවල විශිෂ්ට ගුරුත්වය ඒ වගේ ලක්ටමිටේ මගින් කිරිවල විිෂ්ටකුරුත්වය බිය්‍රමීටරේ මගින් මේද ප්‍රති සතුය න ල ස් ප්‍රශ්න පිරතුර නිවද පිරිතු බ ර බ ප ස ත ති බ නිෙද පිරතුර නස්ට නිවදි වරන තු බලන් ඔබේ පිතුර නිවරදි ෙර ඔ. මිට හා බ්‍රමට්‍ර භවිත මන් ලෙක්ට්‍රමට්‍ර විතයෙන්මන අපි කිරිවල විිෂ්ට ගුරත්වය ඒවාගේම බියු්‍රමීට්‍රේ මගින් කිවල මේද ප්‍රමාණයයි පිළිබඳවයි අප මැ ගැනීම සිදුවන්නේ කිරිවල මේේද ප්‍රසයදුත මැගනීම සිදු කරන්න අපි යනවා දහතුන්ගෙන ප්‍රශ්ටිීයට හොඳ ව්‍යවසායකෙක් ගැනහන්නේ ව්‍යවසායකත්ේ ඒකක් ගැහනි ව්‍යවසායක ස ලක්ෂණහන් අදානම ාරගන්න කැමති ව්‍යසායිකෙක් නේද. ඒවගේම සාර්ථකත්තේද වගේ ම අසාර්ථකත්තයේ දීම අසාර්ථකත්යක දී කිසිගෙනකට දොස් පවරන්න නැහැ. නද. ඉතින් ඒදීත් වැරද්ද තමාගේ බව සලකන්නේ අන්නයට දොස් පවරන්න නැහැ. අබියෝග භාරගන්න කැමති පුද්ගලෙක් අවදානම් දරන්නේෙක් නව අදහස්තියන කෙනෙක් නව සොයාගැනීමම් නව ස්පාදනලට කැමති නව සොයාගැනම් නවා අදහස්සයිත. අල වෙනස් වෙන්න කැමති වෙනස්වීම කැමති පුද්ගලෙක් ව්‍යවසායකෙක් යන්නේ ව්‍යවසසායකත්ත ලක්ෂණගෙන අපි දන්නවා ඉගැකට තිනවා අවසන්න එකකය ව්‍යවසායකත්ව පාඩම තික් නිසා විශේෂයෙන් වනය දරුවනේ. ඒවගේම අනුන්ට දොස් පවරන්නේ සාර්ථකත්තයේද වගේම සාර්ථක දෙේකදී මේ දෙකටම තමන් කියලා කරන කෙනෙක් නැතුව අනුන්ට දොස් පාරන්නේයන්න අට දොස් පවරන්න හැ අවධානමක් බාරගන්නවා. ශාල අආධනමක් භාරගණයි විසායකයෙක් තමන්ගේ ව්‍යාපාර අදහසක් ව්‍යාපාර අවස්ථාවක් වට පත්කරගඩ කටයුතු කරන්න හැමවෙලේම සර්ව සුභවාදී පුද්ගලය සරු සභවාදී පුද්ගලේ වෙනස් වෙන්න කැමති අලුත් අදහස් තියෙන නවනිර්මාණ නව අදහ නව නිෂ්පාදන බවට පත්කරගන්න පුළුවන් නව අදහස් අලුත් අදහස්තියෙන කෙනෙක් වෙනස් වෙන්න කැමතිෙනෙක් විවාසායකත්ව ලක්ෂණගෙන අපි අදන්නව අ කතා කල තියන දෙන අපි බලම මොක්ද ප්‍රශ්ටිෙන් හන කියර හොඳ විවවාසායකෙක් බලු පලිනි පිළිතුර. සෑමවිටම වැඩට කැපවින අතර තර ැනීමේද නොනමෙනු ඇත නොනැමෙනු සු යෝ කෙින්ම් තරණ ගන්න පුලුවන් හැකියාවක් විවවාසායක රති නක පොඩක් කියෙන බල අනිතිවත් බලමු. සොයං විශවාසය ඇතිනමුත් තීරණ ගැනීමේද අනුන් මතරදා පවතිනවා නේ. සොයං විශවාසය තියෙන මනවත් තියන ගැනීමේද අනන්මතරදාා පවතිෑ. රජ තර ගන්න නෙක් සාසයක කියැන හොඳද විසායක් එකයි. සෑමවිටම නම්මශීලී නමුොත් ස්වාදීනය න සෑමවිටම නම්මශීලී කියැනෙ හැමවෙලීම නැහැ. ස්වාදීන තිීන ගන නොත් හැමවෙලාම නම්මශීලී කියනක ගැන අපිට ඒ උත්තර වරද ත්තරක් දර ගන්න බෑ ොනමනස්ුුව අතර අරමුණු ලගාකර ගැනීමට සැලකිලිමත්වී නොනැමන්න සුලුයි. ඉතිං ඇතන ඒකත් අපිට ඒ මේ ගත් ගති ලක්ෂණයක් කියලා කියන්න බැහැනේද. යාු වරදද තමාගේ වැරදක් කියල්ල පිළිගන්න. වෙනස් වවෙන්න කැ තිීන් තු ලිටම මෙතෙද කියන්න බෑ මේ නොැමසුුව නක් ගෙනන එක වැරදි. සෑම විටම තත්වයන් අවබෝධ කරගන්නආතර තීරණ ගැනීමට පෙර අන්නයන් සම සාච්ා කලයි කියෙක පිබඳ අපිට කියන්න බෑ. අපි මේ පාඩන්ගොල් දිගෙන ත් පුහොවිට මේ තීරණ ගැනීමේ දී. අවධානමක් බාරගන්න අවිවස අයකෙක්. අවධානමක් දරමින් තමයි මේ තීරණ ගන්න. ට උත්තසිදු කන්නනවාද කියනක සම්බන්ධය. ඉතින් ඒ පිළිබඳ අපි දන්නවාම උපතිම්ම ගෙනක් නෙවේ උපතින්ම පමණක් නඒකක් නෙව උපත ත් මේේදේවලවා නමුත් අදකීමම් සමග අදකීම් එකක තමයි ව්‍යවසායකයකුගේ ව්‍යවසායකත්ව කුසලතා වරදනීම සිද්ධවෙන් ඉතින් අපි ලංකායි ප්‍රධාන විවසායකය ගැන කතාකරොත් අපට විශේෂයෙන්ම හඳුන්නන්න පුළලන් ව්‍යවසායකු මේ ආකාරයට. මේ චර්ථකත්වයට පත්වෙ චාර්තන වගේ අවියෝසායකන්ව නම් අපි විශේෂයෙන්ම කලින් විශේෂෙන්ම පාඩංවොලද ගේවර පාඩවොල දදුලපුතාලත්තෙක් දර්ගෝයෙන් සාකච්චා කලතයෙන් නිශසා කලින් පාඩංගොලද අපි මෙතරරි ීර්ගවයෙන් සාකච්ච කරන්න බලාපොත්වන මේ ප්‍රශ්ටා දාල පිතුරයි අපි බලාපොරොත්තුවෙන්. ඉන් මේ පාඩ මේ ඒකට මේකේ දීර්ග වයෙන් සාකච්ච කලතියන අපි ගේවර පාඩංවොට කියලා බලන්න පුළන් ගේවර ලයිු පාඩං වල විශේෂයෙන්ම ගේවර සජී පන්ති ගේව දරුවන් වෙන ම් පාත්තුම සජී පන්තිව වේ පාඩම් ඔබට ය YouTube channelන හරහා බල පුළන් යුේ හරහා බලන්න පුලන් අප මේ ලයිු කාස සිති ඒවාගේද මේ පඩක්ගොට ඔගොලන්ට නැවත කතා රගන්න පුළ ආවරය කරගන්න පුළන් ීර්ග වශයෙන් විසායකව ලකායි දාහන් රක ලංකා දියුණ ලතින වියශයකව ගොලන්ගේ මේ කුලතා කහමද වර්ධනය කරගත්තේ මේ ඒවා උදාහරරගන දීර්ග වශයෙන් පැය හමාරක. පමණ සාචාතිය දරුව ොලන්ට නරබන්න පුළුවන් ඉති මත ද ි කා පි ුැ පිර තර ගන්ුව න පලිමන පිර බලම ෑම විට වැඩටැප ත තරණ ගැනීමේද නොව ව ු තර ගැනීමේද නොලස ු රජ ීර ගන්නවා එකක විශේෂ කාරණාවක් ඇද අපි සඳහන් කරන්න පුුවන් එන දහතුන් එනි ප්‍රශ්නයට පිළිතුර එක එනං. හොඳ වීම සායකයෙක් දරුවනී. සෑමවිටම වැඩටයුතු වැඩට කැපවින් අතර තීරණ ගැනීමේදී නොනැමෙන සුළුවෙනවා එනම් දහතුනට පිළිතුරුවන්ක එක්ක. අපි අනවා පස්්නංක දාහතරට. රැක්කවීම සඳහා බිත්තර තේීමේදී තේරීමේ දී සලකා බැලියුතු අභ්‍යන්තර ලක්ෂණයක් වන්නේ අන්න බලන්න දුවේ පුතේ. මෙන්න බිත්තර ගැන පාඩමට ඇවිල්ල තින විශේෂෙන්ම අටවනක කියය දරුවනේ මේ සත්ව නිෂ්පාදන ගැන කතා කරනකොට අප අපිට කතා නොකරම ඉන්ඩ බැරි බාතෘකාවක් තමයි දරුණේ. බිත්තර අපි ගුණාත්ම කුකළලුණන අමස් නි්පාදනය ගැ කතා කරල තින බයිල්ලර කුල් මස් නිෂ්පානය වගේ මදයපති මේ කිරි. නිශ්ාදන මේ කිීවලට අදාල් අපි කලින් ප්‍රශ්නේද කතාකරා මේ කිවල සිදු කරන පට ෆෝර්ම් ටෙස්් එක නැත්තන් කිරියකතුකිරීම අධ්‍යස්ථානොල මේ කිරිවල ලතිරණ කිරීමේදී පීක්ෂණ පවත්න කියල කතාකර ට අදාල පික්ෂටිකත්දල පුතාල නිවැරදිව අවබෝධාත්මක සිදු කරාකාය පිමඳද දැනුක් අශ්‍යනාවට විවාාගේදීමේ ඕනම ප්‍රශ්යකර පිළිතුර ගලපල ියනකට දියපුතේ එඒනම් විශේෂෙන් මතකතයාගන්න ඉතාමත්ම අඩු මුදලකට ලබාගන්නතෙේ තාමත් හොඳ පෝටීන් ප්‍රභයක්ක් තමයි ිතර කියලාගය. කරනකාලෙම පුපියල් දහටත් ිතර තිබුණ දැන් නේද විිත්තරව ිල ්‍රග්‍රී හල හිහලතින් මහිතන් දන් ුපියල් හටත්ට වැඩි බිත්තරයයා ඉතින් එහම බැලුවත් දැන්තියන ිලත් එක ගත්තත් බැලුවත් අනිකොත් පෝටීන් ප්‍රබෝහ සසන්ධනාත්මක බැලුවත් දරුවනේ දැනට අපිට වෙළඳපොලේ ඉතාමත්ම අඩුමිලට ලබාගන්න තියෙන ඉතාමත්ම ඉහළම පෝටීන් ප්‍රභවයක්. හොඳ ප්‍රටීන් ප්‍රබියෝක් වඩාත් ගුණාත්ම පෝටීන් ප්‍රියක් ඉදට බිත්තර හඳුවන්න පුළන් අපිදන්නවා බිත්තර ගත්තාම නිවසර රැගෙන බිත්තර අපිට අදන්නවා බිත්තර කියන්නේ ඇත්තරම බිත්තර කිරි මස්මාලුකේ ව කල්තබාගැනීම නොහැකි ආහාරදා විතටය පිහඳුන්නන් එති මේ බිතර වැඩි කල්තියාගන්න හැකිියක් මේ අපි දැ ෙදර පිදජගගේ කියරල දාලා නේදරුණේ දව හක්වත් ිතර දහයක් ෙද තියාගන ඉක්පමිකකාලා ඉවර කරනන ගෙදර එසා අපි මේ ඒ තත්ව යටටතේ සතිකිහිපයක් විතර වගේ උන්න සතියක් කමර දෙක් වගේ තියාගන්න පුළන් ඊටඩ කල් අපි විතර ගඩා කල තියාගන්න හැකයවක් නැහැ. ඉති ඒක නිසාපුතේ මෙන මේ බිත්තරාස්විත නිෂ්පාදනවලද පි තාමත්ම වැගත්. ද්‍රවයක් විදි මේ බිත්තර ගොල පරිලක්ෂණ ක්‍රමයක් විදිට. මේ බිත්තර පවඩ නිෂපානය සඳහන් කරන්න පුළුවන්දරුණේ. විශෂ බේකරිකර්මාන්තයේද හාර නිෂ්පාන කරමාන්තයේද. රසකැවිලි කර්මාන්තයේද මේ බිත්තර පෞඩර් භාවිතා කරන්න යොද අගැීම සිදුකරන දරුණේ විශේෂණය සඳහන් කරන්න ඕනේ. මේ බිත්තර පෞඩර් නිිෂ්පාදයේ දී. Bi ති රික්ෂ කර ත රි ක්ෂණර හ ෂ් ර . ති ර ත ෂ . විිතර සුදමදේමගේ ිතර පවලු නිෂපානකන්න හමද මගේ බිතර පවලු ශ්ාදනිකරන. ඒවාගේ හමද හුදු මදේ ිශ්්‍රනයක්ක් විදිට බිතර පවර නිෂ්පාදනිසුදු කනති ඒ එකත් විශේෂයෙන් සඳහ කන්න බිත්තර ගත්තාහ දරුණේ ගුණාත්ම ිත්තර තෝරාගැනීමේදී අපි විශෂයෙන්ම වැැගත්තනමයිටේ පිරිසුදු සභහවේ බිත්තරේ බර බිත්තරේ හැඩ දර්ශය. නේත් දරුණේ ඒ වගේම අපිට සඳහන් කරන්න පුුවන් බිඳීම් පළදුවීම වගේ දේවල් බිත්තරය පිරිසුදු බව නේ දෙතින් මේ බලන්න ඒ වගේම මෙතන රැක්කවීම සොඳහා බිත්තර තේරීමේ ද සලකා බැලියතු අභ්‍ය අන්තර ලක්ෂණයක් අහනෝ දරුවුණේ. අභ්‍යන්තර ලක්ෂණයක් අහන්නේ මේ විත්තර කටුවේ වයිනයේ ටෙක්ටයක කියන කටුවේ වයිනය කියන බාහිර ලක්ෂණයා. බිඳීම පළදවීම් කියන පුතේ බාහිරලක්ෂ බිදීම් පලුඳදුවීමමවිට බාහිරෙන් රීක්‍ෂණ කරන්න පුළුව ගේ ිත්තরে පිරිසතු mengatakanත් හ ක්ෂ ිතර යපදාවේ යනවාද ර ජම්ාල ේදව දහරකට ිත්තර අපි න බිතරටම පදාවව කුල් පපදාවවේ මට ැවරල නස්ථාවන විිතර රගෙන අපි කැමතිනම පපදාව විච ග සහර වල්ල තම විස සහිතය සමහර මාරන්ික වෙස සහිත වන්න පුල. එනිසා බිත්තර බිත්තර පයෝජ ල ිත ලින් හද න ප්‍රදජග ත ගන්නකට හද ෑන කවදවත් ිතර හදන්න පවිත ගදයන ගොටන ඉඩ පස්සේ. පුළුවන් විත්තර හොඳින් සබන්දා ල පිරිසුදු කරලා සෝදදා ගන්න පුළුවන් යාය අ පද්‍රාව ීවත්ව වන යිවිදියට අරගන තමයි අප බිත්තර අවශ්‍ය හාර සකස්කිරීම සඳ ඒ යොදාගැීම සිදධ කරන තිෙන් සෞඛ්‍ය රක්ෂි පිළිවෙ හිදිය අපට සඳහන් කළන්න වෙනවා ඒකාරණ බිත්ත තෝර ගැනීම දන මෙතන අපෙන් අහන්නේ මේ රැක්කවීම සඳහා දරුවනේ පැටවුන් බිහි කර ගැනීම සොඳ. බිත්තර රක්කවනවා. එ අපිට මේේ ිතරක්වන ඉංකවබටස් ක නඔ හලතන බිත්තරක්වුණන ැනීමක්ත් නේද. එනම් රැක්කවීම සඳහා බිත්තර තේරීමේදී සලකා බැලියතු අභ්‍යන්තර සාධකයක් වෙන්නේ බිත්තරේ කටුවේ ටෙක්ස්ට ඇක වයින්නේ කිය අල්ල බලන්නොට කටුවේ දැන්න සොභාවනය අපිට ඉතින් ඒක බාහිර ලක්ෂණයක්. බිදීම පලදුවීම් ිතරල් ලකින්නදති වනන් ඒකත් අපිට බාහිර ලක්ෂයක් විදියටටයි හඳු ගන්න පුළුවන් වෙන. ඒවගේම හැඩ දර්ශකය කියනකත් බාහිර ලක්ෂණ බිත්තරේ හැඩ දර්ශකයේ. ද ඒවගේම බිත්තරේ පිරිසුදු බවකින එකත් බාර ලක්ෂණ දරවනම් වාත අවකාශය ප්‍රමාණය තමයි රැක්කවීම සඳ භිත්ත තේරීමදී සලකාබැලිය ුතු අභි අන්තර ලක්ෂණයක් විදිට අපිට සඳහන් කරන්න පුළුවන්ුවන් එනම් පිළිතුරුවන්ක තුන වාත අවකාශය ප්‍රමාණය තුරුවන්ක තුනයි නිවැරදි පිළිතුර විදිට ගත් දැබි ලක්ෂණ අපි අදියන කකිරම් සොදා්‍යන්තර් ලක්ෂණන රීක්ෂණය සොදාපිට ඔබ දන්නවා කැඩලීන් උපකරණය භාවිතා කරන්න පුුවන් එ කැන්ඩලීන් උපකරණ ෙනැත් මෙතන දික් දලකතාලට මතක් කරග්ඩ අවස්ථාවක්ක දිනම මේ උදා කර දෙන්න පහම කැමති කැන්ඩලින් උපරණය ගැත් ඉතා හොඳින් අවබෝධ කරගන්න දරුණ මේ අභ්‍යන්තර්ලක්ෂණ දනා ගැනීම සඳහ පිටේ බිත්තරයක මේ කැඩලීන් උපකරණයක් ාවික කරන්න පුුවන් කැඩලින් උපරණ ගැත් ඉතා හොද අදන ක තියාගන්න මෙ වර විභාගට ප්‍රශ්යක් අහන්න පුලුවන් අනිවරය මේ මතති ග ද කැරමලී කරනේදී කැරමල්වල අවසාන වර්ණයට රජෝම බලපාන සාධකයවින් කැරමලී කරණයට අදාලව ගත්තොත් දරුවී මී බලන් ස ජලවිච්චේදනය කැරමලාන් කැරමලීන් හිවමීන් බවට පත්වෙනවා බලන් සු බලන්නක ආම්ලික හෝ විජලන තත්ත්වය අයට තේ සුකරෝස් සුකරෝස් බල ජලවිච්චේදනයෙන් කැරමලාන්. මෙන්න මෙතන වර්ණ විභර්යාසය ආරම්භවන අවස්ථාව. මේ අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව තමයි දරුවන කැරමලී කරනේ දී වර්ණ විපර්යාසය. ආරම්භ වන අවස්ථාව. මෙන මේ අවස්ථාවතමා කැරමලීන් කැන රන්වන් දුඹුරු පැහැය. රන්ව දුබුරු පැහැයි. මෙන්න හිවමීන් කියන තද පැහැති තද පැහැති සංකීර්ණයක් සාකස්්‍යයනව දරුවනේ නිම්මාානය වෙන එ නම් බලන්න සුකරෝස් මගින් බලන්න පුතේ මේ විශේෂයෙන්ම විජලන තත්ත්වයට තේදී. එකගැනි සීනිවලින් ජලය ඉවත්වීමෙන් සීනිියන් වලින් ජලය ඉවත්වීම මකින්දරුවුණනේ මේ ක්ෂ්ණත්තේ වැඩි වෙනු රත් කරන කොට දන්නවාදේ කැරමලීකරණ එක අපි හල නො දන්න එතකොට මේකදී සු්‍රෝස්ම මේ බලන්න ජල විච්චේදනයෙන් කැරමලාන් කිය අවස්ථාවට පත්වනවා කැරමලාන් කියනෙ වර්ණවිපාරසේ ආරම්භෝ අවස්ථාව ඉටස තවදුරටත් රත් කරනකොට කරමලාන් කැරමලීන් බවට පත්තිවා. මෙ මේ කැරමලයිෙන් කියන අපිගෙනවා මේ රන්වන් දු මුරු පැහය දරුවුණනි. රන්වන්දු මුරු පැහැ මේ කැරමලින් සසිී උනුකරන්න අම්මලගේ වල්ල අවශ්‍යයමනුවනද පැන්ගේේ කද නේද ඉතින් විධ හාර හදනකොට රස කැවිලි වර්ගනේද කේෙක් කදනකොට මේ සීනි ියුුණු කරනවා අනේ කට උුණු කරල මේ පැනිිපල් හදාගන නියම ානට මේ කැරමලි කරන සිදු කරටත්ව රන්වන්දු මුරු පැහේ එක තවදුරටත් තද තද්ද පැහැති සංයෝගයක් වන හිෙවමීන් බවට පත්්‍යන දරුවනේ සීනිිය අනෝලින් ජලය ඉවත්තීමනි සසා. තිහෙනම් මේකද අපිට කැරමලී කරණයදී මේ කැරමල්වල අවසානවර්ණයට රජෝ බලපානන්නේ මේද ප්‍රමාණය නෙවෙයි ෆොලිෆීනෝලෙන් සයිමනවේ ක්සිජන් ප්‍රමාණය නොවෙේ ප්‍රතියඔක්සි කාර කනවේ ෂ්නත්වය අයි බලපාන මේකට රජුවම. උෂ්නත්වය විජෝ බලපාන මේ ජලවිච්චේදනය වෙන ජලයඉවත්වීම නිසා. සුරෝස්වලින් විශේෂයෙන්ම ආම්ලික හෝ විජලන තත්ත්ව විජලන තත්ත්ව යටති දරුවනේ මේ සීනි අනුවලින් ජලය ඉවත්වීම නිසා, මේ සංකීර්ණ දුමරු පැහැති සංයෝගයක් හැදෙනවා දරුණේ මේ දුමරු පැ සංයෝගය තමයි. හිවමීම් හිවමීන් කියන හියුමීන් කියන දුමරු පැහැති සංයෝගයක් කදන්න දරුණේ. එනම් බලන්න සුක්‍රෝස් ජලවිච්චේදනයෙන් කැරමලාන් ඒ වර්ණවිලා විිපරයාසය ආරම්භ ගවස්ථාව ඉන් අනතුරයා කැරමලීින් බවට පත්වෙනවා එයා තමා මේ කැරමලී කරණය දමේ රන්වන් දුමුරු පැහැති සංයෝග. දුරටත්තයා ජලවිච්චේදන උෂ්නත්තේ වැඩිරනකොට අවසානයේ තදද පැහැති විව්හයක් බාට පත්වවාත් තද පැහැති විව්හයක් බාට පත්වෙනවා ඒ අතම යිතා තද පැහැති වූය හිවමීන් බවට පත්තයන්නේ හරි එනම් කැරමලී කරනයට අදාළ සමීකරණය දරුණේ මේ ඔබ දැනගටින් ඕොන මේ එකයි සමීකරණය ඒවාගේ මේෙනම් කැරමලී කරනයේදී මේ කැරමල්ලොල අවසන් වර්ණයට රජෝම බලපාන සාධකේවෙන් මේද ප්‍රමාණයනෙවෙයි ෆොලිෆී නෝලෙන් සයිමේනෙවේ ක්සිජන් ප්‍රමායනෙවෙයි ඒවාගේම ප්‍රති ඔක්සිි කාරගනවෙේ දේ පතේ උෂ්ණත්වයයි රජියෝ බලපාන්නේ උෂ්නත්තේ හරියට අදාළ පිළිතුරට සලකනක් අතන සලකුනක් දාන්න නම් පාලන පිර බල දරුණ ඔබේ පිළිතුර නිවැරදි කියලා බ පිළිතුරත් එක සම්සදධන කළ බන්න පාලස්වන පිතුරට හරි පරම අපිට පිළිතුර හර දරුණේ පහලෝට හතර පිතුර රදි පිතුර පහ හර බල නබේ පිළිතුරත්ක සංසඳනය කරල පිළර ද නිවරද ැ බල හතර ත්තය තමයි නිවර දුත්තර පල ප්‍රශ් අප යන ප්‍රශ් න්ක දාස හො හොඳ ප්‍රශ්නයක් තියන්නේ කෘෂි කාරමක ජයු පද්ධති කෙරහි ෂ්නක්වේ ලපෑම සම්බන්ධ නිවරදි ප්‍රකාශයයි දරුව හන්. බලන දරනි ඉතාමත් මොහොඳ ප්‍රශ්නයක් කුෂිකාරික ජයුපද්ධතිකිරී උෂ්ණැත්තේ බලපෑම සම්බන්ධ නිවැරදි ප්‍රකාශයේ බලන දරුවනිඒ ඒ කියමනින් කියනවා උෂ්නත්ය කිය ඇත්තර ම අපි දන්නවා තවත් ප්‍රධාන දේශගනික සාධකයක් දරුවනි උෂ්නත්තය කියන ප තාපශක්තිය මිනුමක් විට යප ෂ්ණත්තය හඳුන්. පි දන්නවාම මේ සමස්ත පෘතිවිය තුළ මේ ක්‍රියාවලිය පරගැන්වීම සඳහා ශක්තිය සපයන ශක්ති ප්‍රභවීන්නේ සරයා එතින් මේ උෂ්නත්තේ සූරයා එයාගේ තාපය විකරණ විට විද්‍යච්චුම්බ තරංගාකාරයටයි විමෝජනය කරන්න අපි උෂ්නත්තය කියෙන හඳුන තාප ශක්තිය මනිනුවක් විදිට ගන්න. පෘතිවයේ විධ ස්ථාන ලෘෂ්ණත්තේ වෙනස්වීම සඳහ දරුණේ විධ සාධක බලපානු. එක් එක් ප්‍රදේශල ෘෂනත්තය එකනෙකට වෙනස්. අප රට අපිහඳුුව රම කලා පේ රටක් නේද සමක ඩාසන්නන්නේ තියෙන රටක් එඇදි අපි සඳහන් කනු. ඉතින් මේ පෘතුීයේ විධස්ථානල උෂ්නත්තය වෙනස්සෙන්න්න විධ සාධක හේතු සාදක බලපානාව පපති. පෘතුවයේ විධ ප්‍රදශල ස්ථානල එකකට වෙනස් උෂ්නත්තත්වයන්ති. ඒකට බලපාන ප්‍රධාන කාරණාතියවපුතේ එකක් තමයි අපි කියෙනා මෝදු මට්ටමිදන්තියන උස මුහ මට විදතින උසගත්තාහම අපි දන්නවා ලංකායි උසන් වැඩම දුම්රියස්ථන තිෙන පටිපො දුම්රියස්ථා තුර අපි ඒ ොද මට විද ස වැඩුවන කොටමකොද වෙන්නේ ප්‍රදේශ ෂ්නත්තේ අඩුව වෙනු හද මට්මට ඉදන්තින උස අඩුවන කොට දැන් අපිගත්ත ගාල් මාත හම්බන්තොට වගේ ප්‍රදේශලයේ ප්‍රදේශ ෂනත්තේ වැඩි යි හද මට විදන් තියන අඩු වස්ථානෝල්ට. ඒවාගේ මුහද මට විින්දන් තියන දුරත් බලපාන දරුණන යම් කිසි ප්‍රදේශය ෝෂණත්තේ වෙනස් වෙනන වෙනස් වීම සඳහා. ඒවාගේම සමකේ සිට තිය දුර බලපන දරුණනි සමකේ සි යන දුර ලපාන සමකින්ද සමකට ආසන්නවීමඒ ඒ හාදකේ බලපාන. ඒ වගේම අපි දන්න මේ වෘක්ෂලතදගේ ගහනය බලපන යම් කිසි ප්‍රදේ ෂ්තත්වය වස්සෙන්න්න ද යම් කිසි ප්‍රදේ අපිදන්නවා ක්ෂලතාදගේ බහලෝ පවතින වන වනන්ත්‍ර බහුලෝ පෞතිනගේ ප්‍රදේශල උෂ්නත්ය අපි දන්න අඩු උෂ්තත්තිහ යම් අඩු ඒ ප්‍රදශල වනන්ත්‍ර ගහන අඩු ප්‍රදේශල කාන්තර වගේ ප්‍රදේශ ල අපිදන්න ශාක ක්ෂලතාදී ගහන අඩු ප්‍රදේශල උෂ්තත්්‍යයවා ගොල ෂ්නත්වේ වැඩි ග ස්තත්වය උුසම වැඩ. ගේම මිස් ක්‍රියාකාරක මාමනුවව ක්‍රියකාරකම් හේතුය ව දරුණේ යම්කිසි ප්‍රදේක ෘෂ්නත්තය අඩුව ඇඩ වෙනස්වීම දහනය වගේ ක්‍රියාවලින් ිසු ි දුුක ක්‍රියාවලින් බලපානවා යම් ප්‍රදේශයකම මේ උෂ්නත්තය වෙනස්වීම කෙරහි දරුණේ බලපානු හොඳයි එතකොට ෙන බලමු මේේ කෘෂිකාර්මික ජයුපද්ධතිකිරහි උෂ්නත්තේ බලපෑම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය දරුණය පහන් කැපිටල් ඒ බලම් කැපිටල් ඒ පිරිතුරටයක් ඉහළ ආර්ධතාාවහා පහල උෂ්නත්ව වල දී ඩු කැබලි ඉක්මනින් මුල්ල අදයි අ අද්‍යවායි මේ මේ ඉහළ ආර්ධතා කියන කතාව නම් පොඩ්ඩක් අපිට ගන්න පුළො හන්දේ තව කතාවත්වය නම තින පහල උෂ්නත්තක එක ඒකදී ඒ උත්තරේ රිජෙක් වෙනවා අපි මේ උෂ්නත්වය හිතර බලපා මැටති දරුවුණ අපිසාකච්ඡා කර ගොල්ලොන් එක්ක ඔගොලොන්ට හොඳට මතක ඇති මේ උෂ්නත්වේ හිතකර බලපයම් මැයටති දරුවනිය අපිකවා සා ෂ්නත්තයේ සමඟ සාපයේක් ශාරධතාවේ ඉහල යනකොට ඉක්මනින් දනු කැබලි මුල් අදවා ගැනීම සිදු කරන්න පුළුවන්කිව අපිට දරුණනි. එක්මනින් දනු කැබලි මුල් අදවා ගැීම සිදදුරන්න පුුවන්කිව දරුණ බලන්න මේ අනි තුත්ත්‍රටකත් බලන්න එහෙම පරික්ෂ කරල බල තකට කහොමද කියල පොඩක් අනි තුත්ත්‍රටික පරික් කල බල. හොඳයි දරුණ බලමු එනම් පළවිනි කියමන බලන්න දරුවුණේ ඉහල ආර්ධතාව හා පහළ උෂ්නත්වේදී දඩු කැබලි ඉක්මනින් මුල්ලදී කියන කතාව බලන් ඉහළ ආර්ධතාවහා ඉහ ආර්ධතාව හා පහළ උෂ්නත්වේදී දඩු කැබලි ඉක්මනින් මුල් අදද එනම් ඒ රිජෙක්වනවානි දරුණ ඇ රිජෙක්ව වෙන හේතුව. පිළිතුර ප්‍රතික්ෂේප වන්න හේතුවම කදදාආධරණය ද පුතේ. ඒ පිළිතුර ප්‍රතික්ෂේප වන්න හේතුව තමයි මේ හල ආර්ධතා කියන කතාවනං අපිට ටිකක් ඔළුවවෙ තියෙනවවාගේ නද. වැඩි උෂ්නත්වහා වැඩි ආර්ධතා යටත්තේ කියනකොට පොඩක් ඒක අපේ ඔළුවේ තියනව වගේ අපි දෙක ශ්ුව එකක් නැහවගේ පේනවා හැබේ මෙත නිශ්ුව එකක් ගැටලුවක් ැටපෙන් මොකද හිතෙන්නේ. ඉහල ආර්ධතාාව හා පහල උෂ්නත්තවලදී. අන්නහෙෙනම් දඩු කැබලි මුල්ල එක්මනින් අදවයි කියන කතාාවද. මෙන්න මෙතනදි තමයි වැඩේ බොරුව එන්නෙම මෙතනිදි තමයි බොරුවන්නේ පහලා උෂ්නත්ව කියන තනත් තමා බොරුවන්නේ ඩු කැබලිඉක්මනි මේක තිබ්බනං ඉහලා ආර්ධතා හා ඉහල උෂ්නත්ව වලදි දනු කැබලික්මනි මුල්ලද කියලා හරියටම හරි උත්තරේ හනගේ ගන්න පුුවන්. ඒම තිබන හි මෙතන තියෙන ඉහල ආර්ධතා සහ පහල උෂ්නත්ත කියලලා ඉහල ආර්ධතාහා හල ෂ්නක්ත්ත කියලා තිබනවා ඔබට මතගෙන අපි උෂ්නත්තය වැදගත්කම් ජයුපද්ධති කෙර බෝග කොෂිකාර්මික ජයපද්ධතිවලට බෝග වවා සුද ජයුපද්තිවලට උෂ්නත්තේ වැදගත්කම් කතාරන්නකට දරුවනි ඔබට මත ඇති ඉහල උෂ්නත්වවාහා ඉහල ආර්ධතානයද බතිේ තියෙනකොට ඉක්මනින් දඩු කැබලි මුල් අද්වා ගැනීම සිදු කරන්න පුළුවහන් කියලාල අපික වෙන ඒක රිජෙක්ව වනෝ ඒ පිළිතුර ගන්න ැ ඒ වගේ බලන් ගෝවා කැට් ලූනු ද පුෂ්පී කරණයට අඩුෂ්නත්වයක් අවශ්‍ය වේ අපිට ඒක මතකයි දරුවනේනේ බලන්න තොකොට ඒක බලන්න ඔබට මතකද කියලා. ගෝවා කැරට් ලූනු ආදයේ පුෂ්පීකරණයට අඩෂ්නත්වයක් අවශ්‍යවයකට හොඳටම මතකත්. ඉලඟට සී පිළිතුර බලන්න දහවල් වැඩි උෂ්ණත්වය හා රාත්‍රයේ අඩෂ්නත්වේදී අලබෝගවල ආකන්ද පිරෙහි හරියට මහරී. දහවල් උෂ්ණත්වය සහ රාත්‍රී ෂ්නත්වේ බලපාන අනේද ැං බැරිුලර සහරලාටේ ෂ්නත්තේ රාත්‍ර ෂ්ණත්වයත් වැියුණුත් අපිදන්නවා ොසනවේගියත් වැඩි වෙල සංචිතහාර අඩුවෙන්ඩ බලපානු එහනං අපි දන්න අදරුවනේ. අපිට දහවල් වැඩි උෂ්ණත්වය හා රාත්‍රී බලන්න දහවල් වැඩි උෂ්නත්තය හා රාත්‍රීයේ අඩුෂ්ණත්වේදී අලබෝගවල ආකන්ද පිරිනවාදරුවනේ. ඒ වගේම අපිට ගෝවා කැරට්. අපි බාගමුපුලන් දරුණේ ගෝවා කැර ලූනු වාදී පුෂ්පි කරණය සඳහා දරුවණ අපිට කියන්න පුළුවන් අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වය කියන එක අපිට සඳහන් කරන්න පුුවන් දරුවුණේ එන අපිට මේක හා පිළිතුර නිවරධ පිළිතුර විදිහයට සඳහන් කරන්න පුළුවන් ර අපි යනවා ප්‍රශ්නංක දා හතට දරුණ ප්‍රශ්නංක දා හතට පිය පාන්සු දෘෂ්‍ය ගනත්වය පිළිබඳ නිවැරදි වරණය වන්නේ බලදරුවුණේ පාන්සු දෘෂ්‍ය ගනත්වය පිළිබඳ නිවැරදි වරණය වෙන්නේ පාන්සු දෘෂ්‍ය ගනත්වය මොක දරුණ මේ පාසු දෂ්‍ය ගනත්වය කලකන් පසේ ගනත්වය පසේ ස්වභාවික විහුයේ එලෙසින්ම පවතින අවස්ථාවේදී. පසේ ස්වභාවිිකවිවේ එලිසින්ම පවතින අවස්ථාවේ දී මොකද කියන්නේ අපි පසේ ඒක පරිමාව කඩංගු ගනද්‍රවවියන්ගේ ස්කන්දය තමයි දරුවුණේ දෂ්‍ය නත්වය කෙලා කිය භාවික් අපිකෙනවා දෂක නත්තේ ස්වභාවික ේ එලෙසින්ම පවතය අවස්ථාවේදී පසේ ඒකී පරිමාවක ඩංගු ගනද්‍රාවෙන් ගිස්කකාන්දය පොතේ අපි දෂක නත්තේ කියලා කියෙන ප යම් කිසි පසක ඒකේ පරිමාවක ඩංගු ගනදාවේෙන් ගිස්කන්දේ වැඩි නම් අපිෙනවා ඒ පසේ දෘෂක නත්තේ වැඩි කියලානික අපිහම ගම සරලොම ගත්තු යම් කිසි පසක මේවාගේ අපි මේ කොඩ්වට් දෙකක් වගේගම මෙත මෙතනල මේ ඒක පරිමාවක ඇහරල්ලා තියෙන ගනද්‍රාවයන්ගේ ස්කන්දය වැඩීම මෙතන මෙත මේ අවස්ථාවදිට කියන පුුණුවන් දෂ්‍ය ගනත්තය වැඩ ඒක පරිමාව කැෙල තින ගනදරාවෙන්මි ඒක පරිමාව කැෙල තින ගනදරාවන්ගේ ස්කන්දය අඩු දෘෂ්‍ය ගනත්තේ අඩු ඉමෙන්් මේ අවස්ථාවයි එතකොට යම් කිසි පසක දෂ්‍ය ගැත්තේ අඩුුණම් එක ඒක පරිමාව කැහෙල්ල තියන ගණදරාවෙන්ගේ ස්කන්ධය අඩුනම් ඒ පසේ රඳව ගණ්ඩ පුළුවන් ජල ප්‍රමාණයීමකොත් දරුණ වැඩි ඩිය අවකාශ ප්‍රමාණයක් තියෙනවා බලන්නක යම් කිසි පසක දෂ්‍ය ගනත්තේ වැඩිනම් අපිගෙන ඒ පස තද්ද පසක් කියලා ඇයි තද පසක් වෙන්නේ මිබලන් ඒකඒ පරිමාවක් ඇහිල්ල තියෙන ගන මේ ඒකඒ පරිම මරාවමට පැඳ තින ගල දව ඒකඒ පරිමාවක්ත්තු ලහිලතින ගණ ද්‍රාවයෙන්ගේ ස්කන්දය වැඩේ කියන්නේ ඒ පස තද පසක් ඒ පසේ දෘෂ්‍ය ගනත්තේ වැඩි ඒ පසේ රඳවල බා ගන්න පුළුවන් ජල ප්‍රමාණය අඩුයි ඒ පසේ රඳෝලතියා ගැන පුළන් වාය ප්‍රමාණය අඩුයි එන මේ පස බලන්නකු මේ බලන්නකු. දුෂ්‍ය නත්තේ අඩු පස. අඩට සාපේක්‍ෂයෝ මේ පසේ ඒකී පරිමාවක ක ැහිල්ල තියෙන ගනද්‍රරවැං ස්කන්දේ අඩු. එනම් මේ පසේ අවකාශ ප්‍රමාණය වැඩි. එනම් දුෘෂ්‍ය ගණත්තේ අඩු පසක සවිවරතාවේ වැඩි. එනම් දුෘෂ්‍ය ගනත්තයේ සවිවරතාව අතරතියනමොකද ප්‍රතිලෝනම සමානු පාතිකයා, දුෘෂ්‍යගනත්තේ සවිවරතතාාව අත තියෙන ප්‍රතිලෝම සමානු පාතිකයා. යම් පසක දෘෂ්‍ය ගණත්වේ අඩුුව නං ඒක යන ඒ පසේ ඒකී පරිමාවත් තුළ ඇහෙල තියෙන ගනද්‍රාවියන්ගේ ස්කන්ධේ අඩු නම් ඒ පසේ අවකාශ කලාපේ පරිමාවමකොදේ වැඩි අවකාශ ප්‍රමාණය කලාපේ පරිමාව වැඩි එකන යම් කිසි පසක දෂ්‍යගණත්වේ අඩුනම් ඒ පසේ සවිවරථාවේ වැඩි යම් කිසි පසක දෘෂ්‍ය ගනත්වේ වැඩිනම් ඒකැනේ ඒකය පරිමාවක් ඇතුළේ ඇහිල්ලා තින ගනද්‍රාවියන්ගේ ස්කන්දේ වැඩි නම් ඒ පසේ අවකාශ කලාේ පරිමාව අඩුයි න සවිවරතාවේ අඩුයි නං දෘෂ්‍ය ගනත්තේ වැඩි වෙන කොට එගන ඒ පරිමාවක් ඇතු හෙරල තින ගනදරාවන්ගේස්කන්දේ වැඩ වෙනකොට ඒ පස සවිවරතාවය අඩුව වෙන. එන ියම් කිසි පසක දෘෂ්‍ය ගනත්තේ අඩුවෙන්ඩඕනනි දරුණ. හැමවිටම යම් පසක සත්‍ය ගනත්තේයට වඩ දෘෂ්‍ය ගනත්තේ අඩු වගේ ගණඩෝන පපුතේ අපිදන්නවා අනිවාරයෙන් මේක. එ යම් කිසි පසක් බෝගවා ගාවක් සදා සොදුසුවන්නේ ඒ පසක දෘෂ ගනත්තේ අඩු. යම් කිසි පසන අ අපි දන්න පසක සත්ත්‍යය ගනත්වයට වඩ හැමවිටම දෘෂ්‍ය ගනත්වේ අඩුුවගයක් ගන්න නේ දරුවුණනි අපිදන්නා පසක ගනත්වය කාර දෙකයි සත්ත්‍ය නත්වේ හා දෘෂ්‍ය ගනත්තේ විදිර ගනත්වයා කා දෙකෙන අපි සඳහන් කරනු ගනත්වය කර කියන පසේ ඒක පරිමාව කඩංගු ඉස්කන්දයට පසේ ගනත්වයකයන්ස පසේ ඒ පස ස්කන්දයේ බෙදීම් පසේ පරිමාව ඉත අි දන්න ගනත්තේ රෝසමානයි එමබෙදීවීන් ඒකඒ පරිමාව ස්කන්දයන ගනත්වය කියන්නේ දරුවට එක දන්න සාමාන්‍ය සර්ල දෙයක් ගනත්වය කියන්නේ රෝ සමානයි එම්බිදීම වී එම් කියන්නේ අපි ගත්තොත් ඉස්කන්දය ඒ කිලෝග්‍රෑම් වොලනුත් පරිමාව කක අපි ගනමීට රොනයුත් ගත්තොත් අපිට මේක කිය අප ඕනය කරන්න පුළහන් පරි මේ ගණත්වය මේක බෙදීම උඩට යනකොට මේ ගන මීටරට වෙනවා ගන මීටරට කිලෝග්‍රෑම් මලින් ගනත්තයක සඳහන් කරන්න පුළුවන් එතකොට පසේ ගත්තොත් අපිට පසේ ගනත්තේ සමානයි පසේ ගනත්තය සමානයි ප ස්කන්දයබෙදීම් පසේ පරිමාව එ මේ ගනත්ය ආකාර දෙකයි පාශු ගනත්තේ පසේ භෞතික ලක්ෂණයක් ගනත්ය ආකාර දෙකයි එකක් බල් ින්සිරි නැත දෂ්‍ය ගනත්තය අනිත්ක සත්ක නොත්තේ මොකදද පසේ දෘෂ්‍ය ගනත්වය කියන්නේ පසේ ස්වභාවික විය්වය එලෙසින්ම පෞතිනවස්ථාවේද අි මොකුත් බාධාවක් කාණයයක් කරනන පසේ ස්භවික විට පසේ ස්භවික විවේ එලෙසින්ම පෞවතිනවස්ථාවේ අපිකිෙනවා පසේ භ එලෙසින්ම පෞවති න අවස්ථාවේ පසේ ඒකීය පරිමාව කඩංගු ගන ද්‍රවවියන්ගේ ඉස්කන්දයයි අපි දරුවනේ පසේ ගනත්වය දෘෂ්‍ය ගනත්වයෙ ලකිිය යි අපිට දෘෂ්‍ය ගනත්වේකයන්. දුෂගනත්වේ සමානයි පසේ ගන ද්‍රවියන්ගේ කන්දය බෙදීම් ගන ද්‍රවියන්ගේ ස්කන්දය බෙදීම් මුලු පරිමාව ද නියදී නියෙන්දි ගණදවියන්ගේ ගන ද්‍රවයන්ගේ ස්කන්දය බෙදීම ගනද්‍රාවියන්ගේ ස්කන්දය බෙදීම් පසේ ගනද්‍රවන්ගේ ස්කන්දය බෙදම් නියදී මුළු පරිමාව අප එක සංකී තඇසුරෙන් පෙන්වුත්දරුණ සංකයේ තැසුරෙන් පෙන්වුත් දෂ්‍ය ගනත්වේ සමානයි රෝබි සමානයි පසේ ගණද්‍රවයන්ගේ ස්කන්දයකය මස් සොලීට් මෑස් බෙදීම නේදී මුළු පරිමාවකන්නේ වීට ටෝටල් ලොලිම එකක් මෙන්න රෝබී සමානයි එෝව වටී කලපිට සඳහන් කරන්න පුළුවන් සංකේත ඇසුලින් ඒකක ඒකකේ ඉස්කන්ද එකක කලෝග්‍රෑම් වොලි පරිමාවේකක ගනමීටර වොලි ඒවගේම අපිට ඒකකේ දාන්න පුළුවන් පාලින්දාම උඩට ගපපු හම ගනමීටරීට මෙෙන දෂ්‍ය ගනත්තේ රෝබී සමානයි විබලන් ගනද්‍රාවියන්ගේ ස්කන්ධය බෙනේ ගනද්‍රවියන්ගේ ස්කන්දය කියන්නේ මෙබලන්න සොලී් මෑස්සික සොලීඩ මෑසික ගනද්‍රවියන්ගේ ස්කන්දේ ෙදීම නියදේ මුලු පරිමාව කියන්නේ වටී නැත්තන් ටෝටල් වලියුම් එනම් රෝබි සමානයි එමස් බෙදීමට කෙනකින් අපිට මේ දෘෂ්‍ය ගණත්තේ සඳහා සමීකණයක් ගොන්න ගන්න පුළොන් එකක ගනමීටරේට කිලෝග්‍රය පරිමාවකම ගනමීටරණේ ගනමීටර් ස්කම්දයක කලේගරම් සහරොත් ගනමීට කිලෝග්‍රයම් ොලි අපි ගත්වයක සඳහන් කරන පුළුව හරි ප්‍රශ්ටටියමුහින දෂ්‍ය ගනත්වය හරි එන අපෙන් අහනවා පබලන පාන්සු දෂ්‍ය ගනත්වය පිළිබඳව නිවැරදි වරණය වන්නේ පස ද ත නි ර ප හ බල. එකම පස්සාම්පලයක දෂ්‍ය ගනත්වේ සත්‍ය නත්වයට වඩා සෑම විටම පහලාගයක් ගනි පොඩ්ඩක්ඒ උත්තරිතිය එකම පස්සාම්පලයක සත්‍ය ගනත්තය හා දෘෂ්ටගනත්වය සමානවි අමූලික බරු හැමවෙලාම අපි කියන්නේ අපි කියැන හැම්වෙලායම පස සත්‍ය ගනත්තේ දෘෂ්ගත්තයේ අඩුවගයක් ගන්නවාේ. ස කාබනිි කදරවය එකතුකිරීම දෂ ගත්තේ වෙනස් කළ නොහැ බොරු පස ගාමනක ද්‍රව එකතු කර දෂ ගනත්තේ වෙනස් කරන පුළුව තදවෙච්ච පසක් බරල් කරන්න පුලුවන් කාබික ්‍රායගතු කරලා. අලබෝග වගවසදා උචිතවනයේ දෂ්‍ය ගණත්තයේ ඉහලාගයක් ගන්නා පසකි. දෘෂ්‍ය ගණත්තේ ඉහලාගයක් ගන්න පසක් කියන්නේ තදවෙච්ච පසක්. නෑ අලබෝග වගවස්සද සුදුසුවන්නේ අප කියෙනවා වැලි හිත පසක් න දෘෂ්‍ය ගනත්තේ ඉහල පසක් කියන තදවෙච්ච පසක් අපට . බෑහලෝග සොඳහ ව හොඳින් මුල් පැතිරල තිද ැයි බෝල අලබෝගවල එනම් මේ අලබෝග සොඳහා මේේ දෂ්‍ය ගණත්ති හෙළ පසක් අගේ අගන්න පසක් කියන තද වෙච්ච පසක ෝමද මුල් පැතිරීම සිද්වුවෙන බෝග ලබහින්න අලබෝගවල නේද විශේෂෙන්ම අර්තාාපල් වගේ බෝගයක අපි දන්නවා අනේ මේ වගේ කදේ පාර්ශිී කංකරල න මේ අර්ථතාපල් හටග නිස්කන්දාා කන්ද කියන බෝගත කදන්නේවා හරි පැති ප මුල්ල වර්ධ හො සිද් වන්න ද පසක මුල් වර්ධනය වෙන්න ද සුංහිත පසක තද වෙච්ච සුසංහිත පසක මුूල් ගැමරට හි දෙන්න උඩ තිී පස මුල්ටික මුල් හොඳින් වර්ධන වෙන්න ොහ හ කොට ර වර හ ර ්‍ර්න න ලබෝග ග චිත වන්නේ දුස්සකනත් ලාගයක් දන්න පසක් කියන වැරදි දුසක නේ අඩු පසක් න්න ුව. එන. ම්ඩලේ වර්ධනයට දුසගනත්තේ බලපයාවක් අතනන්නේ පට්ට පල් පුුරු ූලග மூූල ම්ඩලේ බෝගක ශාක மூල මණඩලේ වර්දියට දුෂගැත්තේ බලපාන දුෂසගනත්තේ අඩු පසක නැත්තාම් බරල් පසක අවකාශ තියෙන පසක තමයි මේ හොඳට மூල මඩේ වර්ධන වෙලා පැතිරීම සිදුුවවෙන්නේ දුෂසගනත්තය අඩුම් පසක ඒකන මෙන්න මේ අවස්ථාව යම්කිසි පසක ඒකී පරිමාව කඩංු ගනදර වැගේ ස්කම්දති අඩුුණ ඒකන අවකාස කලා අපේ පරිමාාව වැඩිනම් මෙන්න මෙනි පස ශක මුූල් පැති හොඳ ඉඩ කට තිය. රල් පසා එන දෂසගනත්ේ වැඩි පස කියයන්න ඒක කියය පරිමාව කැෙල්ල තින මද්‍රාවෙන් නිස්කන්දය වැඩි ඒ යන අවකාශ කලාපේ පරමාව ඩුවයි තදවෙච්ච පස මේ පසේ මුල්ුවලට පැතිරනති ඒගට කට ආඩුයි අවකා අවිය වෙලා වැහිල තියෙන සුසංගන වෙල තියන්නේ තදවෙච්ච පසා තදවෙල තියෙන පසා එන එවැනි පසක மூල මඩල වදයට දुෂසගනත්තේ බලපෑාවක් ඇති නොව කියක වැදි මූල මන්ඩලේ පැතිරීමට ලමන්දල වර්දන දුෂසකගනත්තේ බලපෑම අනිවාර්ම තියෙනු ඒකන කොම දදුක්කගනතේ වවැඩ ූල මාර්ධනය වර්දනයේ අඩලන බල ව දදුස්සගනතය අඩුව නම් හොඳින් මුල වදන ම මන්ඩලි වර්දන සිද්ධවෙ වනවා එන එකත් වැරදි එනම් පාස දුස්සගනත්තය පිළිබඳ නිවැරදි ප්‍රකාශේ විදියට වන්නේ. ලනිි පිතු පාන්න්න එකම පත්තාම්පොලයක දුෂ්‍ය ගනත්වේ හා දුස්සේ ගනත්තේ සත්්‍යක නත්ව ටඩා සෑම විටම පහලාගයක් ගන්නවා හරිර හරිපුතේ අපි දන්නවා සත්්‍ය ගනත්තේ ට දුස්සක මෙ බන්නකු සත්ත්‍යක නත්වේට දුෂ්‍ය නත්වය පහලාගයක් ගන්න ඒ එකයි නිවරය පිළිතුර මෙට නිවැරදි පිතුරප එකම පස්තාම්පලයක දෘෂ්‍ය ගනත්වය සත්්‍ය ගනත්වවිට වඩා සෑම විටම පහලාගයක් ගනී දරුවන එනං අපිට දාහත්තනි ප්‍රශ්නයට නිවැරදි පිතුර විදිහයට දරුවනි පලවෙනි වරණය තෝරගන්න පුළුව පල නිර්න්නේේ ද පශ්නයට නිවරදි පිතුර දිට අපිට පලවෙනි වරණය තෝරගන්න ලළන්ද හොඳ ඉදිරිටියම් මෙෙන තවත් නොද ප්‍රශ්නයක් පැළුම් රිකිලි බද්ධය රැකිල බද්ධය සදා ග්‍රහකයක් ලෙස තෝරාගන්න මවුසාක ලක්ෂන හන්න පපති බද්ධ කිරීම අපි දන්නවා නේදපුතේ බද්ධකිරීම සහ යෝදාගන්න උද්ිති විද්‍යාත්මොක සමානශක් නේදපුතේ මේ බද්ධ සන්ධය අතර අ සංගතතියක් නොපන යතුයි අ පැලුම් රෙකිලි බද්්‍යය සොඳහා අපි දන්නවා නදපුතති මේකේදී රිකිල්ල විදිහයට න අනුජේ විදර නදපුතේ අපි අනුජ ග්‍රහකනය සම්න්ධවෙන්න පැුම් ප්‍රකලි බද්ධයද රකිලි දේදී අනුජය විදිහයට අපි යොදාගන්නේ නේදපුේ. අංකුරයක් අංකුර සහිත රිකල්ලක් යෝදාගනිපොතිේ රිකිල්ලක් යොදාගන්න ඒ වගේම ග්‍රාහකේවිදේ අපි හොඳින් පැතුරුණු මූලමණ්ඩලයක් සහිත ශාකතරගම සුදුරන දරුවේ පැළුම්රරිිලිබද්දේදී ඉතින් විශේෂෙන්ම තුනි පොත්තක් ගල ඉත්රගන්න බැරි තුනනි පොත්තක් සහිත ශකෝලට තමයි අප මේ බද් කිරීම විශේෂෙන්ම ිබද්දේ සුදු කරන්න දරු එක තුනී පොත්තක් සහිත පහසුවෙන්න්න අපිට අනුජය ග ල විින්කරගන්න බැරි පොත්තක් සහිත ශකතමයි ැ ම් රෙකිල බද්දේ සොදාහ යුදාගන්න දරුණ ශාක ්‍රහ ශාකය පැන්සලක් පවන මට්මට වරදනුවට පස්සේ අපිතකං ග්‍රහ ශාක හදාගන්නව න දරුණ ග්‍රහ ක පැල. පැලතවානක නසරක නේද අපිට පුළුවන් විශේෂෙන් දැල්ගෘහයයක්තුල ගහකෂාකොල්ට ජල සපාධය කල පොහරේ දල දර පොරවාගේ දවල්දීල අපි හොඳින් පැතුරන මුල මන්ලක් සහිත ්‍රාකශකයක් කදාගන්න පුළුවන්. ඊට පස්සේ බද්ධ කරන්න දාාසනට සතික රිතරලින් අපි ජලෙසා පෝරසීම නත කරන්න පුළුවන් දර. ඊට පස්ස අපිට කන්න දෙකේදීම අශවයන ලබාදන සොදුසු ශාකයකින් මේ. දාහක ශාකයේ අයත් කුලේට මත් කන්නදේද මස්සන දෙෙන ගුණාත්මකකාරී අශ්‍යයනයක් ලබා දෙන කලින් පෙරදරු ශාකයකෙන් අපිට රකිලි අපාගන්න ඕන දරුවන නේද රරිකිලි අංකරොත් සහිත රකිි විශේෂෙන් මේවා අපි දන්නවා දළුදදානවස්ථාව තියෙන් බැහ ප්‍රජනකවදේ දළුදාාන දළුදානවදේ තියෙන් ැහැ දළදානවදේද පිටිළි පපාගන්න විදට කරපාගත්ත රෙකිලි. අපි කලින් දවස්සේ පහු දෞද්දේ හෙටවුදට මේ බද්ධ කිරීම කරනවා නම් පැළ සඳහා දාහක පැළ සොඳහා. දවස හවුස අපිට පුළුවන් මේ රිකිලි කපාගෙන තෙත ගෝනී කොතල තියල පහු දෞ්දයටට මේ වගේ නල්ල දරුණ අපට පුළුවන් ග්‍රහක ශාකයේ සිරස්වතට පොට මතකනං ග්‍රහක ශාකයේ සිරස් සොතට සන්ටිමීට පහක් පවන පලල්ට හරිමැදිින් සිරස් පැළු මක්කයදනවා දරුණේ සිරස් පැලුමක්ක දනවා ඉරි පස්ස අපි හරිකිල්ල මොකද කරන්නේ කූන්්‍ය කාරයක රිකිල්ලක දෙපස රැහැගෙන අපි මේ අරසිහ ග්‍රහකශකයේ පැළමුතුලට සෙන්ටිමීට පහ පමන ගැමරට දාගත්ත පැළමතුවට සමාමන්න මුලින් ග්‍රාහක ශාකයේ අප ග්‍රහකශක පොලෝමටමද බු කත දාලා තියෙ පස්මටම දන් සටිමිට විස්සක් විසි පහ පොමන සටමිට විසක් විසි පහ ඉහලින් ග්‍රහකශකයේ තිරස් කැපු මක්ක ද හල කොටස අයින් කරම ඔබ මතන පැළුම් කිලිබද මතකත පන්න පැළම් කිලි ද මතරගන්න ග්‍රහකෂාකයේ පොලෝමට්ටමිදං දැන් අපි. බඳුවක සිටුවලතින පැලන්නම් පසමටම දම් ස सेंटටමීට විස්සක් විසි පහ පමණ හෙලින් ්‍රහක ශකයේ තිරස් කැපුමක්ක දලා ෙළකොට යයිවත්රන්න. ඉඩස මේ විදක් නතිී ්‍රහක ශක ඉට පසේ අපි ග්‍රහක සාකී මොකද කරන්න ග්‍රහ के ශාකය හරි මැදීන් අපි සंटමීට පහක් පමණ ගැම්ඹුරට සිරස් පැළුමක් යද සිරස් පැළුමක්යදන හරි මැදී. ඉ පස්ස අපිළග තියාගන ජේවිී ාතාවග රකිල් ොර කිල් උඩින් පැලු ේ හොඳ බඩ් එකක් තියන්නේ මේ සංචිතාහ හොඳට පිල්ල තියන මේ අකුර ව අංුර තිය න අංකර යෙන්න දර සංචතහ හොඳට පිල් තිය න ත ද න දුර පාට ේ දුර පට ය න ද ලට ිලගේපු අංකර මෙත තියෙන්න තැ ම අංකුරහටගන ම හොද බඩක්ගේ අනු රකිල්ලේ සචිතතාර හොඳර තියෙන්නේ දළු දානවත්තාවයි ක පාගන්න නැහැරකිල්. එ මේ රිකිල්ල දෙපස කූං් කාරයට කපාගෙන සකස්කල් අපි මේ මේ විෂ්කම්භය සමානවෙඩුවන දහකම වගේම ක්‍රකිලියවල එතර මේ පැළ මුතුළට සන්ටමට්‍ර පහත් පම ගැඹුරුවට දාාගත සිරස් පැළ තුළට මොද රන්නේ අපි මේ අනුජේ නැත්තා රිකිල්ල මේ කාරයට ඇතුළු කර දරුවුණ. ිමයා කාරට හරිරට මේ පුුස්මේවා සබන්ධය විදියට ග්‍රහකානු හොදට ඇතු කරලා මේ පපුෘ්ටේ තට ඇතු කරම පැළමතුවට අපි මේක බද්ධය බන්ට පහල සිට හට වෙලීම සිදදු කල හලින් ගටේදාන බන බද්ධ සන්ද තා ද් පටියලින් ේලම් පටියලින් බද් පටියලින් සදාහයදාගන ද පටොලින් මේ බද්ද පහල සිටි හලට අපි වලීම සිද්ධ කරලා උඩින් තමයි වෙෙනම් පි මේකට ගැටේදාගන්න හරි. ති යාකාරයට අපි මේ පරි පෙල් මිකල ද ේ දකර තුන පොත්තක් සහිත පහසේ නංකර ගල ගන්න බැරිෂක සඳහතමත්පුතේ මේක කරන්නේ උද්බි විද්‍යාමක සමාන ශාකයදා ගන්ඩුවනේ අ සංගතියක් නොපෙන්න්නවනේ මේක සම්න්ධුවෙන් එඉති හෙනම් අපි බලමු මේ සදායදාගන්න ්‍රහක ති බියුතු ලක්ෂ මොවාදක ද පුතේ, අපි සඳහන් කරන්න බල. කිරිි ද හ ්‍රහකයක්ල ස තෝර ගන්න මෞෂසාක, හොඳින් පැතුරුණු ොළොදාවක් සහිතවයතුයි. අපි හෙම කතාවක් නම් හන බල හොඳින් පැතුරුණු ූල පද්ධතියකින් යුක්ත වෙන්න ඒකන අනිවාරයම සධහන් වන්න හොඳින් පැතුරුණු ේදුන මුල පද්ධතියකින් සමන්විත වෙන්න ග්‍රහක ශාකය ඒවගේ . මූලරෝග හා පලිබෝධ වලින් තොර වෙන්නෝනනි වූ අනිවාර්රෙන්මයා මූල රෝග හා පලිබෝධවලින් තොරශාකයක් වෙන්්ඩුවනේ අපි මේ බද්ධ කිරීම සොඳහා යොදාගන්නා ග්‍රහකශාකය එනන් එක හරිට හරි දරුණේ මෙන බී කියමන නිවැරදී බී කියමන කියන්නේ අනිවාරයෙන්ම රිකිලි බද්ධය සඳහා ග්‍රහකයක් ලොස තොරගන්න මෞෂාකය හොඳින් පැතරු මූලම්ඩලයකින් යුක්තු න්ඩුවනි දරුවුණනේ ඒ වගේම මල රෝග මුල්ල හටගන්න රෝග මූල රෝග හ පලිබෝධෝලින් තොර වෙන්ඩුවනි ුතේකක්ත් අනිවාරෙන්ම සද න් ෙන්ු නම් පිළිතුරක්බාන්න කිය පිතුරක්ති නොද කියලා ඕ හතරනි පිතුරති ොදරන හතරන පිරතු බාන්න ිහාස පමණි හතරෙන් පිතුරයි නිවර ිතු බි කිය ොකද බ පිතුර බි කියමනින් කියන්නේ හොඳින් පැතුරුණු ූල පද්ධතියක් සහිත වඩුවනනි බුතේමේ ්‍රහක ශාක හරියට මරය. හොඳින් පැතිරුණු මූල පද්ධතියකින් යුත්තුවන ්‍රහ විසාාක ඒ වගේම මූලරෝගහා පලිබෝධ වලින් මෙිබන්. මූල රෝග හා පලිබෝධ වලින් තොර සාකයක් වවෙන්න ඕොනි පුතේ. එනම් .C. කියමනත් තරි එනම් BH.C ටික තමයි නිවැදි පිළිතුර විදින අපිට සඳහන් කරන්නවින් B නිවර පිළිතුරකාර කගන්න පුලළන්දරුවන මතකතියාගන්න විශේෂයෙන්ම මේ බද් කිරීම සම්බන්ධය උත්දරුවනේ හන්න පුුවන් විතරම අහනවා විශේෂෙන් මතකතයාගන්න මේ බද්ධ කරම විශේෂෙන්ම. අපි මේ හඳුන්වන්නේ කෘතිම වර්ධ ප්‍රචාරණ ක්‍රම විදිර දරුණේ පටකරෝපන සහ මේ බද්ධ කිරීම ඒවාගේමින දරුව අතු බැදීමවාගේ ටකුතු අප හඳුන්න්නේ ෘතිීමම වර්ද ප්‍රාන කම විදියටයි දරනන්නේ හඳුන්නක සභවික වද ප්‍රජක ප්‍රාන වගේ ේ සිද වන්න කවරේ ක්‍රියාවල සිදුකරන්නන්නේ පැයි ඇති වර්ද ප්‍රචානම කොතිම වර්ද ප්‍රාණ ක්‍රම විදියටට ටකරෝපන හඳුන්න පුළපතේ ඒගේ අපිට මේ බද්ධ කිරීම සහ අතු බැදීමත් මේ කෘතිම වර්ධ ප්‍රාන ක්‍රම විදිර දරපතාලට හඳුල. පුලන් ශේෂණ එක සඳහන් කරන්න ඕන දරුවන හොඳ අප ඉදිරිට ය හොඳයි දරුණ පස්ස හටක් අපි කරලා තියන්නේෙ අපි විනාඩි දහයක පමණ විවේකයක් අරගෙන දුවපුතේ ඊල ටොට සිින් එකවෙන් බලාපොරත්තින අනි වාරය සම්න්ධෙන් තාමත් වැදගත් විාග ලක්ක ර ප්‍රශ්නටිත් මයි ද පු ත අප සාචත් කර ලාපොරොත්තිය ට දාහක විවේකින් පසෙ නවතම මේ ඔන්ල්යින් පන්තිත් එක් ස්ටි පන්තිත් එක් අපි සහභාග වෙන්. සසස් පෙළට හා පහස්ශ්‍රේණය ශිෂ්‍යත්ව විභාගයට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගොරුමඩුල්ලක් සමඟ DP එඩියුකේශන් හරහා නොමිලේම ගෙනන සජීවී පන්තිමාලාව දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහ දක්වා සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා සංයුක්ත ගනිිතය දුෂ්‍යන්ත මහබතුගේ ගුරතුමන් උදෑැසන දහයයි තිහේ සිට එකයි තිහෙ දක්වා, තර්ක ශාස්ත්‍රය එම් මික් ඩර්ඩ් ගුරතුමන් සවස තුනේ සිට පහදක්වා, ශිෂ්‍යත්ව වැඩසටහන මංජුල මහන්ද්‍රගුරතුමන්. අඟහරුවාද උදෑසන හතේ සිට දහය දක්වා බෞද්ධ ශිෂ්ඨාචාර්ය රත්මලානේ රථන සිරිහිමි වැෑගන්තලේ ධම්මරතනහිමි උදෑස්සෙන දහයයි තිහේසිට එකයි තිහෙ දක්වා සං්‍යවේදනය හා මාධ්‍යදිනය. අසේල බණ්ඩාරණයක ගුරතුමාන් සවස දෙකේ සිට පහදක්වා ්‍යාපාරක්දනය සුපුන් විධානගමගේ ගුරතුමන් බදාතා උදෑසන හතේ සිට දහය දක්වා ගිනුම් කරණය සේනක විල්ලද්දර ගමගේ ගුරතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සිංහල ශානික කිරින් දෙනය ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා තාක්ෂණවේදය සංහාවිද්‍යප ප්‍රදීප් එස්දිසානායක ගුරතුමාන් ්‍රහස්පතින්දා උදෑසන හතය සිට දහය දක්වා, ඉතිහාසය බිනර දිසානායක ගුරතුමන් උදෑසෙන දහයයි දිහේ සිට එකයි තිය දක්වා කෘෂිකර්ම විද්‍යප සුදත් වික්‍රමරත්න ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමාල් හෙට්්‍යාරචි ගුරුතුමන් සිකුරාදා උදෑසන හතේ සිට දහය දක්වා දේශපාලන විද්‍යාප මනිරෝෂණන් ඩැඩිගමුව ගුරතුමන් දැසෙන දහයයි තිහේසිට එකයි තිය දක්වා පූගෝල විද්‍යාව සම්පත් අල්දිනිය ගුරතුමන් සවස්ස දෙකේ සිට පහදක්වා ඉංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරුතුමන්, සෙන සුරාදා උදෑසෙන හතේ සිට දහයි දක්වා තොරතුරහා සං්‍යිවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරතුමන්. උදෑසෙන දහයි තිහේසිට එකයි තිය දක්වා, බෞතිකවිද්‍යාව සී අතුකෝරල ගුරතුමාන්. සවස දෙකේ සිට පහදක්වා, ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරුතුමන්. ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා, රසායන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරුතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍ය ඉංග්‍රීසි RRA ජයවර්ධන ගුරුතුමන්. සවස දෙකේ සිට පහදක්වා, ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරුතුමන්. උසස් පෙළ හා ශිෂ්‍යක්ත විභාගේචායකන්නයු ල තාක්ෂණසි අදම DP එඩියකේශන් YouTubeු නාලිකාවට පිරිසෙන්නෑ. ලස්ටෝ, ඇටෝ හා හවාවි ඇ්ගලරි හරහා ඩDP එඩියකේෂන් ඇ් එක ඩවන්්ලෝඩ් කරගන්නෑ. ඒ වගේම ටිලිග්‍රෑම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම ඩDP ඩියකේෂන් නිල ටිලගරෑම් ගරුප් එකට නොමිලේ සම්බන්ධ වන්න. අර සවිසෙහිනය වෙනුවෙන් වෙහෙසෙන මතුදිනක රටදිනවන බුද්ධි බලකාය වෙනුවෙන්ම ලංකාවේ ලොක්කුම න් Onlineන් පාසලෙන් ලංකාවේ ප්‍රවීනතම ගුරුවරුන් සමග අපපොස උසස් පෙළ පාඩම්. කිව්වාඒ සීමමාකාරි ගර්ශෂණ බලය යම් පුෂ්ට දෙ එකක් අතර ඒ පුෂ්ටි දෙක තෙරපී ඇති ප්‍රමාණය නැන් ඒ පු්ිතර අිලම්භපතිතක්‍රියාවට අනුවෝම සමානපතිකය සාමාන්‍යය පෙලදී පදරුවවන් එක ඉගෙනගත් ඒ දදුයි මාන තලයේ ගැට දැන්ඩ තියනවාදෝ අපි ගෙනවා එහි අගේ හතරයි කියලා. එන ඔවුොලෝ ප්‍රධාන වශයෙන් මුළුව රදාගන්න ඕන කාරණාව තමයි මේ කිසියම් තැනක සීමාව තියෙන්න්න න බමස් සීමා ව්‍යගේයයි එක දකුණ සීමා ව්‍යගේයයි අගයන් දෙකළ මයි පැහැදිලිවම පැහැදදිලියම එක මගේක ගන්න වසාකට ක්‍රියාවිහද නෙවිදිෙන. එකම පලවිනික් කතා කර නව්‍යතා සම්පදනයග නොවේන්. ට ගැනු පිරිමි බේදයක් නෑ ලොකු කුඩා බේදයක් නෑ වයස බලපාරන තැන්ගෝය ඉටිපන්දම ගාව තියෙන වාතාංශිදද රත්වනෝ පතුන මකවිතියාගන ගනක්්‍රය දන වාතානසුව පෘතුතිවිින් දහින් පංු හතක් පිතන දරුණේ ගුල දන්නවාම සාගර වලින් ජලයෙන් ැහල්තින් ප්‍රධාන වශයෙන්න සාගර හා මුහුද වලතියෙනවා දරුණේ ජලෙන් ජක්කඩවල චල්ල සන්නජතා ගැන හිතුවත් ෆැරස් ැරි වංගුව යනකොට වංගු ඇතුල් පැත්ත බාතයි වංගුවය පිට පැත්ත උසයි. ස ිෆදයිහ ිස්කන්ට මනි පේපස්. තපතේ අපි කලින් කතා කරා දක්ත ජීව චක්‍රය අති තුළන්ග. ේ කියය පසාරණතාවය සහර යඒ කියගේ ප්‍රසාරනය කියන කොනසන් පස්සේ ශේෂත්‍ර පල ප්‍රසාර ඒ අන්න උපපදියக்கப்பட்ட. எගේ அந்த උපදියල් போனද අලතසක්ති අදිරච ද ඉල් ග්‍රිය දැමයමොත්ති නැ. නායගතයන්ගේ මුදල් ලබුණාම් සිද වම ලපාන්ක මක්ද මුදල් කියනවත්කම වැඩි පෙනවාඒවගේ නායගැති කනවත්කම අඩුව ඔබගේ සංකල්ප ගොඩ නැගුවට පස්සේ මේ ගැටලුවට අව තීරණ වඩ පුළුවන් නැත්තා එක පාර ගාන බලපුගවාහම ඔබට ගානහ දන්න බෑ. මම ඔබට දත්ත වර්ග ගැන කියලද උන්නා සහ මේක්ෙල් වර්ක්ෂිට්ි ඇැතුල හසිරෙන අකාර කහිපයක් කියෙල්ද අේ දායනාකට්ශක්තිකල තංගිවල්ල කාර්ණි කලල් ඔ්ඩු. කර එ්‍රම් උකඩ ගොඩක් අඇයි සූත්‍රය වෙනවා උපරිම මිල විම සමතුළුද මල වැඩි කිරීම සමතුළධ ප්‍රමාණය බෙදීම දෙක හැටීත අපි ඉස්සරලම යම් පරිසරය ස්වභාවිකෝ හමෝන ශාක සත්තු අයින් කරලා අපිට ෝ අපිට ඕන සත්තුව ඇති එහෙම ගිහාම කිසියම් ආකාරයක පරිසරත්ක ගැටීම. ප වර්තනාංකය සෙවීමට භාවිතා කරන වීදු්‍ර කුට්ටිය තිෙනවා මොලගේ පතිබිම්බාත පේන කියලා දැන් ගොඩක් දුට සමපාත වෙලා තියෙනෙ ඇ දෙපසට චරිත කරමින් බලනවා. තාපශක්කය මගින් දැන්විිදන කරදාසිය ගිනි ගත්තපු කල දැක්වා. එවට මනිමයිද ඇො සෝ මයිතෙන් බ ුකාරත්ත ඔන්න හුමාලේ එන කොට බලන තලබම්බරයට මොකද වෙන්නේ කියලා. හරියටම අවධකෝනයෙන් ආවම කූුණා අප්‍යන්තර පරාවාතනය පතන්ගන්නම කිරණය මේ මූනතේ අඩුමකෝනයෙන් එනවා කියල කියන්නේ. මෙ මේ යටමූ නතේ ඇතටම තමයියන් එන තිරින් අපි කොටස් හතලස් හයක් එකන දසම හතරයි හයයි සිරස් නලය හර ඉහලට පැමිණෙනවා බලාන්න දැන් දරුවන්ට පේනවා අර බටේ ජලමට්ටම වේගෙන් ඉහල යන අවස්ථාවක් කරෑම් තුන්සියට වඩා මදක් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ලස් බොටල් කුලින්ීද සලෂන් හැස්ටර්න් මිල්කීන් කල Right, different shapes, different sizes, and here I have three beakers uh, with water with different colors. දරුණ ප ඉදිරියට යමු අපි ප්‍රශ්නාංග දහනවන්නි දරුණේ ඉන්දන සඳහා භාවිතාවන දැවර ගැතුලේ ඇතුළත් වරණය වන්නේ මේ දැවපාඩ මිතාමත් වැදගත් පාඩමක් දරුවන දවහා දැවනවන වනජ ලිෂ්පාදනය අපි දහා තුග පාඩ විද යි දුව පපුතේ උසස් පෙළ ජයුපදධ්‍ය තාක්ෂි විශේ දරාවා තුළ කලින් දෙදස් හේ ශේ දශ යවත් කලින් ද දහතුන සස් පල තාක්ෂණ ද ශේ දරාව හඳුන් දුන්න ස්ථාති දරන විශ ක තක ර දස් දහතුන වර්ශ හඳු දන විශේ දශයට අදාල කල තිබ තාමත්ම වැදගත් පාඩන කොට ටික් ජය විදත්වේ සහ වනන්තර සංක්ෂණය පිළිබඳ පාඩා ඒක ජයි විදත්ව සම්මති රැම් ස සම්මුති මේ න්ර්ජාතික සම්මුති පිළිබාදවත් වැදගත් අනු දොල පුතාලට ග ගන ද න ක ඉතාමත්ම. කනගාඩු දායක කියන්නත් පුලා හිතින් එක ඉවත් කරලා මේ පාඩම් මාලාවෙන් මේ විශේෂෙන්ම වනන්තර සම්රක්ෂණය සහ ජයවිදත්තය පාඩම් ඉවත් කල පුති ඒ වෙනුවට දාලතියන කොටස තමයි දව සහ දැවනෝඕන වනජ නිෂ්පාදන. ඉතිං ඇතටම ආර්ථික වශයෙන් වැදගත් මේ සුපලක්ෂරි ටිම්බ ගැනතා කලතින නදුව පපුති මේ දැව පදම් කිරීම ඒවගේම දැව සම්රක්ෂණ කරණා කර පරිරක්ෂණයරණාආකාරය ඒවාගේ දවනඕන වන නිෂ්පාදන යටතේ වනන්තරුවෙන් ලබාගන්නා ජයිවී සම්භාවයක් සහිත ද්‍රව්්‍ය පිළිබඳව දේපුතේ ආහාරමය සහ ආහාරමය නොවනය වනජ නිෂ්පාදන විශේෂම औෂධ මේ වනජ නිෂ්පාදන. දැවනෝන වන නිෂපාන ආහාරමේ දවන වනජ නිෂ්පාදන. ඒවගේ ආහාරමය සහ අවසධ මේ නොවන විතරබාන් නිස්පාන සබඳ ොදා ගන්න දවනොන වනජ නිෂ්පාදන විදිර දරුවුණන පට පන්වර්ග ඒවගේම උන බටවර්ග සහ විශේෂයෙන්ම දරුවනේ. වේ වැල් ර්ග පිළිබඳව අපිට ඒ කකේ ද අධිනේ කරන්න. අදන කළ අවසන් කල තියන. ඉතිංට අවස්ථාවති ද දර පු ල්ලට ඩ ිකේෂ එක හරහා එ ඩන් ඩ කරගන ඔබට පුළුවන් ජවපදද ්‍රේණය තෝර ජ පත් ක්ෂණේද විෂය තෝරගන ඒ විශේයට අදදාල පාම් ලාවල් ට යන්න පුළුවන් දරුණ පඩක් සම්පූර්නම දෙන් බලන්න පුළන් ඔබට නැබීමට හැකිවන ආකාරයට එකතු කරලා ඉතින දරුණ එක නිසාාවබට සම්පූර්ම දහතුන්න ඒක ට අ මලෝ න ප්‍රශ්න ාග ලක් කරගත ප්‍ර්න සමගින් සම්පූර් හතු ඒක අද. කොට සියල්ලම නරමීමට දැන් ඩප ඩිකේෂන් මගින් ඔබට අවස්ථාව සල් සාදිලති ආදන දරුවනේ ඉතින්ගේ පාඩ නරම් ලබට අශ්‍යරන විශෂයකරනු අප ඔබට අවශ්‍ය කන කොටස් ස්‍යාවත්කාලය කරග විවාගගේ සන්ඳ හොඳ සූදානමක් ලබාගැනීම සදහව භවිත කරන පුලන් දරුණන ඉතින් විශේෂයෙන් අපි කතා කර ම දැව පාඩමේද දරුවනේ අපි මේ දැව භාවිතයට යොදාගන්න ආකාරයනුව පපුති. ගේ ප්‍රයෝජනට ොදාගන්නා කාරයනුව මේ දැව වර්ගී කරණය කරන ලැබව දරුවනේ විශේෂෙන්ම ඉදිකිරීීමම් කර්මාන්තය සඳහා ඉදිකිරීම් කටයුත් සඳහා භාවිතා කරන දැව ඒ වගේම දරුවේ ප්‍රධාන වශයෙන් අපි ඉදිකිරීම් කටයුතු සඳහ භාවිතා කරන දව ඒවගේම දරුවනේ අපි ගෘහබාන්්ඩ නිෂ්පාදනය සහ ගෘහ බන්් ගෘහබාන්් නිෂ්පානය සඳහා යොදාගන්නා දැව ඒ වගේම විතුර බා්ඩ නිස්පාදනය සඳහා යොදාගන්න දැව දසසි කරමාන්තය ස හා යොදදා ගන්නා දැව සහ දර සඳහනත්තං ඉන්දන සඳහා භාවිතාකන දව විදිට දුවපොතේ කාණ් ගත කරනු ලැබව තින් විශේෂයෙන්ම අපි දන්නවා එතන ද මේ ඉන්දන සහහා භාවිතාකන දව විර ෙරනින් අපිට දැක්කගම්ම කෙලීම මේ හඳුවා ගැරීමට හැකි අවතිනවා දරුණේ ප්‍රධාන වශෂ මතතියා ගන්න මේ කොටසේදී අපි ඉතාමත්ම වැදගත්යෙනවා මේ දැව පාඩමේ විශේෂෙන්ම භාවිතයන වර්ගීරනය අටතේ මේ ඒ අදදාල ක්‍රියාවලිය සොඳහා යොදාගැනීම සඳහා දැවල තියෙන ගති ගුණාග ලක්ෂණ දවල ශක්තිමත්බ දවල්ගනත් අපිට කතා කරන්න ග ගන්න තින ඒ ගොුත් ප්‍රශ්හන්න පුළන්ීමට උදාහරන මොනවාද විශේෂෙන්ම මේ ගොඩනැගල ඉදිකිරීම් කර්මාන්තය සඳහා යොදාගන්න දැවල්ට උදාකරම තෙක්කහල්මිල් බුරුත්ත කොස් මාර් මැහෝගනී ඇැදරුණ ඉති උබට මේ සඳහන් කරන්න පුළුවන් මේ ඉදිකරීම් කර්මාන්තයද යඋදාගන්න දැව.ඒවගේ ි කියන් ලන් ේ ුෘහ ා් නි්ානය සො යුදාගන්න සුප ලක්ෂ බ ති ොදන්නන්නේ ෙක්ක රුවවල ල්මිල් බුරුත වගේ ලී වර්ගතිය නොදරුවන ඒවගේම අපි දන්නවා කඩදාසිි කරමාන්තය සඳහා යදදාගන්න දැවර්ගතයන ඒවගේ දස සහ යුදගන දවති විසතුර බා් ෂ්පාන සොහ දගන්න දැවර්ගතයනති ඒවත් විශේෂයෙන්ම සඳහන් කරන්න පුලන් ඒවාට උදාහරම සහ. ඒවාහි අදාල ක්‍රියාවලී සඳහා. මේ දවල පවතින සුවිශේෂ ලක්ෂණ ගැත්වොට අද්‍යන කරන්න නදුව පුති එකත් විශේෂයෙන්මිතැඳති මතත් කරන්න කැමති ඒවාගේම ඒකට අදාළව දැව ශ්‍රේණි ගත කිරීම ඒවාගේම වනමිතිය ගැන කතා කරනු අපි දරුවනි මේ වනමිතිය ගැන කතා කරනවා දැව සම්බන්ධව ඒවාගේම ඒක යට ේ දුවපපුතේ විශේෂෙන් වනිතය ගැත් බලාගන්න දවස් නයකත කිරීම ඒවාගේම දැව පදම් කිරීම සිදුරණආකාරය හා දැව පරිරක්ෂණය සිදුකරණා කාරය පිළිබඳ. දැවයටත කතා කරලා ඒකගේ පස් වනකොටස්ස. දහතුන්ගයක පසනොට සට දරුණන සාකචා කරනම දැව නොන වනජ නිෂ්පාදන පිළිඳව සාකච්චාකන බන එකක්ත්වොටමඩී පවිකේෂන් නැප් එක හරහා විෂේ තෝරගෙන ස්්‍රේ අදා ගේ ලා පානගොට ෙල් ලබට මේ දහතුන්ගනඒ එකකට අදාල. ල් පඩම් ැරඹ මේ අවස්ථාවදන් ඩපිඩිකන් මේ දැයි විශාලතම න් Onlineයින් පාසුන මින් ඔබටේ පාසුකම් අවස්ථ උදා කරල දිනවා කියනක බොහෝම සතුටින් කියඩට කැමති අදන්නේ දරුණනි හොඳයි එන අපි යනො ෙරීම ප්‍රස්ට් ඉන්දර සදහ භාතාවන දැවර ඇතුළත් වරණය වන්නේ පොඩක් පලවෙනි පිළිතුර කියයලා අපි අනත් පිළිතුරටයම් තේක් ෆස් ඇල්බීසිය මෙතර තේක කියනක දව් සහය දාගන්න දරන සුප ලක්රි ම්බ එකක් pc නිශ්පද ුදදා ගන්න. ක් ක් ි න්න දගන්න බ. බ මහගනි අප योදා ගන්න බන්න දව ස ුදදාගන්න මෙතන දෙෙවනි පිළතුර ෙක් යදා ගන්න එකගේ BC යදාගන්න දරුණ. රබ යුදාගන්න දැව සඳහා. ඒගේම මහෝග නැවේ කේෂिया. ට මේ රබ ුදගන්න මේ මහෝගනී කියන ශාකයක් අපිදන්නවා විශෂෙන්ම අවටින සාකයක් අපි සඳහ ඉදිකිරීම කර්මාන්තේ ද වගේම අපි මේ ගෘ්‍රභාන නිෂ්පාදන යොදාගන්නවා දරුවුණේ ඇකේෂයන අපට දර සඳහා යුදාගන්න පුල මේකෙත් ෆයිනස් මහෝ ගනී තියෙනවා ඒවාගේම තෙක්ක පිරිතුර තියෙන එක යින් කරන්න පුළුවන් ඇකේෂය තක ස ළ තුර අයින් කරන්න පුළුවන් එන්නම් කෙලීම බ කේෂයා සහ ල්බිේයා අපිට ඉන්දන සදහ භවිාවන දැවර් ඇතුළත් පිතුර විදන සහඳන්රන්න පුළුවන්දර. දහනවිීට පිළිතුර එක විස්ස ප්‍රශ්නය මල ද්‍රවයෝලින් ජලයේ දූෂණය වී තිබේ දයන්න සොයාබැලීමට කෝලිෆෝම් පරිීක්ෂාව සිදු කරයි ඒ පිළිබඳ නිවැරදි ප්‍රකාශය ප්‍රකාස වනුව දරුවනේ අපි දන්නවා ජලය ආශ්ටිත ඇතිවට පුළ රෝග ි කරන්න පුල රෝගකාර විදර දල ල හඳු දර පුලන් සල්මෙල්ල ටයිප උුසන්නිිපාතය වි විබ්‍රියෝ කොරා කොලරා සඳහා හේතුවෙනවා සිිගෙල්ල අතිසාරය සැල්මනෙල්ලා ටයිපිගේ න දරුණ උනස්‍යපාතය සිිගෙල්ල අතිසාරය ඒ වගේ විබ්‍රියෝ කොලරා කොරා ඇති කරන්න පුළුවන් මෙන්න මේ ්‍යවාධජනක ශුද්‍රජයවීෙන් දරුවනී. අපිට ජලය හමුවන්නේ ඉතාම කලාතුරකින්. ඒක නිසා අපිට විශේෂයෙන්ම මේ අය සොඳහා නිතර නිතර පරීක්ෂා කිරීම මොකද අපිටඒ පහසුකාරයක් නවෙවේ මොකද මේ අඇස් සදා වෙනවෙන පරිීක්ෂා සිදු කිරීම පහන්සුවයි. ඒක නිස්්සාා අපි විශේෂයෙන්ම මේ විශේෂයෙන්ම ජලයි ජීව ජෛව විද්‍යාත්මක පරාමිතයෙන් ගැ කතාරනොට අපි ඒ පාඩනේදී. විශේෂෙන් කෝලිෆෝර්ම් පරිීක්ෂාවනැත්තන් කෝලිෆෝම් ට එක සිදදු කරනවා ඒ කෝයින තන් ස්ටස්ටයි කෝලයිෙන බැක්ටේරල් කෝලයි බක්ටරියව සඳහා පරිීක්ෂාව සිදුකරනු අදරුවනේ විශේෂෙන් අපේ මේ කෝලිෆෝම් පරික්ෂාව සිදු කරගන්නේ අදාළ මේ පානය ජය මළද්‍රාවලින් දෂිද්ධයිද කියලා බලන එක. මොකද යම් කිසි ජලප්‍රවයකින් ලබා ගන්නා ජයයේ මලද්‍රවලින් දෘෂි වෙලා තියෙනවනං මෙන්න මේ මලද්‍රවවින් දෂිත ජලය ආශ්‍රිතව දරුවනේ අපි අර කියපු ව්‍යාධිජනක ශුද්‍රජීවීන් ඉන්ඩ පුළුවවා මොකද ගොලිඉතාම දුල බයි ඉතාම අල්පවශයෙන් තමයි අපට හද දක්ගන්න ලැබෙන හමුවෙ එක නිසාි කොලිෆෝම් පරික්ෂාව කල තහවුර කරගත්තොත් යම් කිසි ජලප්‍රභවේක මේ පානය ජලය විදර ලබාදන ජලය තුළ අපිනත්තං යම් කිසි ජලප ප්‍රභවයක ජලසාම්පලක කොලිෆෝර්ම් බැක්ටීරිිය අඩංගඋඩන් දරුවනේ අපිකිෙනනඔය ජලයේ මලද්‍රී වලින් දෂිතයි කියලා ඉතින් මෙන්න මේ මලද්‍රාවවලින් දූෂිත ජලයේ ආශවිතු ආදරණය දරුවන අපි අර කියපු රෝග ඇති කරන්න පුළුවන් ව්‍යවාධිජනක ශුද්‍රජීවීන් ඉන්න පුළුව සැල්මෙල්ලා ටයිප සිිගෙල්ල විබ්‍රියෝ කොලරාවගේ අ කලාතුරකින් පහහි දැක්ගන්න පුළුවන් ලෙඩරෝග ඇතිකරන්න හේතුවන ව්‍යාධජනක ශුද්‍රජීවීෙන් දරුවනේ මේ මළද්‍රවවීෙන් දෂිත ජල යාස්ත්‍රිතුව ඉන්ඩ පුළුවක්. ඒක නිසා අපි දන්නවා මිනිසා ඇතලු අචලතාපී සතුන්ගේ අන්ත්‍රය ආශත්‍රිතව තමයි දරුවුණේ මේ කොලි ෆෝර්ම් කියෙන බැක්ටේරියාව බාතය කරන්න ඒනම් අපිට කියන්න පුළ මිනිසා තුළු අචලතාපයන්ගේ පහම දරුවනි අපි දන්නවා ෝඩට ලා ස් වලට බෙදුවොත් අපි අස්ික මසු කාට ලේ මසුන්විද මස්වෙන් හඳුන්න පුළුවන් දරුණ ලා ස් ේො විස් තේ ඉට පස්ේ ඇම් ලිබියන්ස්ස නැත දරුවුණ නෙදරුණනි මඩියන්වා සැලමෙන්න්දරවන් අයිදවන ඇම්ිලිබිය ලාස්සක තියනු එඩි වස අපිදන්නවා ලාස් රෙප් ටයි නැතන් උරගරින් න්නවා ඒවල ගත්තාහම චලතාපී. පක්ෂීන්සා සීර පයින්මද ආවේසා මෙමල්ස දත්තාම දරුණනි අපි දන්නවා ඒගොල්ලු අචලතාපී. ලතාපීින් දරුවන ද පරිසරුස්නතය වෙනස්ුන එගු දේ ෂ්නත්තේ වෙනත් කරගන්න නත පවත්්තගන්න පුලන් ගුට දේෝශ්නත් ේ පරිසරුෂනත්තය වෙනස ීමමතේ සනිකව එගුලන් දවශ්නත්ත වෙනස් වවෙන්න. චලලාතා පන් තම හම ්නතේ වෙනත්වෙන චලතාපින්ට එෙම යම්මට එගුල්ලන්ට මේක පාලනය කරලා නත මටම තව තබගෙනම අවස්ථාවතින තින්මේ මනිස ඇතුල චලතාපීන්ගේ අන්ත්‍රේ ආශිතව ජීවත්තයන මේ ස්චරතියා කෝලයි නැතර කියම ඒ කෝලයි කියලා දරුවනීම ඒ කෝලයික බැක්ටිය ියව සඳහා. තමයිම මේ පරික්ෂාව සිදු කරයි ඉති මලද්‍රව්වෙන් මේ ඒ කොලයිකෙන බැක්ටීරයා හතරකට වඩ වැඩ තිය ොනම් අපි ෙනො මේ ජලය මලද්‍රව්වලින් දෂිතයි කියලා ඉතින් ඒ සඳහා පරික්ෂාව සිදු කරනවා මේ කොලිෆෝම් ටෙට් එක දරුණේ ඒ සම්බයන්ධ නුව මේ ගැටලුව ප්‍රශ්නය හලතයෙන් විශේචෙන් එනම් මල ද්‍රවියවලින් ජලයේ දූෂණීවීතිබේදයන් සොයා බැලීමට කෝලිෆෝම් පරිීක්ෂාව සිදු කරයි හරියට හරි ෆම් රික් සිදු කරන්න මක ද මල ද්‍රාව ලින් ජලයේ ෂ ම ද ලේ ද ෂ ීතිබේද යන්න සොයා ැරීමම් සොදා කෝලි ම් රික්ෂාව සිදු කරයි ඒ පිළිබඳ නිවරදි ප්‍රකාශය ප්‍රකාශවන් මේ ම ද බ කර පරික්ෂාවත තරුණ ක ල ම් ේ එක මොකද ැරිවෙලව ක ල ර්ම් ෙස් ේ. තහවරු කරගත්ව ම මේ ජලයේ කොලි ෆෝම් තිබා කියලෙ එන අපිට මේ අර වෙනක් මේ මලද්‍රවෙන් ද ෂත ජය යාස්විත වෙනක් වි්‍යද න දජ ෙන්ට පුළුවන් කියලා පිටේ සද්‍රජවෙන් සබදදාහ පරික්ෂාව සිදු කරග ආරම් කරන්න පුුවන්ට ඒම් බලන්ඩ මලද්‍රවලින් ජලය දූසනීතිබේ දන්න සොයා බැලීමට කොලිෆෝම් පරික්ෂාව සිදු කරයි ඒ පිළිබඳනිවැරදි ප්‍රකාශය ප්‍රකාශ ව වුව එස්චරතියා කෝලයිනඇත්තං ඒ කෝලයි ්‍යාධ ජනයකය යක නිසා ජලයේ සිටිය දැයි පරිීක්ාකරීීම අප පට්ට පල් බොරුව ස්ටරතියා කෝලයිකයන් ව්‍යාධජනකයක් නෙවෙේ මිනිසාගේ අන්ත්‍රයාාස්ිතුව ජීවතය හ කෙනෙක් සතික් සුද්‍රජීවෙක් බැක්ටීරියාවක් එනඟ රෝග ඇති කරන්න හේතුවුණ ව්‍යාධජනකයක් නම් කියලනම් හඳුන්නන්නේ නැහැ අපි. ස්ටරතියා කෝලයි ව්‍යාධජනකයකු නිසා ජලය සිටිය දයි පරික්සා කරනම් මේ මාත්‍රක ප්‍රශ්්‍යය තියනවා මද්‍රවුල ජලේ දුගසය වෙලා නවාද කිය හො බලන්. පරික් සිදු කරන්න කොලි ම් ට තුව ස්තර්ත්තියා කෝලයි ව්‍යද්‍යනක නිසා ල වාදකර පරික් කල බර න ේ එක සිතු කර. දට අවබෝධරගන්න ඉඳන් මෙවැනි ප්‍රශ්නෝලට බහුව අර්මාද ප්‍රශ්නට පිළිතුරු ලියල ලියල ගුරුවෙල බහව අන්න පසන විරන්නේ වැඩිපුර විවර්ය කරල කලගයත්ම ද පපතේට බහුවර වාදී ප්‍රශ්ේයට වැඩිපුරලක්ුණ තිස් පහකට ගන්නපුුවන්ගේ න ලකු තිස් පහකට හතලක ටසන සංකයවක් ගන්නන ටඩ නිවාරමයේ සාමාර්ථයක ටෑමේ අවස්ථ උදාදරගන්න පුළුවන්දරුන හැබ නිකක්ම බෑ බහ රචා පත්සපත්තය. ගත පසත ොටත් පිරිිතුර සයන් න ක ලකු රුලක් පිටි හලක් නවා බෞරන ද ප්‍රසපත ලකුණ තිස් පක්ති ස ගන්නවා ක ලොකු අගයක් විදට පිට හඳුන්න පුළල ඒසාමාර්ථක යන්න වැඩ ඉඩ ප්‍රස්ථාවත් තියරම් තිෙ කාම්ම පොත පට පාඩං කල දන කල විතරක් වැඩ කර බෑ ඔ හැකි පමන මේම ප්‍රශ්නලට පිතුරු ේල ලදම අදරන දරන ඒ සඳ හුරුවීම සිදුකළ යතුවාන්නේ හොඳයි ඉස්තර්තියා ෝලයි බැක්ටීරියාව සාමාන්‍ය පරිසයේ දක්නට නොලැේ ස්ටරතියයි කෝලායි බක්ටීරියාව සාමාන්‍ය පරිසය දකින්න නැහැ එයා මිනිසා ඇතුළු අචලතා පීන්ගේ අචලතා පීන්ගේ අන්ත්‍රේ ආසිත වජී වත්තයෙන් මල ද්‍රාවිය සමග වත්තෙන්න්න පුළුවන් එම් මලද්‍රවිය මලද්‍රවීෙන් දෂටයිනන් ජලයඒ ජලයේ ස්ටරතිය කෝල ඉන්ඩ පුලුවන් එ නම් මතකතියාගන්ඩ මෙන්න මේ ප්‍රශ්නය බලන්න මේ බී කියමන බලන්න මේ බලන්න ස්ටරතියා කෝලයි බැක්ටීරියාව සාමාන්‍ය පරිසේ දක්ට නොලැබේ හරිට හරි ස්චරතියා කෝලයි සාමාන්‍ය පරිසේ දකින්න නැහැ ස්තරතියා කෝලයි කොහෙරන්නේ කෝලයි මිනිසා ඇතුළු අච්චලතාපීන්ගේන්ත්‍රයාආශවිත ජීවත්ව වන බැක්ටීරියාවක් එය සාමාන්‍ය පරිසරයේ ජලය ෙමින්න්වා කියන්නේ ඒ ජලය මළ ද්‍රාගණින් දූසිතයි කෙනෙක් එකයි පරිසා කළ බලන්න එනම් බී කියමන හරිට ම හල් සී කියමන මිනිසාගේසා චලතාපී සතුන්ගේ අන්තේ පවනක් ස්තරතියා කෝල වාසය කරයි. ඕන්න අමතක වෙලා අච්ලතාපී කියන එක මිනිසා කෙලවලා. නේද අචලතාපී කියන එක අමතක වෙලා වැඩි අවුල් ගල්ල කෙලීම ගාණ් පුලුවන් අමයිට ඕකත් හරි කියලා එනම් මතකතියාගන්න ඕනේ හොඳඒයට මතකතයාගන්න මිනිසා කියැන්නේ අච්චලතාපියෙක්. මිනිසා කියන අ්ලතාප චලතාපෙක් නෙවී. ක්න් සා මිනිසා කියන්නේ අච සීර පායින් කියැන අවේ වාස මල්ස් කියන්නේ අච්චලතා පීන් හනම්මදක ද ගන්නේ ඒ කියමන වැරදි ඒ කියමන වැරදි මිනිසාගේ සහ චලතා පී සතුන්ගේ අන්ත්‍රේ පමණක් ඔයි ඒ නෙවෙයි ඒ කොල්ලහිවාසය කරන්න එක වැරදි මිනිසා ඇතුළු අචලතා පී සතුන්ගේ අන්ත්‍රේ පමණක්තා අන්ත්‍ර ස්චරතිය කෝලයින තන්ගේ කොල ජීවත්තනන්නේ ඒකාරනවා වැ හිටම් ඒ වැරදි බිහරි සී වැරදි ී පමණි නිවැරදිවරණයේ බී පමණු බීවල්ට නිවරදි පිරිිතුර අපට සඳහන් කරන්න පුුව එනම් පැහැදිලි හරිේ අප ය ප්‍රශ්ංක විශේකට ආහාර නරක්වීමට බලපාන රසායනික සාධකයක් වන P අගහි විචලනය දක්වන නිවැරදි පිළිතුරවෙන්නේ ඒතියනවා නැුම් මුද ප කිරතියෙනු ස විනාකිරිතියනවා බීතින ඉදුරු පැපොල්ලිෂ පලතුරු ජෑම් තියෙන. අප හනු ආහාර නරක්වීමට බලපාන රසානික සාධකයක් වන PHච්චගේෙහි විචලනය දක්වන නිවැරදි පිළිතුරුවන්නේ පHචගේ හර නැක්වීමට බලපානුචගේ බලපානු ආහරණනක්වීමට බලපාන සාධකයක් පචගේ කියලා කියන්න එනම් අපි බලමු ආහාර නක්ීමට බලපාන රසායිනික සාධකයක් වන ප පරාසය ගත්තා හම අපි දන්නවා පරසේ පපොඩ්ඩක් අපි අඳළ දම්මු තයි කියන්නේ අපි දන්නවා උදසීනයි හතට වඩා වැඩියනුකොට අට නවය දහය එොලා හා දොලාහා දහතුන දා හතර හය පහ හතර තුන දෙක එකබල PH පරාසයකේ සිට දා හතට දක්වා PH හතයි කියන්නේ අපි දන්නවා. PH හතයි කියන්නේ උදාසීනයි. උදාසීන. හතත වඩා වැඩි කියන්නේ P හතට වඩා වැඩි කියන්නේ ිගේ හතට වැඩ අයන්න අයන්න මතක තියාගන්න ph හතර වඩා අඩුයි අඩුයි කියන්න ආම් ලිකයි හොඳයි එතකොට පි අගේ සොඳහා සමීකරණයක් ගොඩනැකිවුත් PH සමානයි රින ලගු දහයි පාදයට H දන අයින සාන්ද්‍රණය මේ වරහනිින් කියන්නේ මේ ආකාරේ සාන්ද්‍රණය කෙනෙක්යි H දනයින සාන්ද්‍රයමි PH සමානයි රින ලු දහයි පාද් දනා අයින සාන්ද්‍රය. හයිබ්‍රජන් ධනයින සාන්ද්‍රණය ලගු ගණකයේ පරස් පරේ කියලත් අපිට PHගේ හඳුන්වන්න පුළුව එතින් අපි දන්නවා බොහෝ අපි දන්නවාම සුද්‍රජීවයෙන්ගේ වරධනය හිතකරව ක්‍රියාත්මක වන PH පරාසය අපි දන්නවා ඒ වගේම අපි දන්නවාම සමහර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය හොඳින්ම සිදුවන PH පරාසේ විදියට අපිට හඳුන්ල දෙන්න පුළුහම් දරුවනේ විශේෂයෙන්ම අපිට PHගේ විදෙරම බැක්ටීරිය ක්‍රාකාරිීත්තය හොඳින්ම ක්‍රියාත්මක වන PH පරාසේ විදියට අයදසුම පහත් හා හතායිදසුම පහත් වගේ අවස්ථාවන් අගයන්න අපිට සඳහන් කරන්න පුළුවන් ඊත් අපිට PH පරසේ බැක්ටරියාවන් සදා. ඒවගේම බොහෝ බැක්ටීරියයා ක්‍රියාකාරීත්තය නිසේදනය වෙනවා මේ අඩු ප PH අර්ග්‍යයන් හිදී ආම්ලික පH අගයන් හිදී විශේෂෙන්ම ඒකන අපි මේ ඔය පැසීමේ ක්‍රියාවලිය ආහාර පරික්ෂණ දී යොදාගන්නේ අපි දන්නුව හැබැයි සමහර දිලීරවල ක්‍රියාකාරීත්වේ සහ දිලීර අපි දන්නවා බැක්ටීරයක් ක්‍රියාකාරිීත්තයෙනි ේදනුනාට සමහර පුස්්ව වර්ගම ඉතාම අඩු ආම්ලික තත්වයට තේදී ක්‍රියාත්මක වෙනවා. දෙ දෙකේ ඉඳලා මේ දෙකේ සිට අපි දන්නවා දරුවුණේ මේ ඉහල අගේන් දක්වා P.H. පරාසයන් තුල ක්‍රියාත්මක වන. දිලීරැත්තම් ෆංගස් ආකාර ෆංගස් කින්ඩම් ෆංගයිනේ අපිින්ඩම් මොනර කිඩම්. ්‍රජධදන ගන්න කතාකනොට මේ කින්නඩම් ංගී ගෙන කතාගාවන දිලීර ගත්තහම බු සමහර දිලීර මේ පහල පH අගයන්නෙදී ඒගොල්ලොෝක් ව්‍යයාකාරී වෙනවා තිකත් සඳහන් කරන්න නති එෙක් නිසා. ඒ පහල පH අගෑන ුල නිෂපානයක නහාර සඳහා අප මේ ප්‍රති සුද්‍රජීවී කාරගනත්තන් දිලිර නාශක ආහාර නිෂ්පාදනද අනුමත ඒදේවල් එකතු කරන්නඩ අවස්ථාවක් කරගඩ වෙනවා මේ ආර පරිරක්ෂණය සඳහා විශේෂයෙන්. ති සුද්‍රජී දේල් එකතු කර ව ෙන් වගේ පුස් කුඩු කියලෝගො හල දරුවන ඒදේල් හාරෝල්ට එකතු කරන්නවා මේ ම්ිකතාව වැඩ ආහර සඳහා විශේෂයෙන්ම පටිුව ඇතු කරන්න වෙන මොකොද සහර මේ දිලේරාකාර මේ පහල PH අගේයන්හිදී එගැන මේේ ආම්ලික අධික ආම්ලි මමාධ්‍යය තුළද ප්‍රියාත්මක බොහෝමයක් බැක්ටීරිියක් ක්‍ර කාරීත්තේ අධි ආම්මි මමාධ්‍ය දී නිශේදනය වෙනවා අඩු ආම්ික වැඩ ආම්ිකතාවය අන්නොලදදි ඩ ආම්ි ාවන් ොලද ම්ලික මාද දැ අඩු පිචාගල් වලදී අඩ පH ගේය නොරද ගැන්නේ ආම්ලිතාව වැඩි වැඩි ආම්ලිකතාවයක් තුොරදී සහර බැක්ටේරියාවලට වර්ධනය සමානය සමහර දිලීර වර්ධනය සිද්ධ වෙනවා එක සඳහන් කරන්්ඩුවල් විශේෂයෙන්. මතතියාගන්ඩ ආහාර නරක්වීමට බලපාන සාධකයක් වන PH අගේහි විචලනය නිවැරදි පH අගේ විචාලය නිවරදිව දක්වුණ පිතුරවිදියට ට සොඳහන්රන්න පුහ ලන තන වැඩීමම PH අගයක් අපිට විනාකිරරි වල නෙදරුණු ඇසිටික් අම්ලේනේ විනාකිර කියන්නේ ඇසිටක්කම්ල මේ දරුණන සිටික් ම්ල පැසවීම ගැත් බහල තියනො ආහර පාල ේද විශේෂෙන්මහාහර පරිරදක්ෂණ ද මේ පැසවීමේ ක්‍රියාවලේ මධ්‍යසාහර පැසවීම නෙදරුණේ ලැක්ටික් අම්ල පැසවීම ඇසිටික් අම්ල පැසවීම කියලා මේ පැසවීමේ ක්‍රියාවලි ගැන පි කතාරන විශේෂෙන් හාර පරිරක්ෂණයේ දී දරුවනේ කතා කරන මාතෘකාවක් ඒ. එක හාර රැක්වීමට බලපාන රසායිනික සාධකයක් විදිහයට පHචගේ විචාලනය දක්ව නිවරදි පිළිතුර අපිට හඳු ගන්න ැඩුව බඳ විනා කිරවල තමයි වැඩිම පHචාගේයක් තියනෙමි බලනමි පHචචගේ විචලනීමම කට ඇල්ල තියනීම ග්‍රට දෑන් මාක තියෙීම ග්‍රට දැන්ටට ඇරිල්ල යෙන ස පැත්තන එනක් ඒඟට දෙක බලමු ඊළඟට අපිට කියන්න පුළුවන් නැවුම් මුදවාපු කිරිය. ඒ ඉට පස්සේ බලන්න ඊට පස්සේ තියනවා ඉඳනු පැපොල්ුෂඩ පල්ලතුරු ජෑම් එකන්නේ විශ්යකය තොට පලවිින් උත්තර එක තියෙනකොට දෙවනි යඋත්තරේ බලන්න දෙවනි උත්තරේ බලන්න දෙවනි උත්තරේී තියනවා ැමි පට වැඩ වැඩිමිනි බ බන තොට C වලට දෙවනි උත්තරය තියනවා සීවල අඩුයි ඒ වොලටවා ඩාහා ොත්තර මේී පිළිතුර ලන්න පැත්තට කටයරම අඩුුවනි සීවල අඩයි සී කියන විනාකිරීඉළඟට මෙතන ඒ වල මෙ මෙත ඒ පැත්තට කටයර ලතින් ඒවල වැඩි න මැන් ගැන මුදවෝපු කිරීවල ඒවල වැඩි බවල බලන්න ඊට වඩ බවල වැඩි බිගෙන ඉඳුණු පැපොල්ලෂ ඉඩ වඩා ඩීවල වැඩි මෙතින පලතුරු ජය දෙවනි පිළිතුර විදිර බලන්න දේ පුතති සන්ධනය කළ ලෙස් දෑන් මාார்ක එකයි ග්‍රට දෑන් මාார்ක එකයි එකක් ඔගුල්ලු සම්සධනය කල බලන්න දරුණේ නිවැරදදිව සම්සන්ධන කල බලන දේපුති නිරදිී සඳන කළ බන්න කොහොමද මේ විශලනය වනාකාරි බලන්න මෙතවන Cවල. ආහාර නරක්වීමට බලපාන රසායනික සාධකයක් වන PHගේ හි විචලනය දක්වන නිවැරදි පිළිතුරයි යහන්නේ. PHගේ ෙනස්වීම දක්වන එකයි යහන්නය එතකට. PHගේ. P අගේ පටලගන්න පාමේ PHචචගේ වැඩී PHචචගේ අඩුයි. ඉතාම හොඳ අවස්ථාව ඉතාම හොඳ පිළතුරක් මේ ලෙස් දැන්ග්‍රේට දැන් මාර්ක පටලගන්න පා මංකවේ PHච්චගේ වැඩි කියන්නේගොල්ල කොයි පත්තර දන්නේ. PHචගේ වැඩි කියන්නේ කොේ භාශ්මික පැත්තට යන්නේ ඒකන මේ පH පරාසේ මෙත න එකේ සිට දාහතර දක්ව ඇඳල පෙන්ුවේ. එකේ සිට දාහතර දක්වා PH පරාසත් ඇඳල පෙන්වුව එක මේ බලන්නකෝ PH චතයි කියන්නේ උදාසීන. හතට වඩා වැඩි පHචගේ වැඩි කියන්නේ භාෂ්පිකයි PH චගේ අඩුයි අඩුවයි අඩුයි හතට වඩ අඩුවනකොට මේ බලන්නො අයන්න අයන් අඩු පැත්තර යන්නේ ආම්ලිකයි එහෙම මතක තියාගන්න කිීවී එතොට මේ දෙ දෙක තුන දෙක එක වගේඇ ප්‍රබල ප්‍රබලාම් ලිකයි එතන මේ මෙතන අපි හත අට ඉක්මල දහයි එකකුලා දොලාහා වගේ අනකොට අපි දන්නවා ප්‍රබලබ ආශ්පිකයි හරි එනම් දැන්වන්න බලන්න දැම්බලන්න දරුවනි එන ඔොන්න බලන්න පලවිනේක ගමු සීවල සීවල වැඩි කටඇර තින සී පැත්තන ැන යාගේ පHචචගේ විචලනය එකන මේ වැඩි පHචචගේ සීවල එන විනාකකිර කියන සවල පHච්චාගේ වැඩි විඩි දෙදයක් නෑන විනාකිරි කියන්නේ ඇසිටික් කම්ලේනේ විනාකිරල පHච්චගේ අඩුව ෙන්ඩිප යාම්ලිකයින එනගේ උත්තරේ තරම කැඩි නෝපි සීවල පැත්තට කටෑර තින එතුරට ඒවල බලන්න වලට වඩා ඒවල මේ බලන්නු කට ඇල්ල තින මේ පැත්තර කට සීවල පHචාගේ වැඩි කියනෙ කරනෙ කට පැත්තරල තිනේ පැතටරද කටේ පැතරල දනටෙහ ගන්න බෑ දෙවනි උත්තරය බලන්නකු සීවල තමයි අඩුම පHචාගේ ත්නේ අුම ප PHචාගේ යත් මේ සීවල සීවතම අඩුම PHචචාගේ ත්තයෙන් හරි විනාකිර වල හරි සිර්තම අඩුම පHචාගේයත්තින පHගේ අඩු කියනම කක්ද අයන්නෙන් ය නම් ලිකයි ලෙස්දැන් මාක්කක තියෙන්නේ කට වැහිච්ච මාකය තියෙන පැතටයි කට වැහිල තිෙන්නේ C Cගේ ඩුයි කියන එක ඒවලට වඩා කට වැහිල තියන්නේ ඒ වල වැඩ වඩා ව විනාකිරි වල पගේඩුයි ඒේ ආම්ලිකයි ඒ වල ඊට වා වැඩ නවුම් මුදෝප කිරි ඊටත් වඩා බ වලට වඩා අඩුයි නැවුම්මුතෝප කිරල ඔු බ කැන ඉදුනු පැපොල්ලිෂට වඩා ප අඩුයි කාගෙද ඒවල නැවු මුදෝප කිරීවල ඒ වගේමබලන් ඩ පලතෝ ජයම්මොල්ට වඩා ප අඩුයි එදුුණු පැපොල්ලිෂ වල එනම්බලන් උත්තර පොඩ වල මේ උත්තරට තුන්වෙනි පිළිතුර ඒවල අඩුයි සීවට වඩා phටඩ phH ඒවල නැවු දෝපකිරවඩ විදන්නේ ීවලන වැඩි වෙන්න ඕන විනාකිරණි ඒ අත්්‍රජෙක්ක නො හතරබවල අඩුයි එදනු පැපොල්ලිෂ ඒවලට වඩා ඒවල P වැඩිවඩ විදියක් නෑනේ ඒවලටත් වඩා ph වැඩ සීල පට් පල් බුරු ල phH වැඩි වෙන්ඩ දදින phH අඩුවෙන්න්න ප ාම්මියි පස්සන උත්තරය ඒල ප විශාලයි හා බලමු වූ මොදෝප කිරිවල ඊට වඩා අඩුයිලු ඊට වාීට වඩා අඩුයිලු මෙ වන්නම ඒවල ප විශාලයිලුමි ඒල ප විශායි විශාලයිලු විශාලයිලු බවලට වඩා එ එතනත් අමුලි පුරුවනි P වගේ එනම් නිවරදික අපිටි කොද තවුරු කරගන්න මෙන්න දෙවනි උත්තරය බලනුයි න් ඒට සාපේක්ෂෝ සීවලා ඩයි බීට සාපේක්ෂව ඒවලා ඩුයි ඔව දීත සාපේක්ෂව බීවලා ඩුයි අඩුම පියච්චාගයක්තියනෙ සීවල ඉට පස්සේ නැවුම් මොදෝප කිරියෝල ඉට පස්සේ ඉදුනු පැළතුර ශෂෝ ඉදුරු පැපොල්ලිශල ඉට පස්සේ පලතුරු ජයමල නිවැරදි පිළිතුර අංක දෙක වැදි පිතුර හරිට තහුරු කරගන්න දරුණේ තරක කරලා පටලගන්නපා පදිශය කොස්කටත් අත්දදා ගන්න බැහැකන්න ඒකයි හොඳට තර්ක කල්ල ඒවාගේ ප්‍රස්්නෝල්ට පිළිතුරු ලේල ල හු වෙල ොඳදරට ප්‍රක්ටිස් කරගන්නදේපුති එතුරො කිසිම ප්‍රශ්නයක් අපිට කෙච්මේදයක් අමාරුවෙන්න්නේ හම පස්සුවවෙන්නේ හොඳට ඒවිදිරි ප්‍රක්ටස් කරගත්තහම් එෙනම් හරි පය ප්‍රශ්තන්ක විසික ජලවිජීවී පොකුණු පද්ධතියක එකකිනක ව වූ ජලය ලබාගෙනීම හා පිට කිරීමේ ඇලමාර් ගවශ්‍ය වනි මේ පොකු තු මත්සේරූපනයගැන කතරද ජලජී වග වැක්කල්චි කන තාමත්තව වැඩගත් පා ම ක් හුන් ළන් බහුවර ද ප්‍රශ්න සංකයාව විය ගත දල රජා දි ප්‍ර්න හමද ම පහ ොදර විශෂෙන්. පොකුණු තුළ ජලජී වගාව අපාකාර දෙකට කතාරන අදේ විශේෂයෙන්ම විසිතුරු මස්සේ වගා කරනු ලංකාවේ ප්‍රාන වශයෙන් විතුර මස්ස ව දරන ටැන් සිදුරනවා වීදුර ටැන්කි තුළ ඒ වගේම දරුණේ සිමින්න්ති ටැන්කි තුල හම පොකුණුතු මසව වගාව කරන. මහ පරිමාණයෙන් මේ අපනෑනය සඳහා සිදු කරනකොට විශාර වසයෙන් විසිතුරු මස්සය වගව දරුවුණේ මට පොකුුණ තුළ වගා කිරීම සිදුකරන. විසිතුදුර මස්යෙන් කත්තාව අපි දන්නවා. वि no , वि. B bit वि තෙනู සා bitදාna bit uka මේගේ ab, Rono. naන්නේta Sa GV GV. ින් නේ දරුණනි අපි ආහාර ගන කතාා කන දරුණනි ටව ප ලෙක් පනුවන් ගැනතා කරන තියෙනවා ඒ මස්සේ රෝග ගැනතාකරන තියෙනවා ඒවගේ නේදදරුණින් විශේෂයෙන්ම ඒවගේ අපි මේ ආරමේ මසුන් ගැන කතාරන ඉග ගන්නවා දරුණු ඉතරිදි මේ ආහාරමේ මසන් වගාකිරීම ගැ කතාකනොර දරුණු අපි කඩ තුළ වගා කිරීම තුළ වගේ කිරීම හ පොනු තුළ සසන් වගකිරීම ගැන කතාගන්න දරුණු විශේෂෙන් පුකුණු සකස්ර ගැීම ෙනැ අපි කතා කරන ොහොද පොකුණු පොකුණු විශේෂෙන් පපුොකුණු සරකිරීම එවන පොකු ජල පිරීම මස්සෙන් පකුට හදුන්වාදීම ද දරන වගේ මසු ලලාගැීම දක් පොනු තුළ පොකුණු වාතන කිීම ද කරන දීර් සයෙන් තුළ සසාකච කරන දරුවුණනි අප. තු කොතු ොතු වगा ගෙන කතාන්න හරපත වගේ ස හරපත වगा ගෙන කතාගන්නො විශේෂයෙන්ම කතාගන්න දරුණ ම මේ මස්සයෙන්ගෙන කතාගන්න මසෙන්ට හර බදීම ගෙනන කතාගන්නවා මේ විශේෂෙන්ම සකසන්ලද හා කෘති හා සැපීම් සිදු කරන්නන මේ ජලාසල ොකතුළ මසන්ටේව අමතරෝ අපි සපන කෘතිම මේ සාබන ස්භාවි නිර්මාණ ර අමතර ඒවා ප්‍රමාන ත් . අපි පොකුණ ඒක් ස්ථානයකට හැටියක්මත දාල ස්ානටයි ආහර සැපි සසිදුවන්නේ සට තෙන්ටෙල්ල ආහරමසයෙන් ගන්නවා මසය ආහරගන්නත්ත ඒ බා ලක්ෂ ේක්ෂ කර ේ පො තු තු කිරීම පි ප්‍ර ර කාර දක විශේෂයෙන්ම සඳහ කරන්නේ ඒවගේ ආහරම මසුන් සුරතල් මසුන් තමතුරු හාරම ජලජශාකගේ විසිතුර ජාක්යන තාක නොදරනම සිතුරු ජ ශක්න, අපි දන්නව අනිමක්න අරධ නිමක්න සහ. නේදරුණේ පවන විදිහට ජලාකි හඳුන්න පුන් ජල සැල්වනය ජ පන්චරගේ ජල පවින ජල ශාකතය නොදරුණ. ඒවගේ අර්ද නික්න ජලශාකතන ඔලු නලුම්මගේද වල්දරු ඒවගේීම අපිධන්න වැලිස්නාටිය වගේ නිමක්න ජයතුළ. නික්ට ල ශාකතියනු ති ආහාරමය ජලජශක වගේ ආහාරමන නොවන විසතුර ජ ාක න පන සඳ ගන විසතුර ල ාක තින ම ල ක් විත වැදගත් න පට පන සො ල ා ොම සක රීම දු කරන සුරු රීම පනම සොඳ සූදානම් රග ර කත් විශේෂී අවස්ථාවන ද සහ රන්න ල සේලු එකක ද ද ේ ඇපිකට ගහිල්ල ගොල්ලොන්ට අප ප පා ගලට ගහිල්ල ඔබට පාඩම්. ැඹීම අව්‍යථාව සපූර ප ට අවස්ාව දැ දදා කල න ඩ ප ඩි ේෂ න් න් පසල හ පද තාක්ෂ දේශේ දරාව අද පාලු ේකගේ දක්වාම නොට බට සේලම පාම් එකක දො ද එකක තුනක් එොළහයි දොලහ දහතුන දහතර පහල ඒක හතරක් සම්බන්ධ ගග ප පක් ද දර නබන්න පුලන්ට අවස් ාව දක්ල න තින මනකොට ි පි ක්ෂ ත ද දල ල සොඳහා. හ දරුනේ අපි බලමු ජලජව පොකුණු පද්ධතිය පොකුණු පද්ධතියක එකිනෙක වන්නූ ජලය ලබා ගැනීම හා පි කිරීම ඇලමාර්ග අවශ්‍යවෙන් එකනකට වන්න වෙච් ජලය ලබාගැනීමේ සහ ජලය පිට කිරීම මාර්ග දෙක් මේ ොකුණොක තියනවා ඇයි ෙම අවශ්‍යවෙන්නේ කියෙලා හන්න දරුණ පොකුණු වලින් කාන්දේීමම වවැස්සීමමගින් සිදන ජාහන ඔවම වැැක්වීම සදදාන නැප ති ක් ප ට පොු න්දම ෝග පැරීම ම රීම සද එක් පොකුණින් වනන්න ජලයනෙක් පොකුණට පිරවීම සඳහම යදාගනීම මර නැදර පොකොුණු වේල්ලමගගේ ජය හනම ලක්වා ගැීමට පුතිේ සද අදාල කටයව සිදු කරල පපුතේ. අපි දන්නවා විශේෂෙන් පොකුල පතුල ඇහෙම පද්දක් සදදාහකරුට පි සඳ සුදු සුපස් වර්ගේ සහිත පස්ස හෝදාගන්නන්නේ ඒ පොකුණු පි දන්න පතුළ සියල් කිරීම වගේ දේවල් අපි කරන ඉතිගේ කා ජලේ කාන්දුීම ජය න්දවා පවතින පසක තමයි ඉදිගරීම කරන්න පුති බලන්න පස්සෙන් උත්තර ඉනිවැරදි පොකුණුට ජලය පොකුණේ පොකුණ වල ජ හුවමාරු ඉහර නැවීම සඳදාහතමා දරුවුණන විශේෂෙන්ම විශයමී අපි ජලජේවී පොකුණ පද්ධතිට එකනක වන්නු. ී පොකුණු පද්ධතියකට එකනෙකින් වන්නූ ජලය ඇතුල් කර ගැනීම ජලය ලබා ගැනීමේ හා පිටකිරීම ඇලමාර්ග අවශ්‍ය වෙන්නේ අන්නේ සොඳහාහි දරුවුණේ බලන්නක පොකුණට ජලය ුවමා පොකුණුවල ජලහුවමාරුව එහන නැංගවීම සඳ අන්න බලන්න ඒකනනි ඇතුළු කිරීම සහ පිට කිරීම සඳ වෙන වෙනම මෙබලන්නකු ජජීවී පොකුණු පද්ධතියක එකනකින් වෙන්නු ජලය ලබාගැනීම හා පිටකිරීමේ ඇල මාර්ග අශ්‍ය නොදරුවුණේ ලබාගැනීම ඇලමාර්ගයක් ඒවාගේම ජල පිටකිරීමට ඇලමාර්ගයක් ඒකෙන් අපේක්ෂා කරන්නේ දරුවුණේ මේ පොකුණ වල ජලහුව මාරුව ඉහළ නැංගීම සඳහා පස්න පිළිතු බන් නිරදික විශ දවනි ප්‍රසනයට නිරදි පිළිතුර ලමේ පස්සන පිළිතුර ගුල්ොන් ල පහ විසි දෙකට පහ තමයි දරුවුණනේ නිවැරදි පිළිතුව එනම් එන්න විශෂ දෙවනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර පවා පොකුුණ වල ජලහුව මාරුව හළ නැංවීම සඳහා තමයි අපි වෙන වෙනම ජනය ඇතුළු වීමේ සහ පිටවීමේ ඇලමාර්ග පිහිට ලතිී ජලජී පොකුණු පද්ධ දෙය කෙක් එකනකින් වන්නු ජලය ලබා ගැනීම අපිට කිරීම ඇලමාර්ගවස්ස වෙන්නේ දරුණන්නේේ පොකුණු වල ජලහෝ මාරුව හිර ැවීම සඳහ ඒක විශේෂයම සඳහන් කරඩු. හොඳයි දරුණ පිල් ප්‍රශ්නට ප්‍රශ්නංක විෂිත වුණ ඉතා හොුඳ ප්‍රශ්නයක් ගරහස්ථ පානය ජල පොප කිරීම සද සොදුසු පාජකය. ි වර්ගගේ වන්නේ මොකද මේ ඉන් පිලරයක් පාජකයක් කියන්නේ ජලපොම්පක ජලපොම්පයක් දරුුණ අපිට ජලපොම්පයක් මගින් මොකද පි කරන්නේ ජල ප්‍රභවයකී ඳන් ගුරුත්වාකර්ශණයට එරෙහිව ඉලින් තිෙන ටැන්කකට හරි නැත්ත වග ශෂත්‍රයක හරි ජය බාගැීම සොඳන ගුත්වා අකරශණ ර අපි මේ භාවිතා කරන උපාන්ගයක් ත් රශ ට හ ින් තින ැක් කට රි වශ ම අපිට ොපයක් ා තා න්න. හ පති දර ැ ද ිට ේ. අප ි ල තා ර. ද්‍රපසාරි පොම්පොලතින වාසියාව වසගන කතාකර පිෂ්ටන් පොපොලතින ශ්‍යාවගනතාාකර එහන්දරුණන පෙන්හන්නේ මොකදද විශේෂෙන්ම ගෘහස්ථ පානය ජලපොම්ප කිරීම සඳහා ගෙදරකට ජලේ පානිය ජලේ පොප කිරීම සඳහා සුදුසු පාජක ඉම්පිල වර්ගේ වන්න විවෘත් පේතු සහිත පාජකද. ඒගේම අර්දෝවෙසු පෙති සහිත පාජකන්න දරුණ අනිවාරෙන් වැසුණු පෙති සහිත පාජකයක් අවශ්‍ය ඉදරුණේ ගොස්ත ජල පොපකර ගැනිීම දාාන ජල පොම්ප කර ගනිීමම්ස් දනිවසට පරිභෝජනය සඳහ යොදාගන්න. අපි දන්නවා දරුණ මේ පොම්පයක් ආවරණයක් තියෙන කසුවකින් ආවරණ ලතින් මේ ජැති සහිත රෝධයක් නැතම් පාජකයක් ඉම්පිලරයක් තිනවා. මේ ජලී පොම්පකිරීමට අවශ්‍ය බලේ නැත්තනන් අපිදන්නවා කේම්ද්‍රාපසාරි බල. මයි දරුණන කේද්‍රපසාරි පොම්පොල ජලපොම්පිකිරීම මුල දර්ම වෙන්නේ. අපි දන්නවාම මේ ගෘර්තාකාරෝ කරැවෙන බ්‍රමණය වන දැති සහිත රෝධයක් නැත්තම් මේ පාජකයක් ඉම්පිල්ලර එක තියෙන්නේ ආවරණය වෙලා. ආවර එක පාජ එන දරුණේ කේසිික කවරකින් අපිගෙන ආවරනලතින මේවාගේම වැසු ඉම්පිලට සහ විවෘත ඉ පිල්ගත අද වැසු ම් පිල්ල දයටට මේ වක් ප සදහන්න හ විේෂෙන්මෙන් වැසු ඉම්පිල තමයි දරුව. පිෙති සයිත පාජකයක් ාවිතා කරන්න නම්ම මේ මොක්ද මුූල දරම මේ පාජකේ වේගෙන් බ්‍රණය ගට දරුණ මේ පොම්පේ කෙලවර පීඩන අපිදන්න පොම්පේ කෙලවර පීඩනයක් ඇතින දරුණ ඒ අනුව පිදන්නවා මේ කේන්ද්‍රී අසල රික්තකයක් ගොඩනැගෙන යනවා පිදන්නවා මේ ප මේ විශේෂයෙන්ම අපි දන්නවා දරුණෙතකොට මේ චූෂය නලය ඔස්සේ පොම්පේ විරට ජලයේ. ඇදවීම ද්වෙ ොවයි ගොලි පීඩිනයට අනුව චෂණ නල ඔස්සේ දරුණේ ජයද ීම සිද්‍යන දරුණු ෂ සිද වෙන. පිදන්න මේ ආකාරයට ෆොම් පියතුට ඇතුුන ජල මේ කරකවෙනකට බ්‍රමණයරකට වේගෙන් මේ පාජක චාලක ශක්තය ජලය ලබාගෙන ජලයත් ප්‍රමණය ලා දරුණ පරිදිවඔස්සේ ගමන් කරල ජලය ඉවතට ගම කිරීම සිද්ුවෙනන ොදරුණනේ මේ විසරජන නලයේතුළින් ජලයවත් කර ගනීම සිද්ධ වන ඒආකාරයටයි මේ මූල ධර්මේ ක්‍රියාත්මක වෙන් එනම් අපිට මේක අපි දන්න කාරයක් ක්‍රියාව කතාවක් ගොහස්ථ පානය ජල පොම්පකිරීම ස සුදුසු පාකන තන් ඉම්පිලරිරවාගනි දරුණනේ මේ වැසු. ප සහිත පාජක බැසුණු පෙති සහිත පාජකයඇයි පිතුර තුන්න ප්‍රශ්නාක විසි අතකට ය හොඳ ප්‍රශ්නය අතිරික්තවෝ පවතින මාළු මගින් කරවල්ල නිෂ්පාදනයේ දී භාවිතා කර ලබන පරිරක්ෂණ මූල ධර්මය වන්නේ ආහාර පරිදක්ෂණය ආහාර පරිදක්ෂණයට යපියන්නේ පල ආහාරයක පෝෂණ ගුණේ වයින නත්තම් පෙනුම කියන්න පුුවන් පෙනුම් රස ආද ගුණාත්මක ලක්ෂණ ගුණාත්මක ලක්ෂණ හැකිතාක් නොවෙනස්ව පවත්වා ගනිමින් පවත්වා ගනිමින් ආහාර නරක්වීමට හේතුවන සාධක උතිීමව පාලනය කරමින් ආහාර නාස්ති වලක්වා හා නාස්තිය වලක්වා වලක්වා. ගැනීම හා හැසිරවීම ක්‍රියාවලිය ආහාර ක් ලස හැඳින්වි නස්තිය වලක්වා ගැනීම නල් වලක්වා මෙහෙවීම හා වලක්වා ගැනීම වලක්වා ගැීම ඇැත මෙහෙවීම න හැසරවීමේ ක්‍රියාවලී අපිට ආහාර පරිරක්ෂණය ලෙස හඳුන්න්න පුළුව එනම් බලන්නක මොකක් හාර පරිරක්ෂණය ක ලබි කිවේබල ආහාර පරිරක්ෂණය කරකිව ආහාරයක පෝෂණ ගුණේ ආහරෙක යම් කිසි පෝෂණ ගුණයක් අන්තර්ගතයි දරුණේ ආහාරක යම් කිසි පෝෂණ ගුණයක් අඩක්ගුව අන්නේ ආහාරයක පෝෂණ ගුණේඒවගේ ආහාරයෙක වයිනයක් තින අපපුේ ටෙක්ස්ට එකක් තිනවා. අප ස්වභාවයක් අපි දැන ස්ොභාාවයක් තින ටෙක්ස්ක් ටෙක්ස්ටයක රළු ීද සිය මුදදුද කියන අපි දන්න වනේ තද ගතය වගේ වයින වර්ණ හාරක වර්ණය නැතම් පැහයක් තිනවා ආවනික පැහ කල එකක් තින. පෙනුම රස්. ආවනි සුවඳද රසක්තියනවා හරි වස. එොමනවද ආදී ගුණාත්මක ලක්ෂණ ඒ ගුණාත්මක ලක්ෂෙන්. හැකිතාක් නොව නස්සු පවත්වා ගනින් පොළුහන්තා කල් හැකිතාක් මෙන මේ පෝෂණ ගුණේ සහ මේ ආහාරවල අන්තර ජද ගුණාත්මක ලක්ෂණ, හැකිතාක් නොවේ නස්සු පවත්වා ගැමින්. පුළුවහන් තරන් නොව නස්ව පවත්වා ගැනිමින්. ආහාර නරක්වීමට හේතුවන සාධක කෘතීීමව පාලනය කරමින්. හාර නරක් වවීම හේතුවන සාදකමොකද ගැන ක්‍රතිමෝපාලනය කරමින් බලන්නොක දරුව ආහර නරක්වීමට හේතුන සාධකමකොද ගන්න කෘතිම ෝපාලනය කරමින් අපිට ආහාර කල් තබාගන්න පුළුවන් ක්‍රමවේදයක් මේ ක්‍රියාවලීිහෙවමින් හැසිරවීමේ ක්‍රියාවලේ තමයි දරුවනය මොකද ආර පරිරක්ෂණය කලා කිය ඒවගේ ආහාර පරිදක්ෂණය ප්‍රධාන මූලධර්මතියන ොදරූුණේ ආහාර පරිදක්ෂණ මූලධර්මතියනවා ආහාර පරියක්ක්ෂණ මූලධර්මතියන වොදරුවුණනි මොනදීපති ආහාර පරිදක්ෂණ ූලදරමු ආහාර පරිරක්ෂණ මූලධර්මතියන අදරුවන නිශේදනය අක්්‍රීය කිරීම තන් විනාශ කිරීම අක්වියකිරීමට තං විශ කිරීම මෙන් ආහාරරික්ෂණ මූලද ආර පරිදක්ෂණ මූල ධර්මතියන දරුව එකක් නිශේදනය කිරීම අනික අක්ක්‍රිය කිරීම නැත්තන් අපි විනාශ කිරීම කියලා කියලා ද මේකින් අපි අදළගත්ොත් නිශේදනය දරුවනීම නිශේදනය ඇදළගත්තොත් මේ නිශේදනයදී අපි අනුගමනය කරන ක්‍රියාවලින් විදිහයට අපිට පුොළුහන් ආහාර ජලක්‍රාකාරීත්වය අඩු කිරීම කරන්න පුළුවන්. අපිට ආහාරයේ ජලක්‍රයාආකාරීත්වය මොකද දරුණ කරන පුළන්. අපිට ආහාරයේ ජලක්‍රාආකාරීත්වය අඩු කරන්න පුළුවන්. PHගේ. අඩු කිරීම කරන්න පුළුවන් බලන්නකු ආහාරයේ ජලක්‍රිය ආකාරීත්වය අඩු කරන්න පුළුවහන් පචචගේ පචගේ අඩු කරන්න පුළුවන් පති නිශේදනය කිරීම අටති ඒ වගේම උ්නත්තය අඩු කිරීම කරන්න පුළුවන් බලන්නකු ජල ක්‍රිය ආකාරිීත්්‍යය අඩු කරන්න පුළුවන් PHගේ අඩු කරන්න පුළුවන් උෂ්නත්ය අඩු කරන්න පුළුවන් අපිට ඒ සඳහා මොනොෝද කරන්න පුළුවන් ට මේ සොඳහා කරන්න පුළුවන් උදාහරණ මොනවාද මේ ජල සක්‍රියයතාව අඩු කරන්න පHචචාගේ අඩු කරන්න ෂ්නත්වය අඩු කරන්න මොනවාද පිරන්න පුළුවන් අමේති අපිට තවකක් කරන්න පුුවන් පරිරක්ෂක එකතු කරන්න පුළුවන් අපිට පරිරක්ෂක එක් කිරීම එද මේට මුණ දුදාරණ අපිට වියලීම කරන්න පුළුවන් වියලීම කරන්න පුළුවන් ලුණු දැමීම කරන්න පුළුවන් දරුවන මෙවලන් වියලීම කරන්න පුළුවන් ලුණු දැමීම කරන්න පුළුවන් ඒ වගේම සාන්ද්‍රී කරමය කරන්න පුළුවන් ඒ වගේම පැසවීම සිදු කරන්න පුළුවන් ම් එකතු කිරීම කරන්න පුළුවන් ඒ වගේම ශීතනය සහ අධිශීතනය කරන්න පුළුව ඔන්න හිනං නිශේතනයට අදාළ සියලුම සමස්ත ක්‍රියාවලියම මෙතැන සඳන් කර දරුවන් ශේදන කියන ූල ධර්මට අදාල සිදුකරන්න පුළලන් සමස්ත ක්‍රියාවලීම සොදාන් කර. ංහිතන්න මීට පස්සේ හර පරිරක්ෂණද ප්‍රධන මූ දර්ම වන ශේදනකෙ මට ප ස ද මකය කියලා ම ප වාර ම හ හ ලුවන් පුද්දේ ප ති. ස් ර ප්‍රශ්න හ ල ්‍රජා දී ප්‍රශ්න හ ියග මාදර ප්‍ර්නක බවර මාදරී ප්‍රශ්නක හන්න පුල හර පරිරක්ෂ ක්‍රියාවලගේ හර පක්ෂ ශේදන කය ක ම බ හවුව. මේ හාර පරියක්ෂණ වැදගත්කම්ම නොකිි දරුුණ ආහාර ජීවකාල වැඩි කරගන්න පුලෝ සුට එකත් ලිරිමක් ආහාර පරිරක්ෂණි වැදගත්කම්ම නොද ආහාර පරික්ෂණි වැදගත්කම් රිරක්ෂණය මගින් ආහාරයේ ජීවකාලේ වැඩිවිෙනෝ අග එකතු කළ ආහාර විෂ්පාදන ලබාගත හැකි ආහාර පෝෂණ ගුණය වැඩිවිෙනෝ ආහාර පෝෂණ ගුණේ වැඩිවිෙනු ඒ වගේම ආහාර අතිරික්ත අපතේයාම වැළකෙනු ර අතරිික්ත වැඩිප්‍රතින කාලබලදී එව පරයක්ක්ෂණය කිරීම මගින් ආහාර අතරික්ත අපත යාම වලකිනෝ ආහාරය ජීවකාලයේ වැඩි වෙනම ආහාරයට අගය එකතු කළ ආහාර නිෂ්පාදන ලබාගන්න පුළුවන් අගේ එකතු කළ ආහාර නිෂ්පාදන ලබා ගන්න පුළුවන් ආහාරයේ පෝෂණ ගුණේ වැඩි වෙනවා ඒ වගේ මහා අතරිික්ත අපතේ යාමොලක්ව ගන්න පුළුවන් ගේ මේ පරිදක්ෂණය තවත් මූල ධර්මයක් විදිහට අපිට අක්්‍රීිය කිරීම එම නැත්තං විනාශ කිරීම සඳහා මොනවාද පිට කරන්න පුුවන් යොදාගන්න පුළන් ක්‍රියාවලි දරුණ අපිට පුළුවන් තාප ප්‍රතිකාර ක්‍රම යොදාගන්න පුළුවන්. ඒ වගේ ප්‍රවිකිරණ යොදාගන්න පුලුවන්දරුවුණ තාපු ප්‍රතිකාරමුවගේ ප්‍රවිකිරණය යෝදාගන්න පුළුව මේ ආහාර අපිට විශේෂෙන්ම ඊළඟ පරික්ෂ ූ ධර්ම තමයි නිශේදනයට පස ල්ළඟ පරිරක්ෂණ මුූ ධර්ම විදයට තවත් අපට අක්්‍රීය කිරීම නත්තං විනාශ කිරීම මේ අක්්‍රියය කිරීම එත්තං විනාශ කිරීමට අපි යෝදාගන්න පුුවන්දරුවුණ පර්යක්ක්ෂණය ක්‍රියාකාර්කමවිදිට තාප ප්‍රතිකාර ක්‍රමසාහ ප්‍රවිකරණ යෝදාගන්න පුළුව උදහන්න විදිර තාව ප්‍රතිකාරමෝට උදහන දයට අපට සඳහන් කරන්න පුහන්දරුණ මේට අපට උදාහන විදියට සඳහන් කරන්න පුළුව මොද ජීවානු හරණේ එවගේ පැස්ට කරණ අපිට සඳහන් කරන්න පුළුවන් ප්‍රන ප දන විිකරනට නිරාරණය කිරීම ප්‍රවි කරන අප දන්නු හලතිනවා මෙන්න විශේෂයෙන්ම අපිට ඊළඟ ආහාර පරයයක්ක්ෂණ මෝල් ධර්ම විදිදමය අක්්‍රිය කිරීමමනත විනාශකිරීීම අතති තාප ප්‍රතිකාරම කරන්න පුළන් තා ප්‍රතිකාරම විදිදබ ජවනවා හරය සහ පැස්ටරී කරණය කෙනෙ ක්‍රම භාවිතා කරන ඒවගේ අපි ප්‍රවිි කරණේ භාවිතා කන්නු ඒන් පස්ටේ කරන සාපේක්ෂ වාඩු තා ප ප්‍රම භාවිතකර නිසාම ප්‍රවී කරනට අප කියන සිල් පැස්ටිරන කියලා වි කියන්න භාවිතය කරන ක්‍රියාාවග අප සිල් පැස්ටරී කන කියලා කිය එකත් විශේෂයෙන් මතකතතියා ගන දරුුණ එනම් ප්‍රස්්ටේට යන්නේද දීර්ගෝ සාකච්චා කරා තිශයින්ම වැදගත් කොටසක් නිසා මොකදද අපි කියන්නේ කියන ආහාර ක්ෂේ මනවද පරක්ෂණ මුූල ර්රමේ වට අද ක්‍රියාවලි කතාර දැම්බල මුත්තරයට යන්න පුළුවන්ද කියලා දැම්බල මුත්තරයට යන්න පුළුවන්ද කියලා අතරික්තෝ පවතින මාළු මගින් කරවල් නිෂ්පාදනයේදී භාවිතා කරනමට පරිරක්ෂණ මූල ධර්මේ එන කරල නි්පාදනයේදී ්‍රයිපිස්් අදනකොට මේ මාලූල තියන ජල සක්‍රියත වඩුනඒවට ලුණුදානසානේද ලුණුදාන එන් හ මේ අතරික්තව පවතින කරව ලුවල ර පා ර පා ද ර වේලන න ොදරන ගේ ඩ පත් කොටස් අතු හන් කොට ඉදත් කල මකට ු දාාව වේලන රල. මාලු ේලන. එතොට වේලනකොට මේ වියලීම සිදු කරන. හනම් ියලීමේදී වෙන්නේ මේක ජල ක්‍රියාකාරිත්තේ අඩු වනෝ ජලප්‍රාකාරිත්තය අඩුවිනුම් ඒේද එතවට ක න ක කිරීම ද කරන හ ෙන. මේ අපි හදුන පුලන් මොකද මේ ද වෙන්නේ පරියක්ක්ෂණ කම වෙන නිශේදනය කිරීම අන්න ජනසක්‍රතා විවත් කිරීමගේ නිශේදනය කිරීමක් සිදු කරතියෙන්. එනම් එනම් අපිට මේ අතරික්තෝ පවතින මාළුමගින් කරවල ංච්පාදනයේද භාවිතාගන්න ලබට පරක්ෂණ මූල ධර්මෙන විනාශ කිරීමනේ වේ ප්‍රවි කරණ කරන්නේ හරුල නිච්පාදනයේද විකර නෝලට නිාාවරන කලලා සුදරී විනිවත්කිරීමක් සිදු කරන්න. පැස්ටවී කරණ පැස්ටරී කරණය කරන්නේ කිරිිය හාර පළතුරු වගේෂ වගේ දේවල් ඒ වගේම ආම්ලිකරණය කරන්නත් නැහැ ආම්ලිකරණය කරන්නේ අම් එකතු අම්ල එකතු කිරීම සිදු කිරීමක් කරන්න නැ අම් එකතු කිරීම සිදු කරන්නේ නිසේදන ක්‍රමයක් විදිහට අම්ලෙක නිසේදන ක්‍රමයක් විට ආම්ලි කරය කරන්න පුුවන් අර නිේදන කමයක් විදිට නිසේදනයේ දී නමුත් අපංහන මේ පරික්ෂණ මූලධරමය යහන්නේ එම් පරිදක්ෂණ මලධර්මය තමයි දරුවනේ. අපෙන් මේ විනාසකිරීම කියන්නේ පරික්ෂණ මල් ධර්මීමකට අයිති වෙන්නේ විනාසකිරීම ඒගේම අපි දන්නවා විනාශකිරීම සහ අක්්‍රියය කිරීම යිතිවවෙන්නේ පැස්ටී කරනේ තාපු ප්‍රතිකාර මල්ට පස්ටිී කරන ඒවාගේම ජීවානු හරණය සහ එවනත්තං ප්‍රවිකර නිට අයිති වෙන්නේ ඒ අක්්‍රිය කිරීම සහ විනාශකිරීම හින් දරුවනේ. මේ අයිති වෙන්නේ නිසේදනය කිරීමට මේ ක්‍රියාවල අයිතිෙන් එනම් මාළු හදනකොට කරවල අපි දන්නවා මෙ ේලා ගැනීම සසිදු කරනවා ඒකෙදීීම මේ මාලුල තින ජය ක්‍රාකාරිත්තය අඩුකිරීම සහ ඒවගේ ම ලොුණුව එකතු කරේ මස් සිෙදු කරනවා නේද එඟ අපට මේ අතිරික්තව පවතියන මාළු මගෙන් කරවල නිෂ්පාධනයේදී භාවිතා කරල බන පරිඩක්ෂණ මූලධර්මය වෙන්නේ නිසේදනය කිරීම හරිටම හරින නිසේදනය කිරීම අංකහතුර නිවැරදි පිළිතුරු අංකාහතරයිනි වැරිදි පිිතුරහ තවත් හොඳ ප්‍රශ්නයක් ගැඹුරු සීසෑ මේදී අභ්‍යන්තර තද පස් ස්තර බිඳ දැමීමට අවශ්‍ය උපකරණය ගැඹුරු සීසෑ මේදී මේ අභ්‍ය අන්තරේ ඇද වෙන පස් ස්ට බද දන සහ දරුණ අත්තරම අපි භාවිත කර නගුල ඔබටම මෙත නගල් වරගොල මතකයි දරුණ අපි මේ සඳහා උපස් නගුල භාවිත කරනවා ැි නගුල ෙව දරුවන්නේ හැඩලෑලි නගුල ෙේ කොකු නගුල භාවිතා කර දවිතික ිම් සැසේද ේද හඩලෑල ගල ැටි නගල පාත ිම් සැකසීම භාවිත කරනව ජපන් පරිගත නගුල ඉතින් අපි ිහන ප ඉහන ගැඹුරු සසේ දේ නේදරුණේ. මේ එනේ දරුවුණේ අපිටර එකම ගැඹුරුට සීසෑේදීේ ැඹරු අපි අර ගැඹුරු සේ සෑ මේදීේ මතතියාගන්න. අර අභ්‍යන්තර තද පස් ඇත් පස් ස්තර තදවීම අභ්‍යන්තරතිය තද පස් ඉස්තර. අභ්‍යන්තර තද පස් ස්තර බෙඳ දැමීමට අවශ්‍ය උපකරණය වෙන දරුණේ අනිවාර්යම කවද උපස් නගුලයික පැහැදිලීම සඳහන්නවෙ ලතින. ඉනිසා අපිට සඳහන් කරන්න පුළවාන්. එනන් දරුවුණේ මතක තියයාගන්න කවද. ගැඹුරු සී සෑමේදී අභ්‍යන්තර තද පස්තර බිඳ දැමීමට අශ්‍ය උපකරණයක් වෙන්නේ උපපස් නගුල බලන්න පිළිතුරුවංක එක කියලා විසි පස්න ප්‍රශ්නයට ඔබේ බලන්න ද පපුත පිළිතුරුවංක එක කියලලා ඔබ සඳහන් කලතින අ බන්න විසි පස්සන ප්‍රශ්නයට පිළිතුරුවන්ක එකලලා විප පස්සන ප්‍ර්නට සඳහන් කළති ීමද බලන්න නිවැරදිී උපස් නගුල කියලා ෙන නිවැරදි. ය ප්‍රශ්ංන්ක හයට ලෙක් ්‍රොනික ද්‍යානතන් දරාවට අ දාළව ප්‍රශ්නයක් අහතින් පරිපතයයක් තුළින් ගලන ධාරාවමැනීමට බලන්නපු පරිපතයත්තුලින් ගන්න ධාරාවමැනීම පිළිබඳ ප්‍රකාශයයක් පහද දැක්වේ පරිපතයක් කි බලු මදී සාමාන්‍ය සරල පරිපතයක් කබලු මේ බලන්න පරිපති අඇතුලින් ගල්න දරාවමැනීම සඳහා මෙ බල පරිපතති ඇත්තුලින් ගල්නු දරාව මැනනිීම සඳහා අපි දන්න ඇම ඉටරයක් පරිපතියට සේණිගතව සම්බන්ධ කරන පරිපතය ඇතුලින් ගන්න ධාරාමැනීමට ධාරාවේ දිශාව අපි සඳහන් කරන මේ අයිධාරාවේ දිශාව අයිධාරාවක් මේ පෙන්නන්නේ මේ ධන අග්‍රේමරි නාග්‍රේ ඉක්ට්‍රෝන ගමන් කර දිශාව ති මේ පත්ර ඉලක්ට්‍රෝන ගමන් මේ ලෙක්ට්‍රොනොල දිිසාාව පිසාමාන්‍යෙන් ධන අයිනවල ගමන් කර දිශවවිදයේ මයි නානක්‍රී සිට නිනාග්‍රට දාර ගන් කරව ක කියලා සමන ප සහන් ලක්ට නි දිසාාවම පත්ත සිදුවී ප්‍රතිවරුද්ධදරෝපනක ගමන්කිරක් සිදු කරන කියල ැිැන දර ගමන්කිරක් විදි එනම් අපිට මේ විශේෂයෙන්ම බලන්න ධාරාවමැනීම සඳහා පරිපතය ඇතුලින් දන්න ගාරා ධාරාව මැනීම සදා ප්‍රකාශේ බලන් දරුවනේ ධාරාවමැනීම සඳහා ඇමීටරය ශ්‍රේණි ගතව සම්බන්ධ කල තු ාර මනිික්ද ඇමීටරයක් පරිපතයක ්‍රේණිගතව සම්බන්ධ කන්නඩෝනම ප්‍රතිරෝධීතා වැඩි ඇමීටරයක් භාවිතා කළ යුතුයි කියන කාරණය ගත්තොත් ඇත්තටම බලන්න දරුවන අපි ප්‍රසශගන්න හැහත් පතරෝද වැඩි ඇමිටරයක් භාවිතා කල යුතුයෙන්වා කියෙනෙක අපිට අදාලන ගන්න බැහි පික වත් නතකට නිවර පිර ර ට සහරන්න පුල. ඒ නිවැරදින තර බි වැරදි කලා බන වි විසි හය ප්‍රශ්නයට එක පිළිතුර දරුන් බන විසි හයට එක පිළිතුර විෂයහ බන ඔබ පිතුර නිවැරදික විශය පිතුර එක හරි විශහැ ප්‍රශ්නයට එක පිළිතුරු ධාරාවනි මුසදහමේ ඇමිටරේ ශ්‍රේණ ගතව සම්බන්ධ කළ යුතු කියෙන කරණාව හරි එනම්? මේ කාරණාව හරි මේ කාරන ප්‍රතිරෝධදිතා වැඩිය මේට්‍රියක් භාවිතා කළති කරන ගන්න පි ඒ නිවැර දනතන බීවරදී අප යන ප්‍රශ්නංක විසිහතට විසිහතෙන් හනවා මේ අතරින් පුනර්ජනනය බලශක්ති ප්‍රභවයක් වෙන්නේ භාවිතයෙන් පසු නැවත ප්‍රයෝජෙන්ට ගන්න පුළලන් රිනීවබ එනජ සෝස එකක් ප්‍රභවයක් විදි හඳුන්න්නයක් අපිදන්න ගල්ලංගුරු කියන්නේ පොසිල ඉදන්නනවලටයි අයිතිවෙන්නේ පොනරජන්නන්නේ යනෑ රිනිියවබල් නැවා. ඒවගේම ස්ොභාවිික බායු. අපිදන්න ඒවා රිිනියෝගල් නැහ. ඒවගේම අපිට බලන්න මේ විශේෂෙන්ම ද්‍රව ප්‍රට්‍රෝලියම් කියන්නේ අනිවාරයම අපි දන්නඒව රිිනීබල් වෙන්න හැ. ඒනම් අපි කියනවා භූමිතෙල්. බෝමිතල් ගෙන එකන මොකද පොසිල ඉදන්න. එක ොරතල් පරිිහද ේද මුලින් පිදන්නවා නේදප ගෑස්ක පටවල් දේල් ඉට පස බූමිතල්ලාවාග. එනම් ොරතල් පිරිහ ොරතල් ගෑන නොද හයිඩු බ නැතමේ පොසිල ඉදන්න එඒනම් ඒත් රිනිවල් නහැ එන අපට පුුණජනී බලශක්්‍ය ප්‍රභයක්ගන වෙතන බූතා අපේ බලන්න ඔබේ පිළිතුර තුන් එනි පිරනක් නිව නිදිදර. පි පි ප්‍රශ් පිතු පි තු. නම් මේ වාතරින් ර ජනය බල ක්ති බව ්‍රන රිීවබ නජ සෝසකක්වේ ේ ල්ල අපි ස ා වි ද බූතාපය මයි රිනිය බ නෑජ සෝ සකක්වේ ේ තු නා. ප්‍රක විසි පාක් විදත් ස්පාන් විසිට සමයිෙන්ට ප්‍රසනංක විසිට. විද්‍යුත් ස්පන්ධන තාපය යොදා සකසන ලද ආහාරයක් වන්නේ විදුත් ස්පන්ධන තාපනයේති දරුවනි අපි දන්නවා එලෙක්ට්‍රෝඩ දෙක් අතරින් අපිදන්නවා අධික වෝල්ටිය තාවයකින් යුක්ත විදත් ස්පන්ධනයක් යැවීම මගින් දරුවනි මේ ආහාරය තුලින් යවීමමගින් ආහාරය අපිදන්නවා විශේෂයෙන්ම සකස්කිරීම සිදු කරනවා විශදකද අපි දන්නවා අපතේ මේකෙද යවන අපි දන්නවා විශ්සත් අසුවත් අතරවෝල්ටයතාව වි්සත් අසුවත් අතර විසත් අසුවත් අතරෝම මෙච්චර ප්‍රමාණයක් වෝල්ටයතාවයක් සහිත ඉස්පන්ධනයක් අපි දන්නවා ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරීම මතති දෙකක් අතරින් එ මෙච්චර ප්‍රමාණය විශසත් අසුවත් සමලෝ අධ ස්පන්ධයක් ආහාරය තුළින් යවීම සිදුකන්නවා දරුවුණේ මේ ඉලොක්්‍රෝඩ එකක් අතරින් මේ බලන්න කොච්චරද මොකක් දේම ඉලෙක්ට්‍රෝන එකක් අතරින් සම kiloලෝෝල් කොච්චර දරුණ කිෙලෝවෝ වි්සත් අසුවත් අතර ස්පන්ධනයක් අධික විබෝන්තරයක් සපයලා දරු අදකි විබෝ අන්තරයක් සහිත අධි විවෝන්තයක් සහි ලෙක්ට්‍රෝන දෙකක් අතරින් මේ සට kiloලවට විසත් සුවත් හිත අික විබෝන්තරයක් සහිත ස්පන්ධයක් යැවීම මගින් දරුවුණේ ආහාර තුලින් යැවීම මගින් රි පරිලක්ෂණය කරන අදරුවණ මේ ක්‍රියාවලියත් අපි සිල් පැස්ටි කරනන්නේ කළ හඳුන්න පුළම්පපුොතුගේ නේදී. අපිවාන තාපේ භාවිතාවීමක් සිදුවෙන් හ. මේකද තාපේ භාවිතාවක් තොරත් තොරව තමයි මේ ක්‍රියාවලියයක් සිදුවෙන් න් ඉල්ලෙක්ටෝඩ දෙ එකක් අතනින් අධික වෝල්ටියතාවයක් සහිත ඉස්පන්ධයක් ගමන් කරවිම මගින්. ආහාර පරිරක්ෂණය කිරීම සුදු කරන්න දරුවුණ විශේෂෙන් මේ ආකාරයට පරිරක්ෂණ කිරීම විදුත් ස්පන්දන ත් ස්පන්දන තාපේ ස්පන්ධයක් යවිම සුදු කරන්න පුතේ එනම් මේ එකකත් තාපම මේ නෝවන ක්‍රියාවලයක් විදිර අපි හඳුන්වන්න මොකද මේ තාප මේ නෝන ක්‍රියාවලයක් විදියට හඳුුවන මේය මේද තාප මේ නොවන ක්‍රියාවලියක් බැවින් අපිටකත් සිසිල් පැස්ටරීකරණය කියලා හඳුන්නන්න පුළුවන් මේ ආකාරයට සැකසීම කරන ආහාර තමයි සහ කිරි අපිට මේ විදුත් ස්පන්ධන තාපනය මින් ඇල් ලසහ කිරි මේ ආකාර සකස්කිරීම් සිුදු කරන්න පුළන් පපුොති බලම අප පිළිතුර බලන් විදුත් ස්පන්දන තාපයෝදා සකසන ආහාරයක් වන්නේ යන්න මොලිමතුන ඇපල් ලිෂ හරිනේ අනිතයෝර දක්ව වන ෙලීම අප ලෂ තරඋත්තඇල් ලෂයි මේආකාඩ් සකස් කරන්න පිිර විසියටට පිළිතුර එක අපි අනු පස්්ටලංක විසිනාවට ශ්‍රී ලංකාවේ වගාකරනු ලබන ඕකිඩ්වර්ග කිහිපයක් පහත දැක්වේ හෙත සධනේවාතුරින් කැපුුම්මල් සඳහා ලංකාවේ වඩා ජනප්‍රය ඕොහිට් වර්ගේ වන්නේ ලංකාව ප්‍රධාන වශයෙන්දරුුණේ කැපුම්මල් විදියට ලංකාේ ප්‍රධාන වශයෙන්දුවේ පුතේ කැපුම්මල් විදිහයට භාවිතා කරනවා ෆයිට කැපුුම්මල් විදිර ලංකාවේ sී ලංකාව කැපුුම්මල් ලෙස ප්‍රධාන වශයෙන් ඇන්තූරියම්ඕඩ රෝසජ

ඒවගේ මදරුණේ අපිෙන ෆාම්මර්රගගේ අපනයියේ සොදා ලංකාව යොදාගන්න ප්‍රධාන වශයෙන් මල් අපනයිනය කරන අප ප්‍රධන පව අපපනයන කරන්න රට විදිහට අපි නිදලන්තය සදහ කරන්න පුළන් පපුොතේ විශේෂෙන් ඉතාමත්ව වැැදගත් කොටසක්වි දෙ අප මේ සකස් කදහන්නනවා ඇති විශේෂන අපිේ ඇන්තුරියම් විශේෂ වගේම ඕකකිත් විශේෂ ෝසජයබලා ශේෂ කහිපයක් මතක තබාගන්ඩුවවා ති විශේෂ මේ ප්‍රධාන කීපයක් අපි මක තබාගන්නඩන දරුණ විශෂෙන්ම ඇතුරිය මන්ඩියයනමගේ දේවල් ඒවගේම ඕකිට් වර්ගවල තින දරුණ ෙ ඒ වගේ අපි බල මොනවද මේක තින ික කියලා මෙ බලන්න එනම් ලංකාවේ වගා කරම ලබන ඕකකිට් වර්ද කපයක් පහත් දැක්කෙනවා ඒවා අතරින් කැපුුම්බල් සදා ලංකායි වඩාක්ම ජනප්‍රිය එක් කෙනෙක් ඉන්නවා එක්ෙනෙක් මෙ ්‍රන් රෝබියම්ඉවා පපුති මෙන්න බ පිළිතුරේ ඩ්‍රෙන්න් රෝබියම් ඉන්නවා පුති න් රෝබියම් ඉන්නවා ඒවාගේම පැලනෝප්සිස් ඉන්නවාපුතේ මේ සී පිදුදම පැනෝපසිස් දෙන්න තමාපුතේ ලංකායි වගන්න ඕකකි ද්වාර්ගකිහිපියේ මේ එ මෙතනපුති අපි ගන්නේ අනිත්කට්ටිය මේ විශේෂෙන්ම අපි අර වැන්ඩා කියලගන්නන්නේ ඔන්සිඩියම්ගේ වගන්නන්නේ පති විශේෂෙන් මගේ ඒවා වැන්ඩ කියලා කියන්නේ විශේයෙන්ම මොනවාවද ඇන්තුරියම් විශේෂද දෙදගන්නන්නේ එනං අපිට මෙතන පැලන . मिल गांडपूर्वा रोंने पैरानऑिस हा रे्रबियम තमाයි विशेषनम श्री लांका वागा म ओ वार खही प्याददाख है कि ම कैपूमाल वि राधुना लांकाයි बातक योගना कप माल ंतुरे मौक रो स जबरा वाद ओकि र कैपूममाल संद ලंकाයි वाडा प ओकि वार्ග वार्ग विन रू ्रबम हा पैनऑिस थामाයි नना उत्तरे के द हा सी केलाप र देवनी उत्तरे प ु योदा बन. බී සහස නිවරදිවරණය. අපි නෝ තිස්වනි ප්‍රශ්නයට ප්‍රශ්වංගතිය මෙන්න කාද්‍යකෙවතු අගාව කාද්‍ය ගෙවතු වග හ සම්බන්ධ ප්‍රකාශක පදයක්ව ස්සල දුල පතල හන්ුුවේ මොකක්ද මේ කාද්‍ය ෙවතු අගාව වැදගත්කම් මොනොද කියලා දරුණේ අපිට පෝෂයදායි එලවොලු සහ පලතුරු නිියවසේදීම හදාගන්න පොළුවන් ඒවගේ අදරුවුණේ අපිට විශේෂෙන්ම පලිබෝධ නාස්වකත්සා විස රසායියනක වලින් තොර අවම ආහාර ලබාගෙනීමට හැකියාවක් ලැබෙනවා විශේෂෙන්ම මේ කාත් දෙගවතු වගේ මගින් පපුති අපිට විශේෂෙන්ම අවශය කරන එලොවොලු පළතුරු නිවසේදීම සකත් කරගන්න පුළුවන්. ඒ වගේම වැඩි වටිනාකමක් සහිත එලවොළු පළතුරු දරුවනේ අපිට හදාගන්න පුළුවන් ග්‍රන්්ඩලා වගේ දේවල් ඒවගේම අවර. වැ බෝංචි ආකාරය ෝ රිල බෝගයක් ව විදර සකස් කර පුලන් බෝංචිවැනි අවර වගේ දේවල් ඒවාගේ මේ විශේෂෙන් ග්‍රැන්්ඩිලා ගත්තහම අපි දන්නවා පලතුරක් විදිර වගේම වෑන්ජනයක් විදියට සකස්කරගන්න පුළුවන් පැෂන් පෘට් එකක් ඕගොල දන්නවා. ඒවාගේ අපි ටටමතරෝ මේ බෙල් පේප තියෙනවා වර්ග කිහිපයකින් රතු කහ කොල කියලා වර්ග කිහිපයකින් බෙල් පැති. ඒ වගේම අපිට අමතර ආදායමක් ලබාගන්න පුළුවන් දේපුති ඒ වගේම නිවසතුළ ගෘහස්ථ හාර සුරක්ෂිදතාවේ ඇතිකර ගැනීම සඳහා විශේෂයෙන්ම වැදගත්තෙනවා දුරුණීමය ඒගේම අප අර කියපු අපිට දුරලබ මිලෙන් අධික ආහාර පර්ග අපිට පළතුරු එලවුළුුවර්ග වගේ දේවල් මේ ගෘහස් අපිට විශේෂයෙන් මේ වගාවකදී අපිට වගා කර ගැනීමේ හැකියාව තියෙනවත් විශේෂයෙන් එකක්ද පපුති සඳහන් කරන්න ඕන හනම් බලන්න කාද්‍ය ගිවතු වගේපු සම්බන්ධ ප්‍රකාශ කහිපයක් දක්කනවා. ගෘහත්ත ආහාර සුරක්ෂිතාවේ හළ නංවයි කියර ප්‍රකාශයෙන් නිවැරදී පති. ඉති මෙආකාරරිට අපට ආර සුරක්ෂිත්ාව හළ නංවන්න හේතුවක් කාද්‍ය ගිවතු වගාව. ඒ වගේ අපිට පලිබෝධනාසක විස රසායින් කද්‍රගවලින් තොර අවම මට්ටමකයි වයින් තොර එයින් තොර ආර ලාගන්නට හැකියාව ලබි නොදරුවුණ ඒවාගේ අපිට නිවසේදී එලවලු පලතුරු ගුණාත්මක තත්තේ එලවුළු පලතුරු රහ බලන්න අවස්ථාව විදීමට සලස්සන අදරුවනි ඒවගේ ආහාරු සුරක්ෂිතතාව ඇතිකර ගැනීම සොඳ හහිතුවක් කෙනොත් ඒවාගේ ඒවාගේම දුරල්ලබ වටිනාකමින් වැඩි එල අවර්ග අපි බෝග වර්ග වගා කරගන්න පුළන් ග්‍රන්ඩිල වගේ දවල් අවර වගේ දේවල් අපිටහෙම මේ වගාකර ගැනීම හැකිව ගැන්ඩි ලගත්තාම ඔබ දන්නව අදරුණේ විශේෂයෙන්ම පෂන් පපුට් විශේෂයක්. අපිට ආහාරයක් විදිට වගේම පලතුරු පානයක් විදිට සකස් කරගන්න පුළුවන් බෝගයක් විදිට අපිට සඳහන් කරන්න පුළුවන් එහිෙනම් කාද ගෙවතු වගාව සම්බන්ධ ප්‍රකාශ කීපයක්ඇතුරෙන් කැපිටර්ලේ ප්‍රකාශේ ගරුවස් ආහාර සුලක්ෂිතාව ඉහරන්නන් වයි කියෙන කාරණාව හරියට මහරිතන් මේ කාරණ අපිට දැනගන්නනම් පිම අධ්‍යන කරල ඉන්න ඕනන්නේ කොටස් මකතියගන්. එනම් ඒ නිවරදී ගවස්ථහර සුක්ෂිතාව ඉහල නැන්වීම සඳහා අපිට අනිවාරයම කාද කිවතු වගාව යුදාගන්න පුළුවන්දරුවනේ. ඒවාගේම බී කියමන මල අධිකහා දුබල එලවොලු පළතුර භෝගයොදාගන්න පුළන් ඔවු අපිට විශේෂෙන්ම බෙල්පෙපය වගේ කහා රතු සහ කොලකේන වර්නෝ ලිින්යුත්ත බෙල්පමි අධිකයි. ඒවා අපිට මේ කාදද ගිවතු වගාව තුළ වගා කරගන්න හැකයාවතිෙනවා. ඒවාගේම ග්‍රන්ඩිලා වගේ දේවල් නේද. ඒවාගේම අපිට අවර වැගේ බෝංචි වැනි විශේෂ. අපිට වග කරගන්න පුළුවන් විශේෂෙන් මේකක් සොඳහන් කරන්න ඕනේ. ඒනම් අපිට ඒ කාරණාවත් මෙතනති දරුවනේ මතක් කරලතින්න ඕනේ. මිල අධිකහා දුබල එලවල් පළතුර බෝග යොදාගන්න පුළහන් දරුවුණේ කාද් දෙ ගියතු වගාවක් සොඳහා එනං ඒ කියමන් දෙකම නිවැරදි. ඒ සහ බිය කියන කියමන් දෙකම නිවැරදි දරුණේ බලන්න මෙන්න මේ ආකාරයටයි බහවරණ ප්‍රශ්න විවරණ යෙදෙන ආකාරය නිවැරදිව සදු කරන්නට අපිට මේ විශේ නිර්දේශය තුළ විෂය කරු හොඳින් අධ්‍යයනය කරලලා අවබෝධත්මක දැනුම තියන්ට අවශ්‍යය දරුණේ මතකය තිෙන්න්න ඕනේ අවබෝධය මෙවිදවල් කරලා තියෙන පලපුරුද්ධ පිට තියෙන්න්න ඕන එහෙනම් තුන්වන කියමනින් කියනවා. රසායනික පෝර හා පලිබෝධනාසක වැනි යෙදවුම් බෞුලෝයදාගනී අමූික බොරුවක් කාද ගියුතු ව ගාවේ ද අපි වැදගත් මක් විදිහයටම කිව්වේ මේ පලිබෝධනාසක හා රසානක ද තොඩ ඔලින් අවම ොර ර පලි පළතුර ලෝලු අපිට පරිබෝජනය කිරීමට අවස්ථාවක් සැලසමක් කළ ැකි පදාාන වාසයක් විදියටම දරුවනේ. අපි කතා කර අහිෙනං. මේ රසායිනක පෝර හා පලිබෝධනාසකවැනි යෙදවුම් බහල යොදගන්නවා කියනක අපිට මෙතන පටබල් බොරුවක් විදිහයටයි සඳහන් කරන්න පුළුවන් වෙන්. ඒනන් දරුවුණේ කාද ගෙවතු අගාව සම්බන්ධ ප්‍රකාසා අතර. කපිටල් ඒ කියන ප්‍රකාශේ අනිවාරයෙන්ම සාර්ථක නිවැරදි ප්‍රකාශයක් ගෘහස්ත ආහාර සරක්ෂිතතාවය ඉහර නංවීම, අනිවාරම කාද්‍ය ගෙවතු වගේාව සම්බන්ධ නිවැරධදි ප්‍රකාශයක් ගෘහත් හාර සුරක්ෂිතාව හර නංවා ගැනීමට මේ කාාද ගියවතු වගාව ඉතාමත්ම වැදගත්යෙන. ඒවාගේ මිල අධිකාා දුබල එල්ලොල් පලතුර බෝග වගකිරීම සදාහා යොදාගණන්න පුළුවන් පපුතේක ඉතාමත්ම වැදගත්තමක් වටිනාකක් විදිර සඳහන්රන්න පුළුවන්. ීපිලුතුරයි පුතේ මෙතැන බැර වෙන්නේ මොකද අපි රසායනික පෝර හා පලිබෝධ ෑයක්සක් වේදම් හලව භාවිතා කරන කියන එක අමුලික බොරුවක් එම බහුලව භාවිත්‍යය යෝදාගැනීමක් සිදුව නැදරුවනේ එනම් නිවැරදි ප්‍රකාශේයේ ඒ පමණි කියන එකත් වැරදි මොකද බ ප්‍රකාශයක් තියෙනවා දෙක බී පමණි කියන එකත් වැරදි පුතේ ඒ ප්‍රකාශයයක් නිවැරදි ප්‍රකාශයක් විදි අපට සඳහන් කරන්න පුළුවන් සී පමණ කියනෙ ට පල් බොරුවක් පුතේ ්‍රීිය අප ගඩබැ. ඒවගේම පස්සෙන් උත්තරේ බලන්න BහාRC පමි කෙලතින බි පිළිතුර නිවැරදුනත් අපිට සී පිළිතුර යදාගන්න බැහස්සී පිළිතුර වැරදි පිළිතුරක් නිසාදුවේපති ඒක කෙලිම් රජෙක් වෙනවා අපිට එක සඳහන් කරන්න පුලුව එඉන්නන් නිවැරදි ප්‍රකාශේ විදයට දරුණ අපිට සඳහන් කරන්න පුුවන් කැපිටල් ඒ සහ බී කියන ප්‍රකාශද දෙක දරුණණ අපිට නිවැරදි ප්‍රකාශේ විදියට මෙිතරදි සොඳහන් කරන්න පුලන් බලන් දරුණි. ඇල් ඒසා පමණි එනම් ඔබ පිළිතුර පත්ත්‍රයේ සධානන් වනාකාරයට මෙහෙම කතරයක්ක් ඇදනවානං නිවැරදි පිළිතුරට කතරයක්ක්ක දීම් සිදු කරන්න ඕොන එනම් බලන්න නිවරදි ප්‍රකාශය ඒ සහ බ පන බල තිස්ව ප්‍රශ්නයට ඔබ බලන් ද පපුතේ බේ පිරිිතුර. හබ හතර වනි වනය බ තිස්්න ප්‍රශ්නය සද යොද තිය කන බල හත ව හත වර න බ තිස්සවනි ප්‍රශ්න ස හතර පිතුරන නිවරද පිතුරව ඒ අයිදරුව. ඔබගේ සහන් කලතියන න පිතුර ද හතරවෙනි පිළිතුර. හොයි යිපුතේ විශේෂයෙන් අපි සාකච්චා කර මේ බහවරන ප්‍රශ්නය. තිහක් සාකච්ඡා කරාදන දරුව මත නති බවුවන ප්‍රශ්න තිහයක් අපි මේවනට සාකච්ඡාක ලවසන් කල තියවා ඇතිි බලාපොරොත්තියෙනවා මේ අක්තිෂය වැදගත් මේයාකරඒහෙම මුලදින් මතක් කරාගේම නැවත සරයක් අද දදුල පුතාලට මතක් නවදපතු ඔබ අනි වාරයම විභාගටයන්න කලින් මෙවර විභාගෙන කරින් පසුගේ වසර හතක බහවරණ ප්‍ර්න රචනා ප්‍රශ්න සහ ඒවගේ මියවගත මාදදිර රචා ප්‍රශ්න පතර අඩුම තරම තුන් මතාවක්වත්. කරලයන්න රනුණ විරනය කළලේවට අප හැකිවන මේය අස්ථාවවිති බලාපරොත්තියවා විභාග ඉල්ක් කරගත්ත ප්‍රශ්නම ආකාරයට විවර්ණය කරලා දලපුතාලට මේක සිදුකරන ආකාරය හඳුන්ලා දෙන්න මේක වැඩේ කරන්න මේ අනිවායෙන්ම එනවා කියනක අපි අස්තීරෝම. දලපුදල්ල සදාහන් කරන මේ වැදගත් අතිශේ වැදගත් කොටස්තු පපුතිවිවාගගේට එකතුව පුලුව ඉති තවත් වැදගත් කොටස්ටික් එකතුරගෙන ල්ළ දව සිත් බ පොත් ව බටඒ උදව කර දල පු තාල න ල දසේ ත්‍රටික අවස කරන්න බපොත් ව දල පුතාලත් එ න අපි හහිටම ලබන සතියති ලබන බ්‍රහස්්පතිද දෙකේසින පහදක්වා ලංකාේ විශාලතම ඔන්ලයින් පාසල ධම්මික පෙර සහයේ මහත්මියගේ උදාර සංකල්පයක්නු ලංකාවේ තාක්ෂණවේද හදාරන දරුව වෙනුවෙන් මේ පටන්ගත් සංකල්පය දරුවනි. ැබන සති බලබොත් දල ප ාත්තක සම්බන්දලලා ඔබට වැඩියමක් ලබුණු සතිය විභාග වෙනුවෙන් කියල දෙන්න බලාපොත්තිවනවා එක්දර ා සුද නාාම අයිබුවන් ජයවවා. උසස් පෙළට හා පහස්ශ්‍රීණය ශිෂ්‍යත්ව විභාගයට සූදානම්බන ඔප වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගොරුමඩුල්ලක් සමක DP එඩියුකේශන් හර හා නොමිලේම ගෙනන සජීවී පන්තිමාලාබෑ. දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහදක්වා. සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා, සංයුක්ත ගනිිතය දෂ්්‍යන්ත මහබතුගේ ගුරුතුමන්. උදෑසන දහයයි තිහේසිට එකයි තිය දක්වා, තර්ක ශාස්ත්‍රය එ මික්ඩර්ඩ් ගුරුතුමන් සවස තුනේසිට පහදක්වා, ශිෂ්්‍යත්ත වැඩසටහන මංජුල මහහින්ද්‍ර ගුරතුමන් අඟහරුවාද. උදෑසන හතේ සිට දහය දක්වා, බෞද්ධ ශිෂ්ඨාචාරය ප්‍රත්මලානයේ රතන සිරිහිමි, වැෑගන්තලේ ධම්මරතන හිමි උදෑසන දහයයි දිහේ සිට එකයි තිය දක්වා. සං්‍යවේධනය හා මාධ්‍යත්්‍යනය අසේල බණ්ඩාරණයක ගුරතුමන්. සවස දෙකේ සිට පහ දක්වා. ව්‍යාපාරත්්‍යනය සුපුන් විධානගමගේ ගුරතුමන්. බධතා උදෑසන හතේ සිට දහය දක්වා. ගිෙනුම් කරණය, සේනක විල්ලද්දර ගමගේ ගුරුතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සිංහල ශානික කිරරිදනය ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා තාක්ෂණවේදය සඳහාවිද්‍යප ප්‍රදීප් එස් දිසානායක ගුරතුමන්. බ්‍රහස්පතිදා උදෑසන හතය සිට දහය දක්වා ඉතිහාසය බිනර දිසානායක ගුරතුමන්. උදෑසෙන දහයයි දිහේසිට එකයි තිය දක්වා. කෘෂිකර්ම විද්‍යාව. සුදත් වික්‍රමරත්න ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමල් හෙට්්‍යාරච්චි ගුරුතුමන් සිකුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා දේශපලන විද්‍යාව නිරෝෂන් ඩැඩිගමුව ගුරුතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා පූගෝල විද්‍යාව සම්පත් අල්දිනය ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා ඉංජිනේරුතාක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරුතුමන් සෙන සුරාදා උදෑසෙන හතේ සිට දහයි දක්වා තොරතුරුහා සංනිවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමන්. උදෑසෙන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, බෞතිකවිද්‍යාව සී අතුකෝරල ගුරුතුමන්, සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමාන්. ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා රසා එන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරුතුමන් උදෑසන දහයයි ඉතිහයේ සිට එකයි තිය දක්වා සාමාන්‍ය ඉංග්‍රීසි RA ජයවර්ධන ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරතුමන් උසස් පෙළ හා ශිෂ්‍යත්ත විභාගේ ජයකරන YouTube ලයි තාක්ෂණඔස අදමDP එියෝකන් YouTube නාලිකාවට පිරිසෙන්න්නෑ. Playේස්ටෝ, ඇටෝ හා හවාවි ඇබ්ගලරි හරහා DP ඩියකේෂන් ඇ් එක ඩවන්්ලෝඩ් කරගන්න. ඒ වගේම Teleලිග්‍රම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම DP. එඩියකේන් නිල ටිග්‍රරම් ගරප් එකට නොමිලේ සම්බන්ධ වන්න.